නැවතත් සාදු කියන්න. නැවතත් සාදු කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. කවුරු සාදුකාරයක් දෙන්නේ? පසුගිය පොය දවසේ යොමු කරපු ගැටලුත් තියෙනවා. අදත් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. දැන් අපේ මේ පින්කමේ අවසාන භාගයට අපි මේ යොමු වෙන්නේ වෙසක් පුන් පොහොය දවසේ අද අලුයම කාලේ උදෑසන 7 පටන් අපේ මේ කුසල සම්පදාව අපි ආරම්භ කළා. සනේසනේ ගෙවි ගෙවි ගිහින් දැන් හවස 4යි. තව පැය දෙකක් වෙනකොට ඔබ නැවතත් ඔබේ නිවෙස් කරා පිටත් වෙනවා. ඉතින් හරි සතුටින් ඉන්නේ ගෙදර යන්න ලැබෙනවා කියලානේ. ගිනි ගෙදර යන්න දැන් වාසනාව ලැබෙනවා. හිස ගිනි ගන්න, S2 ගිනි ගන්න නේද? අට ගිනි ගන්න, නහය ගිනි ගන්න. මේ සියලුම ගිනි ටික තියෙන නිසා අපි නම් කියන්නේ ගිනි ගෙදර සාදු කියන්නේ. ඇත්ත නම් විතරයිනේ, බොරු නම්. ඒක ගිනි නේ, වතුර නම් සාදු කියන්න එපා. ගිනි ගෙදර කියන්නේ අයි නිතරම ගින්න තමා තියෙන්නේ. මොන ගින්නද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, බඩිගින්න කොහොමද? ඒක බඩිගින්න කව? අගිනි කිස්ස. ගිනි සීයෙන් හිටියේ නේ? ඔව්, දුර වැඩි මේ ළඟට ආව නම් දැන් පොඩ්ඩ සාකච්ඡාවේ. ඒක තමයි. බඩිගින්න මතක් කරේ නේද? ගෙදර ඉන්නකොට ඉතින් බඩිගිනි වෙනවා නේ? ආ. අපිට නම් බඩිගින්නේ නැහැ. උපාසකම් වල දාන දෙනවානේ. මේ ඉතින් සියලුම ගිනි තියෙනවා. හරි. ලොකුම ගින්න බඩිගින්න තමයි. ඉතින් මේ කායික දුක, මානසික දුක ආදි සියලුම ගිනි වලින් කියන්න ගිනි 11 ගින්නකින් දැවි දැවි ඉන්නවා. අනේ සනීපයි සනීපයි කියේක ඉන්නවා. කොහෙද ඉන්නේ? ගෙවල් වල ඉන්නවා. දැන් ඉතින් දැන් 6 වෙනකන් ඉවසILLන්නේ නැහැ. ගෙදර යනකම් මහත්තයා බලන්න, නෝනා බලන්න. එහෙමද? නෑ, සමහර අයට නැහැලු. සමහර තරුණ අයට එහෙම වෙන්න පුළුවන්. ගද මග බලාගෙන ඉන්න වැඩි දැන් මේ කෑම ටික අදාගෙන මහත්යයට කවන්න. එහෙමද? එහෙමම ඇති නේද? සමහරට මේ කොසුමිට තියන් ඉන්නවත් දන්නේ නැහැ. සලකන්. තාමත් ආවේ නැහැ කියලා. ඇයි තා නාවි කියලා නේ? හරි. ඒ නිසා ඔය මුලාවෙන් අත මිදෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට නම් hina නේද? අපි මේ දුකක් විඳිනවා. ඒ දුක වෙනකොට ඒක දිහා බලවල අපි මොකද කරන්නේ? අපි hina වෙනවා. ඇයි අපිට ඒ දුක නැති නිසා? දැන් කුඹුරු කපන කාලේ, ගොයම් කපන කාලේ, ගිය මාසේ රෑ 7ට 8ට විතර බලනකොට අර අලියෙක් කෙලවගෙන මිනිස්සු දුවනවා. මිනිස්සු වලවගෙන අලිය දුවනවාද? අලිය වලවගෙන මිනිස්සු දුවනවා. මොකද වෙන්නේ? අලිය වලවගෙන මිනිස්සු දුවනවා කෑ ගහලා. ඇයි? අපේ වී කන්න එපා. අපේ කුඹුරු විනාශ කරන්න එපා. බෙරි හඬ දීගෙන මං හිතුවා මේ කරදරයක් බලනකොට බයික් වල ලයිට් ගහගෙන, ටෝච් ගහගෙන මේ ළමයි ටික හූ කීකි අලියව මෙන්න මෙහෙට එලෙව්වා. දැන් අර කුඹුරු තියෙනවා. එහේ ඉඳන් එලවගෙන ආවිල අලියව. අලිය මේ ළමයින්ට බය දීව්වා. එතන ගන්න තියෙන්නේ මොකද්ද? මේ රෑ නිදිවරාගෙන මොකද්ද රකින්නේ? කෑමට ආහාර ටික ඉතුරු කරගන්න මේ මහන්සි වෙන්නේ. මාස 3ක් තිස්සේ මහන්සි වෙලා අන්තිම ටිකේ අලියට කන්න දෙන්න බෑනේ කියලා නිදි වරාගෙන තමන්ගේ මේ අස්වැන්න ආරක්ෂා කර. ඉතින් ගල උඩ ඉඳන් මම චෛත්‍ය ගාව හිටි මට හොඳට පේනවා. මම කල්පනා කරා මට එහෙම දුකක් නෑ. මට අලියලවන්න හරක් කෙලවන්න දෙයක් නෑ. මට මගේ මේ පැවිදි වීමේ පින නිසා දායක දායිකාව ළඟටම ගෙනල්ලා වැඳලා දෙන්නේ. නිකන් නේ වැඳලා දෙනවා. නිකන් දුන්නත් ඇති ඉතින් වැඳලා දෙනවා තවත් සනීපයිනේ. ඉතින් එහෙම වෙනකොට කොච්චරනම් ආනිසංශයක් තියෙනවාද මේ පැවිදි ජීවිතේ? අර ඒව අරමුණු. අපිට දකින්න දේවල් වලින් අරමුණක් එන්නේ. දැන් රහතන් වහන්සේලා පවා දේශනා කළ තියෙන දැකපු අරමුණුනේ.
රහත් වෙන්න හේතුුනේ මොකද්ද කියලා. එතකොට මේ ජනතාව හැඬුම් වැළපුම් සහිතව දුක් පීඩා සහිතව නිදි වරමින් දහඩිය වගුරුවමින් මේ සුළු සැපයක් පිණිස දුක් විඳින්දී භික්ෂුන් වහන්සේ ඒ සියල්ල අත්හැරලා ඇවිල්ලා ඒ හැම සැපයක්ම ඊටත් වඩා ඉහළින් ලබනවා. දැන් උදේ දාහනෙ ගත්තොත් මොනවද තියෙන්නේ? දවල් දාහනෙ ගත්තොත් ඕන්න ඇවිල්ලා බලන්න මොනවද තියෙන්නේ කියලා. එතකොට ඒව බලනකොට හිතනවා අනේ කොයිතරම් වාසනාවක්ද කෑම ටික වුණත් මුන්නහන්සලට නිකන් හරියට ලැබෙනව නේද කියලා. දැන් ආරම්භකෝ වගේ බඩගින්න ගැන කතා වෙනකොට කෑම ප්‍රධානයිනේ. ඉතින් උදේම හත වෙනකොටම මේසෙට වඩම්මලා දිනනවා. ආමුදුරුව නැගිටපු ගමන් පාත්‍රය අරන් පල්ලෙහාට එන්න විතරයි තියෙන්නේ බඩකට පිරෙනවා. දැන් අලියලවන්න ඕනද කෑම කන්න? නෑ. හරක් කෙලවන්න ඕනද? කුරුල්ල වෙලවන්න ඕනද? නෑ. නමුත් ගිහි ජීවිතයේ ගෙවන කෙනා කුරුල්ල වෙලවන. ඊට වඩා දේවල් කරනවා. යා මඩ පා ගන්න ඕන. නියරවල් බඳින්න ඕන. වී වපුරන්න ඕන. වතුර හරවන්න ඕන. කුරුල්ල එලවන්න ඕන. අස්වැන්න නෙලන කාට අර වගේ අලින්ගෙන් පරිස්සම් කරගන්න නිදි වරන්න ඕන. ඉතින් සමහර අලිය ගහලා මැරෙන්නත් ඉඩ තියෙනවා. අලි එලවන්න ගිහිල්ලා. දැන් අලිය ආරම දිව්වට අලියට කුලප් වෙලා අලියා ඉදුවන් ආවොත් එහෙනම්. දැන් අලිය හොඳ අලියෙක් නිසා අලිය දිව්වා. අලියට තරහ ගියා නම් අර දුවන පැත්තක යනවත් බැරි. අලිය ඉතින් බය නිසා අර සද්දේට බය නිසා අලිය දිව්වේ. ජීවිත අනතුර නැද්ද? තියෙනනේ. ඊට පස්සේ මේ අස්වැන්න නෙලාගෙන එක ළමේ ට්‍රැක්ටරෙන් ගියා. යනකොට ටිකක් తిරලා තිබුණා. අර කාරේ හොඳ රදපු නිසා හයියෙන් ගියා. යනකොට අපි කාර් එක ගියා සාවින්නාසේ පොඩ්ඩ අයින් කරා. අයින් කරපාර ට්‍රැක්ටරේ පෙරලිලා ළමයාත් පෙරලිලා හූරගෙන ගටුගොඩට වැටිලා මහා දුකකට පත් වුණා. ඒතර ඒයි මේ ගිහි ජීවිතේ දුක. නේ? අනතුරකට පත් අර අස්වැන්න නෙදාගෙන මේ මදිරේක තෙමිලා අස්වැන්න තෙමිලා ඒකේ දුකත් එක්ක ඉක්මනට ගෙදර යන්න ගියා. ගෙදර නෙවෙයි යන්න ඕනේ ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලට ගියා බෙහෙත්ලා. කටු වැනගෙන මේ අතපය දෙලි ගිහිල්ලා තු මේ ලේ ගලමි. මේ මොන දුකද? මේ ජීවත් වීමේ දුක. එතකොට මේ භික්ෂුන් වහන්සේ සතුටු වෙනවා අනේ මට නම් එහෙම දුකක් නෑ කියලා. ඒ අර වෙච්ච එකට සතුටු වෙන්න ඕද නෑ? එයා වැටුණා කියලා සතුටු වෙන්න බෑ අපිට. නමුත් එහෙම දුකක් මට නෑ, අපට නෑ. සාදු කියනවා. එහෙනම් පාරවල් ගානේ ඇවිදින්න ඕනේ. දැන් පාරවල් නිතර ඇවිදින කරන්නේ හැප්පෙන්නේ උනා අනතුරක් උනත් එන්නේ. දැන් භික්ෂුවට එහෙම අනතුරු වෙනවා අඩුයි. ඒ උන්වහන්සේ හුදකලා විවේකව තමයි ඉන්නේ. එහෙමනම් දැන් මේ ගෙදර යන්න තියෙන කතාව තමයි මතුනේ නේ. ගෙදර යන්න බලන් ඉන්නවා කිව්වා. ආය වෙනකොට. එතකොට යන්න ඉන්නේ කොහෙදද? දිවලොත් ගිනි ගෙදර, ගිනි ගෙදර. හා නම් මතකද දැන්? කීයක්ද ගිනි? 11යි. තව පත්තු කරනකොට තව වැඩි වෙනවා ගිනි. පත්තු වෙලා එනවා දැන්. නෝන පත්තුනොත් ඊට වඩා ලොකු ගින්නක් ඒක. මහත්ය පත්තුනා ඊට අන්තයි. දෙන්නම් පත්තුනොත් ගෙදරම ඉවරයි නේ. මේ බඩු මුට්ටු තියෙනවා ආය අලුතෙන් ගේන්න වෙනවා. වලම් පිඟන් වගේ කුඩු වෙනවා. සමහරවිට මේ වලෙන් මේ අර මැටි බලන් තියෙනවනේ ඒ වයින් ගහන ඔළුවට. ගැහුවට පස්සේ අර වලල්ලා තියෙන ඒක බෙල්ලි වැටෙනවා. දැන් රන්මාල නෙවෙයි දාන්නේ මැටි මාල. ආදරේ වැඩිකමට ඉස්සර දැන් මේ රන්මාලේ දැන් දාන්නේ බලන් මාලේ කුඩු කරනවා. පස්සේ කුඩු කරලා පස්සේ දෙනටම මතක් වෙනවා ගඩෙන් ගේන්න ඕන නේද? ආයෙ ගේනවා ඉතින්. ආයෙත් තරහ ගිය දවසක ආයෙත් කුඩු කරනවා නේ. දැන් සමහරවිට මේක අර වෙනසකටත් එක තමයි කරන්නේ. මොකද හැමදාම එකම දේනේ ගෙදර. පොඩි වෙනසක් කියලා දෙන්නත් එක රණ්ඩුවක් අල්ලනවා. එතකොට වැස්සකට පස්සේ ආස හොඳයිලුනේ පැහැදිලි. ඒ වගේ ආදරේ තමත් වැඩි වෙනවලු රණ්ඩුවක් ගිහිල්ලා පටන් ගත්තට පස්සේ. ඉතින් එහෙම වෙන්නත් පුළුවන් නේ උපාසිකා. මන් දන්නේ. එහෙම වෙනවද? ඉතින් මේ කොහෙද වෙන්නේ? මේ ආරන්නේද වෙන්නේ? නෑ ගිනිගෙදර. ගිනිගෙදර වෙන්නේ. අපිට ඉතින් hina තමයි උනාට මේ ගුටි කනකොට තමයි අමාරු නේ. ගොඩක් ගුටි කන්නේ ගෑනුමයි කියලා දැන් මට ආරංචි වුණේ. ඉතින් අපේ අම්මත් අවුරුදු ගානකට කලින් ගුටි කෑව හොඳටම. මොකද තාත්තා මොනවද දීලා කාට හරි මේක දැන් ඉවරයක් නැහැ කියවනවා. මම මේ කියන්නේ දැනගනේ. අපේ කියන අදහසින් නෙවෙයි. දුක පිළිබඳ. ඉතින් කතා දැන් තාත්තා ඉවසලා බැරිම තැන ගත්ත පොල්ලක්. ඉවරයි. ගැව්ව කොණ්ඩ කැඩෙන කම ගුටි කෑවා. ඇයි? මේ ජීවිතේ දුක ඉතින් ගුටි කාලනේ.
සපද සනීප නැහැ කුටික. ඊට පස්සේ ස්පිතාලේට යතියක් විතර පස්සේ ටිකට් කපන් මංගිල්ලව සනීපද කියලා සනීපයි කිව්වා. මේ ඇයි හේතුව? කාමයන්ගේ ආදීනෝ ගිහි ජීවිතේ හැටි. දැන් මගේ කියලා මම මේක වහන්නේ නැහැ. මේක මතු කරන්නේ මේ ආදීනෝ තෙන්න. මගේ කියලා ප්‍රශ්නයක් නැහැ. කාලුණත් ඉතින් ගුටි කෑවනේ. නේ? ඔව්. දැන් එතකොට අනිත් අයත් මතක් අත ගා ගන්න ගුටි කාපු තැන් තියෙනවනම් මතක ඇති. හරි. මේ ඔක්කොම වෙන්නේ ඇයි සංසාර වැරද්ද? සංසාර දුක මේවා. නා සසර ගැන කලකිරෙන්න කලකිරලා පුළුවන් තරම් නිවෙන්න සැනසෙන්න කටයුතු කරගනිත්වා කියලා අපි ආරාධනා කරනවා. කොච්චර කුටි කෑවත් මේ ගෙදර නම් දාලා යන්නේ නැහැ. ගැහුවත් කමන්නේ නැහැ. දාලා යනවද? යන්න විදියක් නැහැ නේ? යන්න තැනක් නැහැ ඒක. හරි මං තැනක් හදලා දුන්නොත් එනවද? දැන් තැනක් හදලා තියෙන ආරාමයක් තියෙනවා. මේ කාමර උඩ තියෙන හතරක්. යට දෙකක් තව තියෙනවා. ඒ ඔක්කොම හයක් තියෙනවා. හය දිනෙට අවස්ථාව තියෙනවා. බලන්න හය දිනෙක යමු කරන්නේ. ඉල්ලීමක්. ඒ කොහොම ගුවත් එන්න පුළුවන් කමක් නැහැ. ඒක බැඳලා තියෙනවා. මොනවද දස සංයෝජන වලින් බැඳලා තියෙනවා. කාම ඡන්දයෙන් බැඳලා තියෙනවා. එහෙමනම් මේ සියල්ලංගෙන් අත මිදෙන්න අපිට කවදා හරි ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරා. දස සංයෝජන කියන්න ඕනද? දැනගන්න. සක්කාය දිට්ඨිය. අපි සසරට බැඳලා තියෙනවා මෙන්න මේ 10. මම, මගේ, මගේ ආත්මය. වැඩියෙන්ම පාවිච්චි කරන වචන තුනනේ. මමයි, මගේ නේ. ඕනම දෙයකට මුල් වෙන්නේ මොකද්ද? මම. මම නැත්තම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඇහැ කාගේද? මගේ. කන? මගේ. නහය? මගේ. දිව? මගේ. කය? මගේ. ඇඳුම? මගේ. මගේ මගේ කියලා මේ හැම එකටම අපි විශේෂණ පදයක් එකතු කරලා තියෙනවා. ඉතින් බුද්ධාදී ආර්යයන් වහන්සේලා කියන්නේ මේවා මගේ නෙවෙයි. මේ කාගේද? නාම රූප. නාම රූප වලටයි තියෙනවා. දැන් එතෙන් ගත්තොත් දැන් ඇස කියන්නේ රූපයක්. ඇස කියන්නේ රූපයක්. කන කියන්නේ රූපයක්. ඇසට පෙනෙන රූපයක් රූපයක්. ඇසත් රූපයක්. ඇසට පෙනෙන රූපයක් රූපයක්. කනත් රූපයක්. කනට ඇහෙන ශබ්දයක් රූපයක්. නහයත් රූපයක්. නහයට දැනෙන ගඳ සුවඳක් රූපයක්. දිව රූපයක්. දිවට දැනෙන රසයක් රූපයක්. කය රූපයක්. කයට දැනෙන පහසක් රූපයක්. ඔන්න ඔය 10 තමයි රූප. මනසයි අරමුණුයි දෙකම නාම. සාදු කියන්නේ දැන් මොකද්ද කිව්වේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහම සහ එහි අරමුණු පහම රූප. ඒව දැනගන්නේ මොකෙන්ද? හිතෙන්. රූප දැනගන්නේ චක්කු විඥානය කියන හිතෙන්. ශබ්ද දැනගන්නේ සෝත විඥානය කියන සිතින්. ගන දැනගන්නේ ගාන විඥානය කියන සිතින්. අස දැනගන්නේ ජීවා විඥානය කියන සිතින්. පහස දැනගන්නේ කාය විඥානය කියන සිතින්. අරමුණ දැනගන්නේ මනෝ විඥානය. මේ නම් හයක් දුන්නට මේ ඔක්කොම එකම සිතක්. එකම හිතේ තමයි මේ ධර්මතා හයම පහළ වෙන්නේ. ඒ දොරටුව අනුව නමක් දෙනවා. ඇස නිසා හටගත්තු සිත. ඒක ඇසේ විඥානේවත් චක්කු විඥාන. කන නිසා හටගත්තොත් චම්සිරාග එකට කියනවා. ශබ්දේ නිසා හටගත්තොත් ඒක සෝත විඥාන. ගලසවල නිසා හටගත්තොත් ගාන විඥාන. රස නිසා හටගත්තොත් ජීවා විඥාන. කයෙන් හටගත්තොත් කාය විඥාන. මනසෙන් හටගත්තොත් මනෝ විඥාන. එහෙනම් නාම රූප හැර වෙන කිසිවක් තියද? පරමාර්ථ වශයෙන් කිසි දෙයක් නැහැ. අන්තිම සරලම දේ තමයි පරමාර්ථේ නාම රූප විභාගය. දැන් මේ නාම රූප විභාගය තිබුණොත් තමයි අපිට සම්මසනේ ඥානය පහළ වෙන්නේ. පළවෙනි විදර්ශනා ඥානය. සම්මසනේ ඥාන. ගිය පොයේ මම නැගිට්ටවද උපාසකම්මල?
නැගිටල කවරවුමක් කරකවලම ගත්තනේ දැම්ම ඕන්නේ නැහනේ සස්ති කරකවල ගන්නයි. අනේ ටිකක් අමාරු වෙනකොට තමයි නැගිටවල ගන්න ඕන. දැන් අමාරු වන්නේ නැහනේ. මං කියන්නේ මේ වාඩි ලයින් අමාරු වන්නේ නැහනේ. ඔව් එහෙම කරන්නේ. එතකොට පැහැදිලි වෙනවා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් ඇත්තටම සත්‍ය වශයෙන්ම නැහැ. හැබැයි අපි භාවිතාවේ තියෙනවානේ. තියෙද නැද්ද භාවිතාවේ? දැන් කිව්වනේ මගේ ඇස, මගේ කන, මගේ නහය, මගේ වාහනේ, මගේ ගෙදර. ඒ ඔක්කොම සම්මුතිය. සම්මුති ව්‍යවහාරයේදී ඕන වෙනවා. නමක් තියෙද නැද්ද? නමක් ඕන. නමක් නැතුව පවත්වන්න පුළුවන්ද ලෝකේ? අඳුනාගන්නේ නැත්නම් ඔක්කොම නාම රූප වුණාම දැන් මෙයා වෙන් කරගන්න බැරි වෙනවා. එසේනම් මේ කියන සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය. සහ බැඳීම. ඒක නැති වෙලා නැහැ. ඒක තියෙන තුරාම සතර අපායට යන්න සුදුසුයි. සතර අපායට යන්නේ පළවෙනි සුදුසුකම් මොකද්ද? මම මගේ මගේ ආත්මය. ඒ සුදුසුකම දැන් තියෙනවද උපාසකම් වලට නැද්ද? තියෙනවනම් සතුටු වෙනවද දැන්? තියේ කියලා? නැහැ. අසතුටු නැයි කියලා වැඩක් තියෙද? ඒත් නැහැ. සිහියෙන් ඉන්න තමයි දැන් තියෙන්නේ. දැන් සිහියෙන් ඉන්න ඕන දැන්. හොඳම දේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට නේ. දැන් භික්ෂුන් වහන්සේට ප්‍රශ්න නැද්ද? තියෙනවා. ප්‍රශ්න කියන්නේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඉතින් මේ දේවල් වලදී ගන්න තියෙන්නේ මොකද්ද? සිහියෙන් වාසය කිරීම පමණයි. වෙන දෙයක් නැහැ. දැන් මේ උපාසිකාව අපි ගමු මෙතන දෙබරරේ නේ. කඩේ යන්නේ කරන්නේ. දැන් කඩේ කරනකොට කඩේ දාලා යන්න පුළුවන්ද? බෑ. ඒක කරගෙන යන්න ඕන. તો මොකද්ද කරන්නේ? මේ වැඩේ සිහියෙන් කරන්න. අනිත් දැන් මන් දාන නිසා ඒක නේ. අනිත් අයත් මොන මොනවාරි කරනවා ඇතිනේ. ඒ කරන වැඩේ සිහියෙන් කරන්න වෙනවා. නැත්තම් ගැටීම ඇති වෙනවා. ඒතර තේරුම් ගන්න මේ දේවල් කරන්නේ අපි ජීවත් වෙන්න. නිවන් දකින්න නෙමෙයිනේ. ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න කරන දේ නිවන් දකින්න හරව ගන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. කොහොමද කරන්නේ? සෑම ඉරියව්වක්ම නාම රූප සංඥාවෙන් පවත්වන. සෑම ඉරියව්ව ඒකට සිහිය ඕන. හැබැයි සිහිය ඉස්සෙල්ලා දිනු කරගන්න ඕන. සමත භාවනා වඩලා සිහිය මුලින් දිනු කරගන්න. වාඩි වෙලා භාවනා කරලා රැට එහෙම පැයක් විතර. දැන් අද මම යෝජනා කරන්නේ පැයක් භාවනා කරමු කියලා නේ. ඉබදදි. දැන් උපාසකම් වල පුරුදු නැහැ නෝයි කියලා. දැන් ලබන පොයට මම අහනවා. හැමදාම දවස් 30යි නේ දැන් මාසෙට 30ේම කරාද? පැයක් බැරි වුණත් පුළුවන් වෙලාවක් කරන්න. එතකොට නාම රූප සංඥාව කියන්නේ මොකද්ද? අපි හිතමු තේ හදනවා දැන්. තේ හදන්නේ කාටද? කවුද? තේ හදන්න කවුද කිව්වේ? හිත කිව්වේ ඉස්සෙල්ලා. හිත නාම රූප තමයි. හිත කිව්වේ. හිත කිව්වේ නැත්තම් තේ හදනවද? නැහැ. තේ හදන්නත් කඩේට කවුරුර එන්න ඕන නේද? බොන්න. තේ ඉල්ලන්න ඕනේ. එල්ලුවට පස්සේ අපිට එතන සංඥාවක් දෙන හදන්න ඕනේ. එතකොට යා මොකද කරන්නේ? තේ කොළ දානවා, සීනි දානවා, වතුර දානවා නේ, උණු වතුර දානවා. දැන් තේ හදන්න අමුතුවෙන් මේ අම්මට උගන්වන්න ඕනද උගන්වන්න? නෑ, භාවිතාවේ තියෙනවා. ඉතින් යා SPM වුණත් හදන්න පුළුවන්. අමුතුවෙන් අමුතු සංඥාවක් දෙන්න ඕනේ නෑ. ඒක සංඛාර වශයෙන් පුරුදුයි. ඒ පුරුද්දනෝ හදනවා. හදනකොට මුල්ලුනේ හිත. දැන් යා කල්පනා කරන හදන ගමන් තේ හැඳි ගානකම මේක හදන්න මුල්ලුනේ හිත. දැන් මේ උදාහරණ මම කියන්නේ මේ නිවන් දකින්න කොහොමද අපි? නැත්තම් නිවන් දකින්න වෙන්නේ අපිට. දැන් ඔන්න තව ලාභයක් වෙන්න යනවා. ඒක ලබා ගන්න මොන ලාභෙද? ගිලන්තක ලාභය. හරි. ලාභේ කෝප්පය අරගෙන ලබා ගන්න සද්ද කරන්න එපා. සද්ද කරන්න නැතුව නිමීර ගන්න. දැන් කියන් ගියේ මොකද්ද? තේ හදන එකනේ. දැන් උපාසිකාවට හිතන්නේ කොහොමද? හදන්න හිතුවා. හිත මුල් වුණා. හිත මුල් වුණා. වායෝ ධාතුව ආවා විශේෂයෙන්ම ආව අතට. මොන අතටද? දකුණු අතට. දැන් හැඳි ගන්නෙ මොකෙන්ද? හැඳ පාවිච්චි කරන්නේ ඔහුරු අතින්. තමන්ගේ හුරු අත. දැන් මේ ස්නායු හරහා වායෝ ධාතුව ඇවිල්ලා රූකඩයක් මේ ක්‍රියාත්මක වෙනවා වගේ මෙන්න මෙහෙම 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 කරනව නේද? ආ. ඒක සිහි වෙන්නේ නැහැ නේද ඒ වෙලාවට? දැන් මාව මතක් වුණොත් සිහි වෙන්න ඕන. නිකන් වැරදිලා හරි මම මතක් වුණා ගෙදරදී සිහි වෙනවනේ මේ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා නාම රූප ගැන හිතන්න ගෙදරදී. ඒක හිතනවා කියන්නේ මොකද්ද? කරන ක්‍රියාවේ නාම රූප දෙක වෙන් කරලා බලන්න. මේක කරන්න මුල් වුණ සිත තමයි නාමය. ඒක ක්‍රියාව තමයි රූපය. ක්‍රියාව තමයි රූපය. කයනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර නාමය සිතයි ක්‍රියාව රූපයයි.
ඒකට මුල් වෙච්ච වායෝ ධාතුව රූපේ. වායෝ ධාතුව කියන්නේ රූපයන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ සතර මහා භූතම රූප. එහෙනම් අපි වැඩවලින් නිදහස් වෙලා අපිට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. අපි එහෙනම් වැඩ කරන ගමන්ම නිවන් දකින්න ඒ තැන උත්සාහ කරන්න ඕන. වැඩ කරන ගමන්ම ජීවත් වෙන ගමන්ම උත්සාහ කරන්න. මම මේක උදාහරණයක් කිව්වේ. එතකොට තව තව දේවල් කරනවා ඇති. අපි දැන් නිලූප මහත්තයා හිටියා. එයා මොකද්ද කරන්නේ? වයරින් කරනවා. වයර් අරගෙන අදිනවා. එතකොට එයා මොකද කරන්නේ? ක්‍රියාවන්නේ. එතකොට ඒ ක්‍රියාව කරනකොට සිත මුල් වුණා, කය ක්‍රියාත්මක වුණා. නැතු මම කරනවා. ඉතින් ඇත්තටම සිහිය තියෙනම්, හිතේ නිදහස තියෙනවා නම් මේවා හිතමින් වැඩ කරන්න බැරිද? පුළුවන්. තේ හදද්දි වෙරුණා නම් හදලා ඉවරලා වාඩි වෙලා ඉද්දිද්දි වතිතන්න පුළුවන්. මම මේ ක්‍රියාව කරද්දි වැඩ කරපු නාම රූප සියල්ලම ඒ ශනේ බිදී ගියා, අනිත්‍යයි. ඊට කලින් හිතන්න ඕනේ එතන තිබුණේ නාම රූප සමූහයක් විතරයි. දෙකක් කියන්නේ නෑ. සමූහයක් කිව්වම අපිට හොඳට තේරෙනවා ඒක. එකක් දෙකක් නෙවෙයිනේ. ගොඩක් සිතුත් ගොඩක්නේ. සිත් පරම්පරාව කෝටි ගාණක් එක ශනේකට. ඒ රූප කලාව පරම්පරාවත් එහෙමමයි. ගොඩක් පහළ වෙනවා. ඒවා බිඳි බිඳි යනවා. එතකොට මේ බොහෝ සමූහයක් තමයි මේ බිඳි බිඳි ගියේ. නාම රූප රසක්. ඒ නාම රූප රසම දැන් තේ හදලා ඉවරනකොටම ඉවරද නැද්ද? ඉවරයි. දැන් වාඩි වෙලා ඉන්න අලුත් නාම රූප සමූහයක්. ඒකත් ඒ ශනේ බිඳි බිඳි යනවා. දැන් ගිලම්පත හදද්දි පහළ වුණේ නාම රූප ටික දැන් තියෙද? නෑ. දැන් ඔන්න අරන් ආව වක්කල දැන් බොනවා. බොනකොට තියෙන නාම රූප බීලි වෙනකොට තියෙද? නෑ. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන මොකුත් නෙවෙයි. අන්තිම කොන. දැන් අපිත් උත්සාහ කරන්නේ මෙන්න මේ දේ කරගන්න. වෙන මොකුත් ඕනේ නෑ. දැන් සිහිය පවත්වන්න දක්ෂ වුණොත්, සමාධිය වැඩි වුණොත් ඊට පස්සේ අමාරු නෑ. ඉතින් මුලින් සමාධියක් වඩා ගන්න අර ආනාපාන සතිය වගේ භාවනාවක් වඩලා අර ආලෝක සංඥා මුලින් එයි. ඒ ආලෝක සංඥා බලවත් කරගෙන ගැඹුරු සමාධියට සම්වදින්න බලන්න. සමාධුණට පස්සේ අපිට සිහි කරගන්න අමාරු වෙන්නේ නෑ. එතකන් හිත වික්ෂිප්තයි. හිතේ සතුටක් නැහැ. භාවනා සතුටක් තියෙනවනේ මේ නාම රූප පැත්තට යන්න නම්. මුලින් සමාහිතෝ යථාභූතං පජානාති හිමේ ධර්මයේ තියෙන පිළිවෙල සමාහිත වෙන්න ඊට පස්සේ යථාභූති දකින්න පුළුවන්. එහෙනම් සමාධියක් අවශ්‍යයි. එහෙනම් හැමෝම සමාධියක් ඇති කරගන්න උත්සාහ කරන්න. උත්සාහ කරලා මේ හැම ක්‍රියාවටම නාම රූප සංඥාව යොමු කරන්න. අපිට හමු වෙන කෙනෙක්, අපිට බණින කෙනෙක්, අපිට රවණ කෙනෙක් කවුද? පුද්ගලයෙක්ද? පස්සේ හරි හිතන්න. නාම රූප දෙකක් අප තරා ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට රාගය ඇති කරන රූපයක් නම් ඒත් නාම රූප දෙකක්. පිළිකුලට වඩනවට වඩා මේ වේගවත් නාම රූප වඩන එක. පිළිකුල වඩවඩ කාලයක් ඉන්නේ බෑ. මේක පිළිකුල පිළිකුල කියලා. ඒ සමතනේ. ඒ සමතේ වඩා ගොඩාක්ම දක්ෂයි වේගවත් වෙනවා. කෙලස් නසන්නට, කෙලස් කපන්නට නාම රූප විදර්ශනා. එහෙනම් මේ සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි මේ නාම රූප දෙකක්. මේක ඇති දෙයක් නෑ. පඨවි ආපෝ තේජෝ වායු රූප කලාපති ගති නෙමෙදද? දැන් මේක බිඳිලා යනවා. නැත්තම් මොකද වෙන්නේ? ප්‍රිය රූපයක් දැකලා ඒ රූපේ ප්‍රියයි මනාපයි මගේ මමයේ මම අයිති කරගන්න ඕනේ කියලා හිතන්න 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 ඒක අයිති උනත් දුකයි, අයිති නොඋනත් දුකයි. අයිති උනාට පස්සේ ඒක පවත්ව ගන්න දුක් විඳිනවා තමන්ගේ වසඟේ නේ. දැන් සහතිකේ ලියලා බඳිනවනේ කසාද. බැන්දර පස්සේ දැන් එතනින්දම මෙයා උත්සාහ කරන්නේ මොකද? අදාළ කෙනාව තමාගේ වසඟේම පවත්ව ගන්න. තව කෙනෙක් දිහා බැලුවත් ඇරදී, hina වුණත් ඇරදී, කතා කරත් ඇරදී රණ්ඩු වෙනවා. ඇයි? මෙයා බයෙන් ඉන්නවා මගේ රූපේ මට, මම ප්‍රිය කරන රූපේ, මම ආදරය කරන රූපේ මට නැති වේදෝ කියලා බයයි. ඊට පස්සේ අයිති කරගන්න කීපු රූපේ අයිතුන් නැතත් දුකයි. ඊළඟට කල්පනා කරනවා, සින්දු අහනවා, දුකෙන් ඉන්නවා, අඬනවා, කන්නේ නැහැ. ඒත් දුකයි. අයිති වුණත් දුකයි, අයිති නොවුණත් දුකයි. මේවා ඇයි මේ දුක් විඳින්නේ මිනිස්සු? ධර්මය හිතට ආපු නැති නිසා නේ. මේවා දන්නවනම් කවදාවත් දුක් විඳින්නේ නැහැ. ඉතින් අර පරණ දේවල්ම හිත හිත සමහර අය හිත හිත දුක් වෙනවා. දැන් අපිට අපි කියන බණ කිව්වට අහන්නේ නැහැ. අර දුක් විඳින එකම දැන් සැපයක් කියලා. විරහ වේදනාව දුක සැපයි කියලා කියන්නේ. දැන් ඒකම අල්ලගෙන එක්කෝ අනේ අඩාඩින් අනේ ආමුදුරනේ දුකයි 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 කියලා. දැන් දුකයි කියන්න 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 දුක වැඩි වෙනවා මිස අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න ඕන දුක එක ගණන් ගන්න නැතු ඉන්න ඕනේ යාළගේ. තමයි දුක දැන් පෙන්වන්නවත් සමහර අය ඉන්නෝනේ මේ දුක විඳින බව. ඉතින් ඔහොම තමයි ඔය මුලාව වෙන්නේ රූපය නිසා. හැබැයි මේ රූපය දකිද්දිම එදා මුල් හමුවේදීම නාම රූප දෙකක් ඇටසැකිල්ලක් කියලා හිතුවනම්
මේ බවගමනේ දිගට යන්න දිවිචර සංස්කාර ටික ඇති වෙයිද අපිට? නේ දෙන්නෙක් එකතු වෙලා රැස් කරපු. නැද්ද පාසකම්. කොණ්ඩේ දෙනකන් එන්නේ නැහැ නේද? ඊට කලින්ම ඉවරයනේ වැඩේ. ඒ නිසා දැන් තේරෙනවා කොච්චර දුකක් අපි මේ රූපේට වසඟ වීම නිසා විඳිනවද? ඕන ඕන් කරේ බැඳීම නිසා විඳිනවද? එතකොට එක්කෙනෙක්ද විඳින්නේ? දෙන්නෙක් අතෝ දෙන්නම දුක් විඳිනවා. එතකොට ඒ දෙන්නාම කල්පනා කරන්න ඕන අපි මේ දුකින් කොහොමද මිදෙන්නේ? අත්තරීම තරම් වෙනසපයක් අත්තරිනා නාම රූප සංඥාවට එන්න ඕන. එතකොට ස්වාමියව නාම රූප වශයෙන් දකින්නවා, බිරිඳ දකින්නවා බිරිඳව නාම රූප වශයෙන්. දෙන්න දෙන්නව නාම රූප වශයෙන් දකින්න, තමනුත් නාම රූප වශයෙන් දකින්න, අන් කෙනාවත් නාම රූප වශයෙන් දකින්න ඕන. එහෙම දකිනකොට ඔවුන් කෙරේ තියෙන අර මුලාව, බැඳීම, ආලය, ප්‍රේමය අවබෝධ ඥානයක් බවට පත් වෙනවා. දැන් ප්‍රේම කරන්න පුළුවන්, ආලය කරන්න පුළුවන් ස්ථිර දේවල් මේ ලෝකේ තියෙනවද? පඨවි ආපෝ තේජෝ ආයෝ මේ රූප ලෝකේ ස්ථිර යමක් තියෙනවද? සදාකාලිකව පවතින යමක් තියෙනවද? නෑ. අද මොකටද කෙස්ටිකවත් ස්ථිරයිද? ඕකත් කාලයකින් ගැලවිලා යනවනේ. ඒ සමහර අය ඇලුම් කරන කෙස්ටික දිගයි ලස්සනයි කෙස් වලට ආසයි. ගෑනු ළමයින්ගේ. පිරිමි ළමයින්ගේ කෙස් ලස්සන නම් කෙස් වලට ඇලුම් කරන අය ඉන්නවා. නමුත් මේ ඇලුම් කරපු කෙස්ටික ස්ථිරද? සමහර අයගෙන S2 ලස්සනයි බැලුවම වසී වෙනවලු. S2 දිහා බලන් ඉන්නවා. දැන් S2 ස්ථිරයිද? නෑ. සුද මතු වෙනව කවදා හරි ඔක නොපෙනි. යන අනිත්‍යව මං කියන්න යන්නේ. ඔය දෙක විතරක් කියමුකෝ. අනිත්‍යව පස්සේ තම තමම කල්පනා කරගන්න. මොනවද ලස්සන කියලා. මේ ඉවරයක් නැති වෙනවනේ එහෙම කියන්න කිව්ව. ඒ කියන්නේ කොයි පැත්තෙන් ගත්තත් මේ කයේ කිසිම දෙයක් තියෙදි ස්ථිර කිසිම දෙයක් නැහැ. දැන් මගේ අවුරුදු 20 ෆොටෝ එකක් අරන් ඊට පස්සේ මම බලනවා දැන් 30 එකක් අරන්. 20 වෙනස 30. දැන් 20 කාලේ මට මතකයි මං හරි ගෙට්ටුයි. දැන් මොකද්ද සුදු මේ පාට තින් පාට වරණ තිබුණ එච්චරයි. නමුත් ඒ මම කියලා සංඥා කරපු නාම රූප කොටනේ එතන තියෙන්නේ. දැන් 30ක්. දැන් වීඩියෝ කරපු නිසා ඒව තියෙනවා. නමුත් ඒ එතනදි විච නාම රූප දෙය දැන් නැහැ. ඒ සනේදී ඒව ගෙවිලා ගියා. දැන් මේ ආරන්නේ කුටි හැදුවා. ඒ ඒ ඒ සන ගෙවිලා ගියා. අපි කටයුතු කළා, භාවනා කළා. ඒව මොනවද දැන් මෙතන තියෙද? නැ මෙහෙ තව ආයේ පැවිදි වුණා. ඒව අයිමත් ගියා. ඒ මොනවද දැන් තියෙද? දැන් දැන් මොකක්ද තියෙන්නේ? දැන් ඉන්ද්‍රාලෝක කියලා සාමිනාස කෙනෙක් පුටි වඩලා ඉන්නවා. තව සාමිනාස කීප දෙනෙක් දැනට දැන් වර්තමානයේ ඉන්න. අන්න වර්තමානයේ අපේ නාම රූප ටික. මේ ශරණය. නමුත් තව අවුරුදු 10ක් ගිහලා මේ පැත්ත බැලුවම ආයෙත් පේන්නේ අතීතයක්. එතකොට මීටත් වඩා වෙනස් වෙච්ච කෙනෙක් තමයි එදාට ඉන්නේ. එතකොට කොණ්ඩේ දිලා කොණ්ඩේ ඉතින් එතකොට බාන්න ඕන වැඩිපුර තියන්න ඕනද නැහැ. පේන්නේ නැහැනේ. කොණ්ඩේ දිලා ඇස් දෙනුත් පේන අඩු ටිකක්. තව කල් යනවා තවත් අඩු වෙනවා. කන් ඇහෙන අඩු වෙයි. සමහරවිට මේ කටහඬ දැන් කලින් කටහඬ එක දැන් තියෙන දැන් වෙනස් වෙලා. තව අවුරුදු 10ක් යනකොට ඊටත් වඩා ඊට පස්සේ මේ පාසකම් වලට මම ඉපා වෙනවා. මේ වයසයිනේ. ඊට පස්සේ එන්නේ නැහැ. ඊට පස්සේ යනවා තරුණ හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුන්ගේ බණහන යනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්දාලෝක හාමුදුරුවෝ දුක හිතෙනවා. අනේ මාව බලන්න කවුරුත් එන්නේ නැහැ කියලා. ඒක තමයි ස්වභාවයනේ. වෙන්න පුළුවන් ඒනෝ. මේ ඇලුනොත්නේ. නමුත් යුතුයකමක් කරනවා කියලා මේ වෙලාවේ මේ ටික කියලා ඊට පස්සේ නිදහස් වුණොත් මම එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔබට වඩා මම දියුණු වෙන්න එපා. මම මේ සිවුරු පොරවගෙන ගෙවල් වලින් අයින් වෙලා මේ පුටුවක් උඩත් වාඩි වෙලා ලොකුවට මේ බණ කියන මම ගිහියෙක්ට වඩා දියුණු වෙන්න ඕනද නැද්ද? ගිහි කෙනා අඩනව නම් මං අඩන්න ඕනද? නෑ. නිවිහනේ හිල්ල ඒ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය දකින්න පුළුවන් වෙන්න ඕන. ඒක විය යුතුයි. මොකද මට නිදහස තියෙනවා. මම විවේකයෙන් ඉන්නේ. ඔබට දකින්න බැරි ඔබ ප්‍රශ්න උඩ ඉන්න නිසා. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේම දකින්නවද? ඒක උන්වහන්සේගේ පුද්ගලික අවබෝධය. ඒක ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. නිකන් තනියෙන් ලැබුණේ නෑ. එහෙම හිතන්න හොඳ නෑ. සමහර අයට හිතෙන මම මේ තනියෙන් අවබෝධ කරා නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැදලා තමයි ශ්‍රවණය කරලා තමයි මේ தත්තර මේ හිත පත් වුණේ. ඉතින් දැන් සිහියෙන් දකින්නවා. සෑම අරමුණක්ම සිහියෙන් දකින්නවා. දැන් උදේ මෙන්න මේ උපාසිකාව මට හම්බුණා. ඉතින් ඒ වෙලාවේ ඒෂණේ සතුටක් ඇති වුණා. ඇයි ගොඩක් කාලෙකින් තමයි දැක්කේ. ඒතර සතුට ඇති වුණේ ඇයි? එයා සත්පුරුෂ කෙනෙක් නිසා. අසත්පුරුෂ කෙනෙක් නම් සතුට ඇති වෙන්නේ නැහැ නේ. දැන් බොහොම සත්පුරුෂ නිසා අපිට උපකාර වෙන නිසා ඉතින් දැකීම ප්‍රියයි මනාපයි. ඒක අර සාමාන්‍ය පුතර්ජන සිතක ඇති වෙන ස්වභාවය. නමුත් ටිකක් වෙලා ගිහලා මෙනේ කරා ඒකත් නාම රූප දෙකක් විතර. නැත්තම් වෙන්නේ අපි ඇලෙනවා. ඇලුනට පස්සේ මේ උපාසිකාවට මාව දකින්නතු ඉන්න බැරි වෙනවා. මට යාව දකින්නතු ඉන්න බැරි.
ඊටපස්සේ අපි දෙන්නට සිද්ධන මෙහෙම බලබලා ඉන්න හැමදා. ඇයි වෙන්නේ? අපි දෙන්න ඒක හිතෙන් නාම රූප සංඥාවෙන් අදාගත්තේ නැත්නම්. දැන් වචනෙන් නොකියුවට එහෙම වෙන තැන් නැද්ද සම්බන්ධකම්? මානසිකව ඇති වෙන්නේ නැද්ද? දන්නේ නැහනේ. එහෙම වෙනවා. ඒක වෙන්නේ ඇයි? හිතට වසඟ වුණොත්. එහෙනම් ඒ දකින ශනේදී එවෙලිදී අර කතා බහ කරන නිසා බැරි වුණාට කතා කරද්දී අරමුණක් ගන්න බෑනේ. පස්සේ ගිහින් හිතන්න ඕන ඒත් නාම රූප දෙකක් විතරයි. වසඟේ පවත්තන්න බෑනේ. දැන් මට හිතෙන මේ උපාසිකාව මෙතන බැඳගෙන හැමදාම බණ අහනවා නම් හොඳයි කියලා. නමුත් එයා හැමදාම බැඳගෙන ඉඳලා බණ අහයිද? බැරි වෙයි. මොකද එයාට දෙන කටයුතු එක සමාහට ඊළඟ පොයට එයා එන එකක් නැහැ. එන්න බැරි වෙයි. සමාහට දකින්නවත් නැති වෙයි. එතකොට මම ඇලුනොත් මොකද වෙන්නේ? දැන් මෙතන උපාසකම් වල ගිය දෙනේ වැඳගෙන බණ ඇහුවද? දැන් ඒ කට්ටිය ගැන මම ඇලුනොත් මොකද වෙන්නේ? අනේ අර යාද ආවේ නෑනේ. මම බණ කියන්නේ ආද වැඩන්නේ. ඒතර මොනතරම් බොළඳ භාවයකට ලාමක භාවයකට භික්ෂුවක් පත් වුණා වෙනවද නේ? එහෙනම් මෙතන හිට තව කෙනෙක් ඉඳී ලබන පොවිට. ඒ ප්‍රශ්නයක් තියෙද? නෑ. මේ නාම රූප දෙක ගියා. අලුත් නාම රූප දෙකක් ආවා. ඒතර ඔබත් හිතනවා මේ ස්වාමීන් වහන්සේ කියන නාම රූප දෙක නැති වෙයි ලබන පොවිට. අලුත් නාම රූප දෙකක් මෙතෙන්ට ආවා. ඒත් අපි බණ අහන්න ඕනනේ. මොකද මැරෙන්නේ කරන් දෙයක් නැහැ. මැරුන්නේ නැහැනේ මම නැතේ කියලා. එහෙම වෙන්නේ නැහැ. අහනවා. හැබැයි අදහසක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිටියම අපිට තේරෙනවා හොඳයි. එහෙම එක එක කතන්දර තියෙනවා. ඒක ඉතින් ඔබේ කැමැත්තනේ. නමුත් මම හෙට අපවත් වෙනවා. අපවත් වෙලා පරලෝක ගමන් යනවා. මම ඉතින් කොහේ හරි ලෝකෙකට යනවා. ඊට පස්සේ මම එනවදයි බලන්න මෙයාලා. එන්නේ නැහැ. මේව ඔක්කොම කියන්නේ මොකටද? අවබෝධ වෙන්න. දැන් සමහර අය බයයි අපවත් වෙනව මැරෙනකෝ. බය වෙන්න එපා. ඒක වචනයක් විතරයි. වචනයෙන් මරන්න බෑ කෙනෙක්ව. ගලේ ගෙවුවොත් මැරෙන්නේ නැණි පින තියනවනම්. මේ මැරණායි කියලා නේ මං කියන්නේ. බැරි වෙලාවත් අපවත් වුනොත් අපි හිතාදා ගන්නවද නැද්ද? හදා ගන්න. මොකද උන්නාසී ගමන ගියා. අපි අපේ ගමන යන්න ඕන. එතකොට දේශකයන් වහන්සේ නමක් හොයාගෙන අපි අපේ ධර්ම කටයුතු ඉදිරියටත් කරගන්න ඕන. නේද? බැඩි ඇලීම කියන්නේ මොකද්ද? අන්න සක්කාය දිට්ඨිය. මේ මගේ උපාසිකාව දැන් ඊවා උපාසිකාව මගේ කියලා මම ගන්නවා. ඔය ගත්තම දැන් මට ආරංචින කොළඹ තියෙන තවත් පන්සලක ගිහිල්ලා ඒ හාමුදුරු කෙනෙක්ගේ දායකාවක් වෙලා කියලා. දැන් මාව බලන්නේ නැහැ. මට උපකාර කරන්නේ නැති වෙයි කියලා. ඔය මොකක්ද ඇති වෙන්නේ? සක්කාය දිට්ඨියෙන් හිටියොත් අර හාමුදුරුවොත් එක්ක අතරා වෙනවා. උපාසකම්මටත් බයිනවා. ඇයි මෙහෙ එන්නේ නැත්තේ කියලා. දැන් පන්සලවල එහෙම නැද්ද? පන්සලට එන්නේ නැතුව ආරණ්‍යට ගියොත් හාමුදුරුවෝ බයින උපාසකම්මලට. ඇයි මගේ කියලා අල්ලගත්ත. දැන් මේ පංචස්කන්ධ කොට මට පුළුවන් ද අල්ලගන්න? අද ලෙසත් පොයට ආව වෙන්න පුළුවන්. ඊළඟ පොයර නැති වෙන්න පුළුවන්. අපි ඇලුනොත් වෙන්නේ අනේ එදා ආව අද නැහැ. එහෙම ලෙඩක් හැදුනොත් නම් ඉවරයි. නිවන් දැකලත් ඉවරයි. මේ නිවන් දකින්නයි බණ කියන්නේ. නැතුව මේ අයව වට කරගෙන මේ සතුරු සාමිච්චියේදී හැමදාම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ආවොත් බණ කියනවා. නාවොත් එන කෙනාට හරි. මම ඉතින් මැරෙනකම් බණ කියන එක තමයි මගේ වැඩේ. මට වෙන වැඩක් නැහැනේ. භික්ෂුවගේ යුතුයකම් මොකද්ද? ධර්මයේ දේශනා කරන එක. ඒතර ශ්‍රාවක පිරිස අනුව ඒ දේශනාව වෙනස් වෙනවා. ඒක වෙනස් දෙයක්. දැන් මේ පිරිසට කියන බණ නෙවෙයි මං යටාල චෛත්‍යයෙන් දැන් ගියේ නේ. එහෙදි කිව්වේ මේක නෙවෙයි. එහේ අයට ගැළපෙන්න තමයි හිට බණ කිව්වේ. දැන් මෙහි අයට මිට වඩා තේරුමක් තියෙන නිසා මේ වගේ ගැඹුරු ධර්ම කාරණා කතා බහ කරනවා. එහෙනම් සක්කාය දිට්ඨිය තියෙනවා කියන්නේ අපි එතනම අහුවෙලා. බණ කියද්දිත් එන අපි අහුවෙලා නේ. ආ මේ පිරිසටම මම බණ කියන්න ඕනේ. එහෙම එකක් නෑ. දැන් මම මේක යොදාගත්තේ මොකද? හවස්වරුගේ 12න් පස්සේ මට විවේකයි. ඒ වෙලාවේ තවත් පිරිසකට මේ ධර්මයේ කියා දෙන්න ලැබෙනවා නේද? ඒක ලොකු පිනක් නේ නේ. එහෙමද නැද්ද? එහෙම තමයි. හැබැයි කොහොම වුණත් කමන තුනහමාරට මෙහෙට එන්නත් ඕන නැත්තම්. අනිත් අයගෙන් බේරෙන්නද මෙහෙ ඉන්නයි. අපි මෙදුරු ඉඳන් එන්නේ ස්වාමින්වහන්සේලගෙන් බණාන බුහාදල එහෙම යනවා කියලා. ඊට පස්සේ කලින් ප්‍රශ්න ආවනේම නේ. චෝදනාව නේ. නිසා වෙලාවට ආවා. කොහොමරි මං ආවා ඉතින්. නමුත් මොකද කරේ? අලුත් පිනකුත් මට කරගන්න ලැබුණා. සාදු කියලා අනුමෝදන් වේවි. එහෙනම් මේක තමයි ලොකුම බන්ධනය. ඒ කියන්නේ කඹ 10න් හයියම කඹේ තමයි සක්කාය දිට්ඨිය. සංසාරගෙන කනුවට බැඳපු කඹ 10ක් තියෙනවා. ඒ 10න් දරුණුම හයියම කඹේ තමයි කඩාන අමාරුම එක තමයි පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. මේක කඩාගත්ත කියන්නේ ඊතුරු කඹ ටික ඉබේටම කැඩෙනවා. මේ කඩන්න තමයි නාම රූප සංඥාව භාවිතයට ගන්න කිව්වේ හැම වෙලාවෙකම. පාරේ යනකොට අපි ඉස්සරහට හම්බ වෙන අයව අපි ගන්න ඕන නාම රූප දෙකක් කියලා. ඒ කියන්නේ ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවෙන්න. මේ උපාසිකාව ගැන දැන් මොකද්ද මං හිතන්න කිව්වේ? නාම රූප
සංඥා. දැන් නම් කිව්වේ නැහැ කියලා තරහ වෙන්න එපා. හැමෝගෙම නම් කියන්න බෑ. මම එක උදාහරණයක් උදාහරණ විතර නම කිව්වේ. නම සම්මුතියනේ නේ. පෙන්නලකුවට තේරෙන්නේ නැහැ නේ නමක් කියන්නේ. දැන් මගේ නමක් කියයි කියලා මේ බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ කවුරුවක්. මොකද ඒක සක්කාය දිට්ඨියට වැටුණා ඊට පස්සේ. නේද? හරි. එහෙනම් මේ මොනවද ඔක්කොම? පොදුවේ නාම රූප සංඥාව. එතකොට මේ නාම රූප සංඥාව මොකද්ද? තත්ත්වයේ නාම රූප නිට්ටයද? අනිත්‍යයි. දැන් ගිය පොයේ තිබිච්ච මෙයාලගේ නාම රූප දැන් තියෙද? නැහැ. තිබිච්ච තනක්වත් තියෙද? තිබිච්ච තනක්වත් නැහැ. මගේ නාම රූප ටිකද? ගෙවි ගෙවි එතනම නිරුද්ධ වුණා. ආයි කොහෙවත් ගියේ? මෙතනින් නැගිටිනකොටම ඒ අවසන්. ආය නැහැ. එහෙනම් මේ නාම රූපත් ඔබ මෙතනින් නැගිටිනකොටත් අවසන් වෙලා අවසానයි. ඊට පස්සේ අලුත් නාම රූප සමූහයක් එතනින් ආයිමත් පහළ වෙනවා. ඒකත් ප්‍රවාහයක් වගේ ගලන ගඟක් වගේ ශනේෂනේෂනේෂනේ සිඳි සිඳි බිඳි බිඳි නැති වෙවි යනවා. නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා. කොහෙවත් ස්ථිරද? එහෙනම් මේ ස්වන අනිත්‍යතාවය තමයි අන්තිමට දකින්න ඕනේ. ස්වනයක් ස්වනයක් පාස. ගොරෝසු අනිත්‍යතාව පේනවා. දැන් එදා කොණ්ඩි දිලා තිබුණා, දැන් ඉදිලා කියලා බලනකොට ඒක අනිත්‍ය බව පේනවා. ඒක ගොරෝසු එකනේ. ඒකට වඩා වැදගත් වෙන නිවන් දකින්න ඕනේ ස්වනේෂණයේ සිදුවෙන නාම රූපවල බිඳීම දකින්න ඕනේ. එනම් මෙතන කෝ උද්‍යබ්බේ ඥාන කියලා ඇතිවීම සහ නැතිවීම. ඉපදෙනවා නාම රූප බිඳෙනවා. ඊට පස්සේ බංග ඥාණයෙන් කියන්නේ බිඳින බිඳී යනවා. නිතරම බිඳීමක් නැතිවීමක්ම පෙනී යනවා. ළඟට බය බය නිස් ඇති වෙනවා ඊට පස්සේ. බිඳෙනවා නම් බය ඇති වෙනවා. බය ඥාන, බයතුපට්ඨාන. ඊළඟට බය නිසා ආදීනව ඥාණය. ආදීනව දැකීමෙන් නිබ්බිදා ඥාණය කලකිරීම ඇති වෙනවා. එතෙන්ට ගමන් කියලා දුන්නා නේ උදේ. එතෙන් පස්සේ තියෙනවා නිබ්බිදා ඥාණයෙන් පස්සේ ඇති වෙනවා මුංචිතු කම්මතා ඥාන. ඒ කියන්නේ කලකිරුණ නිසා සසරින් නිදහස් වීමේ කැමැත්ත හිතට ඇති වෙනවා. දැන් මේ ඇති වෙන්නේ කාටද? නාම රූප විදර්ශනා වඩන යෝගා වචරයට. ඒ කියන්නේ එකින් එක ඇති වෙන්නේ. මේ ඔක්කොම එකපාර ඇති වෙන්නේ නැහැ. පිළිවෙලට යනවා. මුංචිතු කම්මතාවෙන් කියන්නේ සසරින් මිදීමේ කැමැත්ත. ඒ සඳහා උත්සාහ කරන පටිසංකා ඥාන ඊළඟ ඥානෙ. මිදුණු කැමැත්ත ඇති වෙනවා ඊළඟ ඥානෙ. පටිසංකා ඥාන කියනවා සසරින් මිදෙන්න උත්සාහ කරනවා. ඊළඟට එහෙම උත්සාහ කරද්දී ආගීත උපේක්ෂාවට වැටෙනවලු සංඛාර ගැන එකට කියන සංඛාර උපේක්ෂා ඥාණය. ඒ කියන්නේ දුක දැක්ක කියලා අමුතු සතුටකුත් නැහැ. සසර ගැන දැන් අමුතු බයකුත් නැහැ. ලොකු බයකුත් නැහැ, ලොකු සතුටකුත් නැහැ. ඒ දෙකම නැතුව නාම රූප විදර්ශනාව කරමින් සැනසille සංසුන්ව ඉන්නවා කියන්නේ සංඛාර උපේක්ෂා ඥාණය. ලෝතුරා බුදුබව පතපු අපේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච. උන්වහන්සේගේ පොත්වල සඳහන් වෙනවා ඒ ඥානිය දක්වා ස්වාමීන් වහන්සේ දිනු කරයි කියලා. සංඛාර උපේක්ෂා. මේ ෆොටෝ එකේ වැඩ ඉන්නේ අතිපූජනීය අරියධම්ම ස්වාමීන් වහන්සේ. නාවි වෙනේ අරියධම්ම ස්වාමීන්. උන්වහන්සේ බුරුම රටට ගිහිල්ලත් භාවනා වැඩුවා. ඊට පස්සේ ඉතින් රට නොගියත් ඒ අත්දැකීමකට තමයි වැඩි. නිතරම භාවනා යෝගීව තමයි හිටියේ. මොන භාවනාවද? නාම රූප විදර්ශන. දැස් දෙකෙන් බැලුවට පේන්නේ නැහැ භාවනා වඩනවා කියලා. මොකද ඇස් අරගෙන කටයුතු කරන ගමන් ඉන්නේ ස්වාමීන් වහන්සේලා. හැබැයි උන්වහන්සේගේ හිතේ තිබුණා මෙන්න මේ උපේක්ෂා. නාම රූප පිළිබඳ උපේක්ෂා. ඒකට කියනවා සංඛාර උපේක්ෂා ඥානය. එතනින් ඉහළට ගියේ නැත්තේ ඉහළට යන්න බෑ ගියෝ සෝවාන් ඵලයට පත් වෙන. මොකද එහෙම යන්න අදහසක් නැහැ. ලෝතුරා බුදුබව පතන උතුමන්ට ඔතෙන්ට තමයි යන්න පුළුවන්. ඊට එහාට දියුණු කරන්නේ නැහැ. ඉතින් මේ ආත්මි සෝවාන් වෙන කැමති කෙනා ඊට පස්සේ කරන්නේ මොකද්ද? සංඛාර උපේක්ෂා ඥානයෙන් පස්සේ තවදුරටත් උත්සාහ කරලා ගෝත්‍ර භූඥානයටපත් වෙලා පෘථග්ජන ගෝත්‍රය අත්හැරලා ආර්ය ගෝත්‍රයට මාරු වෙනවා. අනුලෝම ඥාණයෙන් පස්සේ සෝවාන් මාර්ගසිතට යනවා. මාර්ගසිතේදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණයෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. සාදු කියන. දැන් මට වචන 10ක්වත් ගියේ නැහැ. ඔබ කියන්නේ තප්පර ගාණක් ගියේ. හැබැයි මේක කරන්න කල්ප ගාණක්, ඔය වැඩේ කරන්න කල්ප ගාණක් යනවා. කියන්න බෑ කොච්චර කල් ඇයිද කියලා. ඉතින් තාම මග මේ පාරවත් හදාගෙන නැහනේ. නාම රූප විදර්ශනාවත් තාම ප්‍රකටද හැමෝටම? ගොඩක් අය ප්‍රකට නැහැ. දැන් අද ආපු අයට සමහරට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. කවන්නේ කරුණාවෙන් අහගෙන ඉන්න. ඔබට වැටහෙනව පස්සේ දැන් මේ පොතේ තියෙන ප්‍රශ්න අහලා ඒව මම කියනකොට වැටහෙයි. දැන් මේ අපි කියන්නේ දිගට දියුණු කරගෙන ගිහිල්ලා මේ නිවන් මඟ දියුණු කරන්නේ කොහොමද? එතකොට ඔය සැලැස්මටම තමයි සකදාගාමී වෙන්න තියෙන්නේ. ඒත් අර විදර්ශනාවද එකපාරක් වැඩුණානේ. එකපාරක් මේ කෙලෙස් කැපුවානේ. ඊට පස්සේ කෙලෙස් නැති කරන්න අමාරු නෑ. ඇයි තුනක් නැති වුණා? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීල.
දැන් මම මගේ ආත්මය කියන මුලාව නිසා තමයි සත්තු මරන්නේ. මම මගේ නිසා තමයි හොරකම් කරන්නේ. කාම මිච්ඡාචාරය. බොරු කියන්නේ සුර. මේ පස්පව් කරන්නේ. ඒකට අම්මා මරන්න, තාත්තා මරන්න, රහතුන් මරන්න, බුදුන්ගේ ලේසලවන්න, සංඝ බේදය කරන්න පෙළඹෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය තියෙන නිසා. දෙක නෑ කියන්නේ කවදාවත් මේ ආර්ය ශ්‍රාවකයා පස් මේ පංචානන්තරිය කර්ම කරනවද? නෑ. නියත මිසදුටු ගන්නවද? නෑ. පස්පව් කරනවද? නෑ. අපායගාමි පව් කරන්නේ නැති නිසා සෝතාපන්න ආර්යයන් වහන්සේ නිරේ තිරිසන් ප්‍රේත අසුර සතර අපායට කවදාවත් වැටෙන්නේ නෑ. අන්න සදාකාලික රැකවරණ ලැබුණා දැන්. ස්ථිරයි ඒකට. එහෙම නැති අය ස්ථිර නෑ. සුගතියට යන්න පුළුවන්. ආයි කවදාහරි දුගතියට එන්නත් පුළුවන්. සෝකරපෝතිකා කතාව කියනවනේ. එක රාජකුමාර සිටු කුමාරිකාවක් වැසිකිලි වලක පණුව ඉන්න දැකලා පූර්ලක සංඥා වඩලා ඒක භාවිතා කරලා ධාන ලැබලා ධානවල අරූප ධාන දක්වා වැඩුවා. නේව සංඥා නාසයන්. පස්සේ මේ කුමාරිකාව මරණයටපත් වෙලා ධාන වසීභාවයේ තිබිලා එයා ගිහින් ඉපදුනා නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූප බ්‍රහ්ම ලෝකේ. භවාග්‍රණේ කියන්නේ භවයේ කෙළවර. ඊට පස්සේ මොකද වුනේ? පසු කාලෙක දිව්‍ය ලෝකෙට ඇවිල්ලා එහෙම චුත වෙලා ඊරියෙක් වෙලා ඉපදුනා. අවුදුනේ ඊරියෙක්. සූකර පෝතිකාව ඊරි පැටික්ක කියලා කියන්නේ. සිංහලෙන් කිව්වොත්. එතකොට බුදුරජාණන් සිනාපාල කරනනේ මේ ඊරි දැකලා ආනන්ද සානන්දට මොකද කියලා මේ සානන්දසේ අහනවනේ. එතකොට කියන ආනන්ද මේ ඊරිය සේමසේගෙන නෙවෙයි කලින් ආත්මක නේව සංඥා නා සංඥායතන භවග්‍රේ ඉඳලා තමයි දැන් මෙතෙන්ට එකපාරට ආව නෙවෙයි දිව්‍ය ලෝකෙට ඇවිල්ලා කර්ම ගෙවෙනකොට කර්ම නැ කුසල් නැති වුණා මොකද වෙන්නේ අකුසල් පල දෙනවා. ඒතර අකුසල් පල දෙනකොට මේක හැමෝටම වෙනවා කියලා නේ මං කියන්නේ. භවයේ ස්වභාවය. තමඩ ඔබ බොහෝ පිං කළා නම් ඔබට මේ විපාක දෙන්න තැන් තියේවි. නමුත් මෙයාට තැනක් නැතිකොට මෙයා ඉපදුනේ කොහෙද? ඊරියෙක් වෙලා. එතකොට දේශනා කළා උක්කිත්තා පුඤ්ඤ තේජේන මහා පුණ්‍ය තේජස නිසා කාම රූප ගතින් ගතා කාම රූප අරූප මේ තුන් භවයේ භවයෙන් භවයට ගිහිල්ලා ගතින් ගතා කියන්නේ ඒකයි භවයෙන් භවයට ගිහිල්ලා භවග්ගතම්පි සම්පත අන්තිමට භවාග්‍රයටත් ගිහිල්ලා නේව සංඥා නා සංඥාට දන ගිහිල්ලා පුනා ගච්ඡානි දුග්ගති සසර ස්වභාවය නිසා නැවත දුගතියටම දැන් ඊරියෙක් කියන්නේ තිරිසන් ආත්මෙ එහෙම වුණා. එතකොට බලන්න සංසාරයේ ස්වභාව භවයේ ස්වභාවය මේ අවබෝධය ඇති නොකරගත්තොත් ධාන වැඩුවයි කියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අවබෝධ ඥානය නාම රූප විදර්ශනාවම බලවත් කරගන්න. එතකොට මේ අවබෝධය කියන එක කාටවත් නැති කරන්න බෑ. ඒක දිව්‍ය ලෝකෙට ගියත් තව දියුණු වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට ගියත් දියුණු වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට අපි මේ අවබෝධය පිළිထන්න ඕනේ. මොකද ඒ කියන කාන්තාවට නිවන් අවබෝධය තිබුණේ නැහැ එතකොට. එයා මේ අබුද්ධෝත්පාද කාලයක තමයි පූර්ලක සංඥාවට ලේකෙන් ධාන ලබාගෙන ගියේ. ඉතින් මේ සෝකර භෞතිකාවට නිෂ්ඵල වුණේ නැහැ. පසු කාලෙක ගෝඨයිම්බර කියන යෝධයාගේ බිරිඳ වෙලා ඉපදුනෙත් ඇයමයි. පසු එතුමිය රහත් ඵලයටපත් වෙලා අමා මහ නිවන අවබෝධ කරා. ඉතින් ඊරියෙක් වෙලා හරි බුදු කෙනෙක්ට හම්බ වුණේ පින නිසානේ. මේ බණ හරි අහන්නේ එතුමියගේ පිනත් වෙච්ච නිසානේ අරමුණු වුණේ. නේද? කොච්චර ඌරෝ ඊරියෝ ඉන්නවද ලෝකේ? බුදු කෙනෙක්ට හම්බ වෙලා නැහැ. නේද? බුදු කෙනෙක්ට හම්බ වෙන ඊරියෙක් වෙලා හරි ලැබුණේ පින තියෙන නිසා. අපි අපිට හම්බ වුණාද කියලා අපි දන්නෙත් නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සංසාරවමනි ස්වභාවය ඒකයි. ඒකෙන් අත මිදෙන්න නම් අපි පුළුවන් තරම් අවබෝධ ඥාණයම දිනු කරගන්න ඕනේ. මොනවා කරත් කමන්නේ මේ නාම රූප දෙකක් ය මේ තියෙන්නේ කියන සංඥාවේ අපි ඉන්න ඕනේ හැමදෙස්සෙම. මොනවා කියන්නේ මොනවා කරත් කියන්නේ වැරදි කරන්න කියන එක නෙවෙයි. මොන ක්‍රියාවේ යෙදුණත් මොන කර්මාන්තයේ යෙදුණත් මොන රැකියාවේ යෙදුණත් තමන් ඒ ස්ථානයේදී ප්‍රඥාව භාවිතා කරන්නට ඕන මේ නාම රූප දෙක පැවැත්මක් පමණයි. අන්න ඒ ගැන හිතන්නේ නාම රූප සමූහයක දැන් කෙනෙක් ගත්තොත් මේත් නාම රූප දෙක පැවැත්මක් විතරයි. තමනුත් නාම රූප දෙකක් අනනුත් නාම රූප. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්න පාර. ඒ තැන සක්කාය දිට්ඨිය අඩු වෙනවා එන්නේ නැයි මම කියන අදහස නැති වෙනවා. මම ආයනේ කියන එක නැති වෙනවා. දැන් මම කියන සංඥාව ඉන්නකම් අපි පුදුම විදිහට බයයි මැරෙන්න. හරි බයයි නේ මැරෙන මරණය ගැන කොහොමද ඉස්සර දැන් ධර්මයේ දන්නේ නැති කාලේ බයයි නේද? දැන් නම් බය නැහැ අහලා අහලා දැන් මරණය ගැන දන්නවා. ඇයි බය මරණයට බය මොකද ගොඩක් මම කියන සංඥාව මගේ කියන සංඥාව. තුවාල වෙන්න බයයි. කපනවට ඇඟ බයයි. සමහරවිට බෙහෙත් විඳිනවටත් බයයි නේද?
අනේ මන්ද බය නැද්ද? බයයි බයයි. නේද? දත් කූරු කාගෙන ඇස් පියාගෙන මරන්න යනවාගෙන. ඉතින් බෙහෙත් කටුවෙන් විදින එකටත් බය අපි. අනිත් ඒවට කොච්චර බයයිද? ඒ මොකද? දැන් මම කියන එක නැති වුණාම ඔන්න ඔහෙ විද ගන්න කියලා ඉන්නවා ඉතින් පැත්තකට වෙලා. ඇයි කය මගේ නෙවෙයිනේ එතකොට. හැබැයි අවබෝධ වෙන්න ඕන. වචනයෙන් කොට බෑ. නැත්නම් මිසි එනකොටම කලන්තය දාලා ඉවරයි. කටුව දගෙනකොටම කලන්තය දිරි ඉවරයි. ඇයි තාම ඒ සංඥාව ගිහිල්ලා නැහැ. සමහර අය එහෙම සංඥා තියෙනවා ඉතින් අර දුර්වලකම්නේ. මානසික. එහෙම අර ලේ දැක්කම ක්ලාන්ත වෙන, කටුව ගියනො දැක්කම ක්ලාන්ත වෙන. සමහර කටුව ගියනකොටම ලෙඩේ හොඳ වෙන විදිය ධර්මතාවක් තියෙන සමහර විට. නේද? ලෙඩ රෝගසෝ වෙනවා. ඕන්නෑ විදිහින් හොඳයි කියලා කියනවා. ඒ තරමට ඒ මොකද? ආත්ම දෘෂ්ටිය මැනගන්න අවස්ථා. දැනුත් තියෙනවා. දැන් හරි යට වෙලා තියෙන. දැන් බණ කියන නිසා මගෙත් යට වෙලා තියෙන්නේ. බණ අහන්න නිසා ඔබෙත් යට වෙලා. හැබැයි මොනවා හරි වෙලා බලන්න ඕන වෙන දේ. එකපාරටම එන්නේ නාම රූප සංඥා. දුක එනවා. විලාප එනවා. ඇඬීම ඇඬීම එනවා. ඒ නිසා මේක දිනෙන් දින අප දියුණු කරගෙන අපිට මේ නාම රූප සංඥාව දියුණු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. තව තියෙනම් මොනවාරි අහන්න ඉතින් අතරමඟදී අහන්න මේ ප්‍රශ්න. එහෙමනම් සක්කාය දිට්ඨිය කියන්නේ ඕක. විචිකිච්ඡාව කියන්නේ ඉතින් අනුව යන තව සංයෝජන තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ආදී අටතන පිළිබඳ සැකේ. එකක් දුරු වෙනවා සෝවාණන කොට. තුන්වෙනි එක සීලබ්බත පරාමස්. කයට දුක් දීලා වෘත රැකලා නිවන් දකින්න පුළුවන් කියන එක. ඉතින් මේවා ඔක්කොම තුනම නැති වෙනවා අර සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ එක කඹයක් අපාදී කම තුනක්ම ගැලවෙනවා. දැන් තව කීයක් තියේ? හතක් තියෙනවා. ඇත්තටම සෝවාන් වුණා නම් මෙන්න මේ ඥාන පහ තියෙන්න ඕන. පළවෙනි ඥානය මාර්ග ඥානය. දෙවෙනි ඥානය ඵල ඥානය. මොන ඥානද? ඵල ඥානය. ඒක දෙන්නේ නිකම් ඵල කියන්න එපා. සෝවාන් ඵල ඥානය. නැත්නම් ඒක වෙනස් අර්ථයක් වෙනවනේ. එහෙනම් මෙහෙම කියමු. සෝවාන් මාර්ග ඥානය, සෝවාන් ඵල ඥානය. එතකොට ඒ ශ්‍රාවකයාම දන්නවා මේ සෝවාන් මාර්ගය. මේ සෝවාන් ඵලය පිළිබඳ ඥානය. හීන ක්ලේශ ඥානය. නැති කරපු කෙලෙස් ගැන දන්න ඥාන, හීන ක්ලේශ. ඒ කියන්නේ මොනවද නැති වුනේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සිරප. දැන් මේ දැනුමෙන් දන්න එක නෙවෙයි, ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන මෙන්න මේ සංයෝජන තුන නැති වුණයි කියලා. දැන් අපිටත් දැනුම තියෙනවා. අපි සෝවාන්ලා නෙවෙයිනේ. අපි සුතමේ ඥාණයෙන් තමයි මේ කියන්නේ. ඒක සෝවාන් වෙච්ච ශ්‍රාවකයා දන්න අවබෝධයෙන්ම මේ සංයෝජන තුන මට නැහැ. මගේ సంతානේ නැහැ. ඒක තමන්ගේ හිතින්ම තමන්ට එන අවබෝධය. ඒකට සෝවාන් වෙන්නම ඕන. ඊළඟට ශේෂ ක්ලේශ ඥානෙ. තව ඉතුරු ක්ලේශ කීයද? හතයි. කාමරාග පටික, රූපරාග, අරූපරාග, මානුද්දච, අවිජ්ජා. හතක් තියෙනවා. අන්තිම ඥානෙ තමයි නිර්වාණ ඥානෙ. දැන් මතක තියාගන්න සෝවාන් මාර්ග ඥානෙ, සෝවාන් ඵල ඥානෙ, හීන ක්ලේශ ඥානෙ, ශේෂ ක්ලේශ ඥානෙ, නිබ්බාණ ඥානෙ. මේවට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන. සෝවාන් ඵලයේ තියෙන ප්‍රත්‍යේෂා ඥාන පහක්. එහෙනම් කෙනෙක් සෝවාන් නම් දැනගන්නේ කොහොමද? ওই ඥාන පහ යාට තියෙනවා. දැන් පාදක මහත්තයා, බණ්ඩාර මහත්තයා නේ? බණ්ඩාර මහත්තයාට පේනවා එකා විශාල වටාපතක් වගේ ආලෝකයක් භාවනා කරද්දී. දැන් පාදක මහත්තයා සතුටුලාවිල්ල කියනවා, "රාමුදුරනි, ඊරෑම සෝවාන් වුණා." දැන් අහනවා, "එන සක්කාය දිට්ඨිය තියෙයි නැතේ?" එක එක ලොකු වෙලා යනවා. ඒ අර විභූත රූප පේනේවා අපිට. අපේ අර තමන් එක තමයි, ඒක තමයි. ඒ අර භාවනා කරද්දී හිත නිසල වෙනවනේ. නිසල වෙන්න 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 මේ දැන් මටත් එහෙම වෙලා තියෙනවා. දැන් බණ කියනකොට මට පේන මාවමේ පිම්බිලා උඩ යනවා වගේ. ඒ හැටි. ඒ මොකද අර හිත එක්තැන් වෙනකොට වෙන දේවල්. උවිත වඩා තව තව ඒවා වෙනවා. දැන් සමාධිය වැඩි වෙනකොට බලන්න කොහෙනද මොන මොන වේද කියලා. ඊට පස්සේ සමහර කඩෙත් එපා වෙන්න ඉඩ තියෙනවා කාලයක් යනකොට. නේද? ඒකත් එපා. ඒ කියන්නේ සමාධිය බලවත් වෙන්න වෙන්න වෙන්නේ මේ බාහිර ලෝකෙත් එක්ක බැඳෙන්න තියෙන ගතිය එපා. නේද? පේන දේවල් එක එක විකාරයව පේනවා. අපි දන්නේ නැතුනට. දැන් ඇඟ ලොකු වෙනවා වගේ පේන එක සාමාන්‍ය දෙයක්. ඒක පේනවා. එහෙම වෙනවා. අර සමාධිය වැඩි කරනකොට තමන් කය තමන්ටම පේනවා ලොකු වෙනවා. ඒක මේ බය වෙන්න දෙයක් නැහැ ඒක. ප්‍රශ්නයක්. ඒක ඇත්තරනේ ගන්න වෙයි හිතින් නැවෙනවා. සමාධිය එනකොට දැන් අපිට තිබුණා නම් ඔළුව එකක් කුම්පරණේවා. සමාධිය වැඩෙනකොට තමයි මේ ඔළුව එකක් කුම්මතුවෙන්නේ. ඔළුව රිදෙන්න ගන්නවා. අත එකක් කුම්මතුන අතරි දෙන්න ගන්නවා. අර යටපත් වෙච්ච සියුම් වේදනා තියෙනවනේ මේ හිත සංසුන් වෙන්න 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 මොකද වෙන්නේ? පරණ ඔක්කොම ලෙඩ ගොඩවලට ගෙන්න ගන්නවා. ඊට පස්සේ අතරි දෙනවා, මෙතන රිදෙනවා, බෙල්ල රිදෙනවායි කියයි. නේ? සසරදි ගහව පාරක් කොහෙරදවිල ඒක පවා ඉන්න පුළුවන්.
ඒව එනකොට බය වෙන්න එපා. ඒව එන්න දෙන්න. ආවට මේ කිසි දෙයක් ස්ථීරව තියෙන්නේ ඒව යන අපිට අවශ්‍ය වෙන ආලෝක සංඥා විතරයි. ඒ සුදු පාට හෝ කහ පාට තමන්ගේ ඉස්සරහට එන ආලෝකය තමයි තමන් වඩන්න ඕන, වර්ධනය කරගන්න ඕන. ඒක තමයි අපිට සමාධියට ඕන වෙන්නේ. ඉතින් ආලෝක සංඥාවක් කියන්නේ ඉතුරු ටික කරන්න අමාරු නෑ. මොකද බලන්න දෙයක් තියෙනවානේ. දැන් ඕක එනකන් හරි අමාරු ඉන්න. හිත හෙට යනවා, මෙහෙට යනවා, නලියනවා. හැබැයි ඇස් පියාගත්තු ගමන් මේ සංඥාව කියන්නේ තමන් මහා පුණ්‍යවන්තයෙක්. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙක්, පින් කරපු කෙනෙක්. ඒ පාරමී කුසලයේ බලවත් වීම නිසායි මේ ආලෝකය එන්නේ. දැන් මම අද වණ කියලා මහා පින් කරගෙන ගිහලා අද රැයට මම භාවනාවට වාඩි වුණා. සමහරට මට යම්කිසි ඒ වගේ සහනයක් එයි. ඇයි එන්න හේතුව? අද උදේ ඉඳන් හවස වෙනකම් මහා පාරමී කුසලයක් ධර්ම දානයක් සිද්ධ කළාම. ඒතර ඒ සතුට දැන් හිතේ තියෙනවනේ තාමත්. දැන් ඕක 6ට 6 මාරණකනුත් තියේ. ඒතර භාවනාවට මට වාඩි වෙන ලැබුණොත් ඒ එතකොට ඒ සතුට ප්‍රීතිය බලපාන්නේ නැද්ද? බලපාන. එහෙනම් දවසින් දවස අපි පින් කරනවායි කියන්නේ අපේ සමාධියට ඒක පොහොරක් වෙනවා, හේතුවක් වෙනවා. ඊයේ නැතිබුණු සමාධිය අද වැඩෙන්න පුළුවන්. මොකද අද මම වැඩිපුර කුසලයක් කරගත්ත නිසා. දැන් මේක අතිරේක කුසලයක්නේ. දැන් මේකේ වාසනාව ලැබුණ ඔබ මා හොයාගෙන අපේ ආරන්ට කොහොම හරි ආපු නිසා, තෙල් ගහගෙන සල්ලි විදන් කරගෙන බයික් වල නැගලා වාහන වල නැගලා ඒ ආපේකට මම එක පැත්තකින් මමත් පින් දෙන්න ඕන. ඇයි ඔබ මෙහෙම මේ ආරන්නේ හොයාගෙන ආවේ නැත්නම් අපිට බණ කියලා පින් කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් පිරිස වැඩි වීම නෙවෙයි අපේ බලාපොරොත්තුව. ඇත්තටම දැන් මේ ආරන්නේ අද පුදවසින අපිට ලොකු පිරිසක් එන්නේ නැහනේ. අපේ 200ක් 250 300 වෙසක් පොඩ 300ක් අතර ඉන්නවා. මේ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම අවබෝධයෙන් සිල්වතුන් වහන්සේලා හඳුනාගෙන සිහිනුවණින් නිවන් මාර්ග යන පිරිසක් තමයි අපිට ඕන. එහෙම පිරිසක් තමයි දැන් ඉන්නේ ඇත්තටම. ඉතින් මේ අය බොහොම දුර ගෙවාගෙන මේ එනවා. ඒ එන එකෙන් අපිට පුණ්‍යලාභයක් ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරා. පුණ්‍යලාභයෙන්ම බලාගෙන වෙන කිසි ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැත. සාදු කියන. එන අද මම පින් කරගත්තු නිසා මේ පාරමී බලයෙන් මම භාවනාවට වාඩි වුණොත් මටත් ඒක හේතු වෙනවද නැද්ද සමාධියට? හේතු වෙනවා. නෑ, ඇලීමක් නෙවෙයි. ඒක කුසලයන්නේ. දැන් කුසල් කරන්න ඕන. කුසල් කරන ගමන් ඇලීම තියෙනවනේ කොහොමද අපිට? තණ්හාව තාම තියෙනවනේ. ඒ කියන්නේ ඒ තණ්හාව ඉඳගෙන තමයි කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්න ඕන. දැන් රහත් වෙලා කෙලෙස් නැති කරනව නෙවෙයිනේ. රහත් වුණාම නම් ඇලීම නෑ. එතකම්ම මේ කුසල චේතනා පහළ වෙනකන් ඇලීම. ඉතින් දැන් මෙතන මේ ධර්ම දේශනා කරන එන කට්ටිය ගැන මම කිව්වේ ඇලීම නිසා නෙවෙයි. එයාල එන නිසා තමයි මට මේ ධර්මය කියන්න ලැබෙන්නේ. හැබැයි මේ පුද්ගල වශයෙන් නෑ. මේ දැන් ඔය උපාසිකාවවත් මේ උපාසිකාවවත් නාවත් ඒක ප්‍රශ්නයක් නෑ. කවුරු ආවත් කමක් නෑ. එන්න ඕන කවුද? සද්ධාව තියෙන පිරිසක් ආවොත් ඇති. එතකොට එයාලනේ සද්ධාවෙන් මේක අහන්නේ. දැන් මෙහෙම ගමුකෝ. දැන් මෙතන මම මේක කිය ඉන්නවා. අර උපාසිකාව නැගිටිනවා. එයා යන වතුර බොන්න. මෙයා යන ආයිමත් තව කොහේ හරි. මෙහෙම වුණොතින් මොකද වෙන්නේ දේශනාවට? දේශකයන් නැහැ එපා වෙනවනේ. කිසි අර සද්දා ගෞරවයක් නැහැ. හිතුන ගමන් නැගිටලා යනවා. ආයිමත් වෙනවා. ආයිමත් යනවා. ඈනුන් අරිනවා. හයියෙන් ඈනුන් යවනවා. සමාහට බණ ඉවර කරන්න කියලා ඈනුන් යවන අය ඉන්නවා. දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ? දේශනාව තනිකරම දේශයට බර වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? කරුණු 10ක් කියන්න තිබුණා නේද? එක කරුණක් කියලා 6ට ඉවර කරන්න තිබිච්ච එක පහටම ඉවර කරනවා. දැන් උදේ මම දේශනා කරගෙන යනකොට මට දැනුණා මේක ඉවර කරන්න හිතෙන්නේ නැහැ වගේ. ඉතින් බෑනේ කරන්න, ඉවර කරන්න එපා කොහොමද? අර ඒ වැටහීම එන්න එන්න සතුට ඇති වෙන්නේ. මට ශ්‍රද්ධාව ඇති වෙනවා මම මේ කරුණු කියද්දි. මේ ඇත්තන්ට ශ්‍රද්ධාව ඇති වෙන බව මට පේනුණා. දකින්නකොට ඒ ඉරියව් වලින්. ඉතින් ඒ අයටත් මට හිතුණා මේක අවසන් නොවේවා කියලා පැතුමක් තියෙන බව මටත් තිබුණා. නමුත් ඒක පවත් ගන්න පුළුවන් කම නෑ. ඒ රහතන් වහන්සේලාගේ ආශ්චර්ය නිසා තමයි එහෙම වෙන්නේ. ඒක අපේ ආශ්චර්යයක් නෙමෙයි. මේ බුදු ගුණ, සංඝ ගුණ, රහතන් වහන්සේලා ගුණ කියද්දි ඒක සීමාවක් නෑ. ලිමිට් එක පාලනයක් එන්නේ නැහැ. නමුත් අපි පාලනයක් දා ගන්න මොකද වෙලාව සීමිතයි. තව කරුණ තිබුණත්, ශ්‍රද්ධාව ඇති වුණත් අපි සමුගෙන යා යුතුනේ. නැත්තම් මේක දවසෙම ඉන්න ඕන බ්‍රහ්ම ලෝකේ වගේ දිව්‍ය ලෝකෙ හිටියනම් දවස් මාස 3ක් තිස්සේ අභිධර්මයේ කිව්ව විදුරයන් සීකනේ මේ දිව්‍ය ලෝකේ. සයර්කුත්යක් නැහැනේ. කකුල් දෙන්නේ නැහැනේ. දැන් අපිට කොච්චර ශ්‍රද්ධාව තිබුණත් හය පහ වෙනකොටම ශ්‍රද්ධාවේ කටුව එන්නේ නැන අඩු වෙනවා. ඇයි කටුව පයින් වතනේ? අර කටුව පයින්කොට මේ කටුව එන්නේ අනිත් පැත්තට කරගෙන. මොකද ළමයි බලන් ඇති. ගෙදර ගිහින් බැනුම් අහන්න වෙනවා. ඇයි අම්මෝ පරක්කු උනේ? ආ මහත්ය බලන් ඇති. ඒ වගේ නොයේ ප්‍රශ්න එනවද නැද්ද?
ඒ නිසා අපිට කොච්චර සද්දාව ඇති වුණත් දේශනා කරන්න හිතුණත් තව අහන්න ආස හිතුණත් අපිට අකමැත්තෙන් හරි මේ පුණ්‍ය සම්පදාව නතර කරලා අපිට යන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඉන්න බෑ. ඔව්. ඉන්නවා නම් හොඳයි, ඉන්නේ නැහැ යන්න වෙනවා. ඒතකොට ඒක තමයි අනිත්‍ය බව. කුසලයක් වුණත් අපිට අනිත්‍ය කරන්න අවසන් කරන්න අවසන් වෙනවා. දැන් කුසලෙට අපි ඇල්ලගෙන ඉන්නේ. ඇලෙනව නේද කුසලෙට? දැන් ස්වාමීන් වහන්සේට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. ඒක ඇලෙන්න එපා කියලා කිව්වට බෑනේ, ඇලෙනවනේ. කුසල ඡන්දෙන් ඇලෙනවනේ. අනේ මේ ස්වාමීන් වහන්සේ අපි වින් කරගන්න අපිට තව තවත් උන්වහන්සේ බල බලා දැක දැක ඉන්න ඕනේ කියන අදහසක් ඇති වෙයි. ඒක එක්ක මං ප්‍රිය නිසා, මං කල්යාණ මිත්‍රයෙක් නිසා, මගේ කටහඬ නිසා, රූපය නිසා වෙන්නත් පුළුවන්. ඒ බාහිරාංග උපාංගත් බලපානවා කෙනෙක්ට ප්‍රිය වෙන්න. දැන් මූණ නහය මෙතන නැතුව මෙහෙ තිබිලා, ඇහැ මෙහෙ තිබිලා තිබුණොත් මගේ මොකද වෙන්නේ? ප්‍රිය වෙනවද? නෑ, ප්‍රිය වෙන්න ඕනේ. දැන් කෙනෙක් ප්‍රසන්න වෙන්නේ යාගේ හිතේ ස්වභාවය නිසා. ඒ කෙනා ප්‍රිය ස්වභාවයෙන්, ප්‍රසන්න ස්වභාවයෙන්, හොඳ සංකල්පනාවෙන් ඉන්න තමයි කෙනෙක්ව තව කෙනෙක්ට ප්‍රිය වෙන්නේ. දෙන්නේ ඒ දෙන්නට ප්‍රිය වෙන්නේත් ධාතු ගැලපෙන නිසා. ඒ දෙන්න සත්පුරුෂ නම් තමයි. දැන් මට නම් සත්පුරුෂයන්ව තමයි ගැලපෙන්නේ. අපි නම් දැන් අපි දැන් කොහේ ගියා ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා සත්පුරුෂයෙක් නෙවෙයි නම් අපි ඇසුරු කරන්නේ නැහැ. ඔබට කියලාද බස් එක ගියද සමහර ආඳුරුට හම්බෙන මං බලන්නේ අහක බලන් මං යනවා. වැඩක් නැහැනේ. අපේ අපේ ප්‍රතිපදාවට ගැලපෙන්නේ නැත්තම් ඒ කෙනත් එක්ක කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ඉස්සරම නම් ඔය මිනිස්සු හම්බුණා වාඩි වුණා බස් එකෙත් බණ කියන මං. මුල්මක පැවිදි වෙලා මුල් මාස දෙක තුන හරි ආසයි. කවුරු හරි අල්ලගෙන බණ ටිකක් කියන්නේ. ඒක මේ කියන්නේ ඉතින් අපිට තිබුණේ මේ දැන් අපි නිදහස් වුණානේ කිහි ගෙදරින්. දැන් මෙයාලට මේ සැපේ දෙන්න ඕන. පන්සිල් ගනවත් කියලා දෙනවා. ඉතින් කාලයක් ගිහින් ගිහින් වයස යනකොට තීරුණා එහෙම වුණේ නැහැ. කල්යාණ මිත්‍රෙක් ආවත් හොයාගෙන එයාට විතරක් පිහිට වෙනවා. ඉතින් ඒ ඒ හැටි කලින් කාලේට තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. දැන් නම් ඒත් ඊටත් වඩා අඩුයි. හරියටම එන අයිට විතරයි දැන් මේ මේ වගේ දවසකට තමයි ගොඩක් ධර්මයේ කතා කරන්නේ. අනිත් දවස්වලට කතා කරෙන්නේම නැහැ. සමහර ඉන්න තැනක් හොයා ගන්නත් බෑ. හැංගිලා තමයි ඉන්නේ අතුරටලා. මොකද ඇත්තටම අනිත් වෙලාවට ධර්ම කතාව ගෙදෙන්නේ නැති නිසා අවිල්ල වැඩක් නැහැ එළියටනේ. ඒ නිසා දානි දුන්නොත් දානි වැළඳුවා. උපාසක උපාසිකාවට ගොඩට ගියොත් ඒ වෙලාවකටම යනවා කොහොමරි කුටියට. මෙතෙන්ට එන්න කලින් ඒවවත් බිම බලාගෙන අහක බලන් දැක්කේ නැහැ වගේ යනවා මිසක් මූණ බලන්න ගියොත් නම් ආයෙ කතාවට අහු වෙන. එතකොට අවිවේකයක්. ඒක Tamanට පීඩාව. ඒටි අපි හිතන ඇටි. එතකොට භික්ෂුන් වහන්සේ එහෙම යනවා කියලා උපාසක උපාසිකාව තරහ වෙන්නත් එපා. උන්වහන්සේ එහෙම යන්නේ උන්වහන්සේගේ විවේකයේ පිනිසයි, කෙලෙස් ඇති නොවීම පිනිසයි. හොඳයි. එහෙමනම් ඔන්න ඕකයි தත්ත්වය. අවබෝධය කියන එක ඇති වෙන්න ඕන ටිකෙන් ටික. ඒතර ඇලීම ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. ඈ සෝවන් නමක් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. දැන් ඇලෙනවා කියන්නේ මේකනේ කුසල ඡන්දෙන් ඇලෙන්නේ. දැන් මේ උපාසක උපාසිකාවන්ට මම ඇලෙනවා නම් ඇලෙන්නේ ඇයි? මෙයාලා ධර්මය අහනවා, භාවනා කරනවා, දානේ පූජා කරනවා, බොහොම හොඳයි කියන සංඥාවෙන් ඇලෙන්නේ. නැත්නම් මෙයාගේ රූපේ ලස්සනයි, මේ රූපේම අයිති කරගන්න ඕන, මේකට කාම තණ්හාවෙන් බැඳෙනව නෙවෙයිනේ. ඒකද යන ධර්ම ධර්ම ඡන්දේ කුසල ඡන්දේ. එතකොට කුසල ඡන්දයෙන් පින් කරන අයට පින් කරන්න කැමති කෙනා කැමති. ධාතු වශයෙන්. සිල්වතාවට සිල්වතුන් වහන්සේ කැමති. දැන් අපේ සිල්වතුන් වහන්සේ කෙනෙක් අපිට දකින්න ලැබුණ කෙනා අපි හරි සතුටු වෙනවා. දැන් අපේ ආරණ්‍ය සේනාසනේ කවුරු සාන්නාසි කෙනෙක් ආවා හරි දැක්කා හරි කියන්නේ මගදී හරි කොච්චර සතුටක්ද? දැන් ලොකු සාන්නාසි ඉන්දියාව වැඩපු වෙලාවේ මේ ආරණ්‍ය සාමණේරලා කීප නම කමු වුණා. ඉතින් බොහොම සතුටු වුණා. ඒ සතුටු වුණේ ඇයි? අර වගේ දුර රටකට ගිහිල්ලා අපේම සිල්වතුන් වහන්සේලා පිරිසක් අපිට මුණ ගැහෙනවා. අපේම කියන අපේ සංස්ථාවේම. ඒතර සමාන සංවාසකනේ. සමාන පැවතුම් තියෙනවානේ. සිල්වත් කියලා දන්නවනේ. කිසි ගැටලුවක් නැහැ. ඉතින් වැඳලා පුදලා සත්කාර කරලා මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට පින් කරගන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේට. ඉතින් අර ඒ වගේ කල්යාණ මිත්‍රය දැකීම ප්‍රියයි. සතුටක්. ඒකත් නැති කරගන්න බෑ. ඒක අවශ්‍යයි. ඒතර මේ ස්වාමීන් වහන්සේ අපිට ප්‍රියයි නම් ඒ මොකද? කුසල ඡන්දය නිසා. වෙන මොනවද ලබා ගන්නද ප්‍රිය උනේ? නෑ. මේ ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නැතුව වෙන මොනවා හරි කියනවා නම් ප්‍රිය වෙයිද? නෑ. එහෙම කැමති වෙන්නේ නෑ. එතකොට අප්‍රිය වෙනවා. ප්‍රිය වෙන්නේ නම් ප්‍රිය වෙනවා නම් ප්‍රිය වෙන්නේ කල්යාණ මිත්‍රයෙක් විදියට ඉන්නකම් විතරමයි. ඒ මොකද රූපයට බැඳුනා නෙවෙයි, පුද්ගලයට බැඳුනා නෙවෙයි, පුද්ගලයාගේ තියෙන ಗುಣසංතානෙටයි බැඳෙන්නේ. නෑ ඕන ඕන් කරේ මේ බෑ මේ කියන්නේ පැහැදීමක් තියෙන එක අවශ්‍ය වෙනවා කුසල් කරගනින්න. එහෙනම් මේ පැමිණීම ගැන සතුටු වෙන්නේ මොකද? අපිටත් වැඩි වැඩියෙන් කුසල් කරගන්න ලැබෙනවා කියන අදහස නිසා. සාදුකයන්. අර සකදාගාමිනවා කියන්නේ
කාමරාග සහ පටික කියලා සංයෝජන දෙකක් තියෙනවා. ඒ දෙක සකදාගාමි මාර්ග සිතේදී අඩු කරනවා නේ, භාගයක් තුනී කරනවා කියලා කියනවා. ඵලයටපත් වෙනවා. ඒ ශණයම ඵලයට. එතකොට අඩක් තියෙනව අඩක් නැහැ. තුනක් ඇත්තෙම නැහැ. සක්කා දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. දෙකක් භාගයක් තියෙන භාගයක් නැහැ. ඒ භාගය කොච්චරද අපි දන්නේ නැහැ. ඒක දන්නේ සකදාගාමි ආරයන් වහන්සේ. දැන් විශාඛාවගේ தත්ත්වය අපි නිකන් උදාහරණයකට ගමු. එතුමියගේ සෝතාපන්න ඵලයේ ස්වභාවය මොකද්ද? දරුවෝ 20 දෙනෙක් හිටියානේ. පිරිමි ළමයි 10. ඇයි ඒ? උපත් පාලන ක්‍රම තිබුණ නැති නිසා. තිබුණ නම් ඒක වෙනවද? අද වගේ මේ පාලනයක් කරේ නැහැ නේද? සාමාන්‍යයෙන් ළමයි ලැබෙන ස්වරූපෙ හිටියොත් දැන් අද වුණත් එහෙම හිටියොත් ලැබෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක වරදක් නෙවෙයි නේ විශාඛාවගේ. ඒක ස්වභාවයක්. මිහි ජීවිතේ හැටි. දැන් ළමයි වැඩි වුණාද විශාඛාවට? නැහැ. ඒ දරුවොත් කවුද? ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා සෝවන්. එතන එතන කවුරුන් නැහැ මේ පවුලේ සෝවන් වෙච්ච නැති කෙනෙක්. එතන ඒ ළමයි 20 ළමයි කී කී ලැබුණාද? 20 ලැබුණා. දැන් ළමයි ලැබුණා කියලා මේ නින්දාසහගතව හිතන්න හොඳ නැහැ. ළමයි ලැබෙනවා කියන්නේ ඒක සාමාන්‍ය ධර්මතාවයක් නේ. මිනිස්සෙක් සමග වාසය කරද්දී ඒක ධර්මතාවයක් වශයෙන් තවත් කෙනෙක් පහළ වෙනවා, ඉපදෙනවා. ඒක 아무තු විදිහට හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ සෝවන් වුණාම කැප නැහැ කියලා හිතන්න ඕන දෙයක් නෙවෙයි. සෝවන් වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. සෝවන් ළඟ ගියේ වාසය කරන්න පුළුවන්. එතකොට ඒ ළමයින්ට ලැබුණා ළමයි 20 කියලා. 400. දැන් කී? 400 20. දැන් විසාකාර දරුවෝ ඉන්න 20ක්, මුණුපුරු මිනිබිරියෝ ඉන්න 400ක්. ඒ මුණුපුරු මිනිබිරිය 400ට 20 ගාන කියද්ද 8000යි. ඔය බලන්න પરම්පරාව. මේ පින නිසා තේරුම් ගන්න දරු සම්පත් ලැබෙන්නේ පිනට. පරිවාර සම්පත් ලැබෙන්නේ පිනකට. ඒකේ පින මොකද්ද? පිරිසත් එක්ක එකතු වෙලා පින් කළා. පින් කරාම ඒ වගේ පිරිසක් සසරෙදිත් ලැබෙනවා. දැන් සමහර අය දරුවෝ නැහැ කියලා දුක් වෙන්නේ ඇයි? පින නැති නිසා. පව් කර නිසා. ඒතර දරුවෝ ලබන්න කැමැත්ත තියෙන ලැබෙන්නේ ඒ පින නැති නිසා. ඒතර දරුවෝ ලැබෙනවා කියන්නේ පවද්ද? අපි කියන දරු සම්පතක්නේ. මොකද සම්පතක් කියන්නේ? මේ සම්මුතියෙන් මේ කියන්නේ පරමාර්ථයෙන් සම්පතක්නේ, ඉපතක්නේ. සම්පතක් කියන්නේ අර තමන්ගේ අටියුතු කරගන්න. ඉතින් හිතනවා මට උදව් කරයි සලකයි ආදි වශයෙන්. නමුත් පරමාර්ථයෙන් බලනකොට ඒක මොකද්ද? අනිත් පැත්ත. ඒක එතකොට ඒක වෙනම හිතන්න ඕන එකක්. මේක සසර දුක වැඩි වෙනවා, නිදහස නැති වෙනවා. දැන් අපේ හිටිය උපාසිකාවක් මට මතකයි මේ සංගල්ල පැත්තේ 2008-09 වගේ කාලේ මේ ආරණ්‍ය අදපු මුල් කාලේ ඇවිල්ලා තව උපාසක මහත්තයෙක් එක්ක හැමදාම යගිනාති සහෝදරයත් එක්ක ඇවිල්ලා සතියේ සැරයක් ගිලම්පස පූජ කරනවා. ගිලම්පස පූජ කරලා වැඳලා භාවනා කරලා තමයි යන්නේ. එයා හිටියේ මොකටද? පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම කටයුතු කර කර යනවා. හැමදාම සිල් ගන්නත් මෙහා ආවා. වැඩසටහනට සහභාගී වී කල් ගත කළා. පස්සේ මොකද වුනේ? තාත්තා කැමති වුණේ නැහැ මේකට. එයා කෝ බඳින්න ඕන. මහාන වෙන දෙන්න බෑ. පස්සේ මොකද වෙන්නේ? වැඩි කලන ගොස් මේ පිරිමි ළමෙක් කොහෙලා මෙයාව බන්දලා දුන්නා. දැන් අවුරුදු 10ක් විතර යනවා. මා තාම ඒ ළමයා 60වත් දැක්කේ නැහැ. ඇයි? අන්න අර සංසාර බන්ධනෙට අහු වුණාට පස්සේ සත්පුරුෂයන් සමග තියෙන බන්ධනේ නැති වෙනවා. සමහර හිතේ ඇති. නමුත් පවත්වන්න බෑ. නමුත් එහෙම එන්නේ නැති වෙන්න අර තියෙන බන්ධනේ සම්බන්ධෙත් නැති වෙනවා. දැන් අපි ගැන අපේ හිතේ තියෙන කරුණා මෛත්‍රියත් දැන් අමතක වෙලා යනවා නේ ආගෙන. දැන් මේ උපාසිකාව දකින්නකම් මට මතක් වුණේ නැහැ නේ. දැන් අද දැක්ක නිසාදයි මට මතක් වුණේ. ඒ වගේ ඕනම කෙනෙක් එහෙමයි. අපිත් එක්ක ඇසුරු කරනකොට තමයි අපේ ආශිර්වාදේ යොමු වෙන්නේ. එතකොට අර කාම බන්ධනේ රහුව වෙච්ච නිසා ඊට පස්සේ දරුවෝ දෙන්න තුන් දෙනෙක් ලැබිලා ඒ දරුවන්ගේ වැඩවලට හිර වෙනවා. ඊට පස්සේ දන් දෙන්න එන ලැබෙනවද? සිල් රකින්න දැන් පැවිදි වෙන්න තියා දානයක් දෙන්නවත් එන්න ලැබෙන්නේ නැහැ. නිදහසක් නැහැ. ඊට පස්සේ ළමයි එක්කගෙන ඉස්කෝලේ යනවා. පන්ති යන්න ඕන. දැන් මේ නිවන් දකින්න හිට උපාසිකාව දැන් කොහෙද ඉන්නේ? ටියුෂන් ප්ලන් පන්ති. ඉස්කෝලේ ගේට් 2 ගාව ළමයා එනකම් බලන් ඉන්නවා. ඒතර කොයිතරම් විපර්යාසයක් මේ ගත්ත තීරණ නිසා වෙනවදනේ ජීවිතේ. දැන් හරි තීරණයක් තමයි එතුමිය ගන්න හිටියේ. නමුත් ඒ වැඩි හිටිය මොකද කරේ? ඒ තීරණයට පිටුපාලා එයාලට ඕන දේ දරුවලව කෙරෙව්වානේ. හැබැයි එතෙන්දී එයාගේ තිබිච්ච ශක්තිය මදි. මොකද තමන් බලවත්වම පැවිදි වෙන්න ඕනකම තිබුණා. එයාට තිබුණ යම්කිසි උපක්‍රමශීලී බවක් දක්වනනේ. බලෙන්ම බන්දලා දෙන්නේ නැහැනේ කෙනෙක්ව. නමුත් අපේ හිත යටින් අර ආසය බයයි කතන්දරේ තියෙනවා. ආසය බයයි එකක්. ඒ කියන්නේ දැන් වෙනව නම් හොඳයි වගේ එක යටින් තියෙනවා. ඒක ඔළුව උඩින් පෙන්වන්නේ නැහැ. ඒක එතකොට පෙන්වන්නේ සද්දා. දැන් ස්වාමීන් වහන්සේ ගාවට එල කියනනේ මම ආවෙන්නාස බඳින්නාස කියලා කියන්න බෑනේ. යටින් තියෙනවා.
යටින් නොතිබුණා නම් එයා අනිවාර්යෙන් එක්ක ගෙදරින් පැනලා යන්න ඕන. මාව බලෙන් බන්ධන්න එනවා මම ඉන්නයි කියලා. ඒක මොකද කරන්නේ? එයා බලවත් වෙලා එයා තීරණයක් කරගෙන එයා එහෙම යන්න ඕන. නමුත් එහෙම නොගියයි තමන්ගේ ක්ලේශ ධර්ම තියෙන නිසා ඒවට යම්කිසි ඉඩ එනවා. ඒ ඉඩ ආපු නිසා එයත් වසඟ වුණා. ඊට පස්සේ දෙමාපියොත් බල කරා. හැම අතින්ම තියෙන්නේ දැන් බලපෑම එතෙන්ටනේ. හිතෙනොත් ඉඩක් ලැබෙනවමනේ ඔකට. කාමයන්ට අකමැත්තක් හිතේ නෑනේ. පැවිදි වෙන්න සද්ධාව සහ ආසාව නිසා එහෙම හිතුවට මෙයා කාමරාග පටික නැති කරපු කෙනෙක්ද? නෑ, අනාගාමි වෙලා නෑනේ මේ උපාසිකාව. එයාත් කෙලස් තියෙන කෙනෙක්නේ. එයාට ඒ අවස්ථාව දෙනකොට මොකද කරේ? එයත් අනේ කරන්න දෙයක් නෑ, අම්මල කැමති නෑනේ, උන් නොකයි කියන්නේ. අම්මල කැමති නෑනේ, තාත්තා කැමති නෑනේ කියලා තමනුත් වැටුණා. දැන් බලනකොට තමන්ටම තේරෙනවා අනේ මම මේ මොකද්ද කරගත්තේ නේ. මම මේ උදාහරණ ටික කියන්නේ මේ මේ බාධාව ගැන, සසර ගමනට බැඳෙන හැටි. අර සන සම්පත්‍ය දැන් ඒ දරුවගේ මොකද වෙන්නේ? සනේසනේ නැති වෙලා යනවද නැද්ද? නැති වෙවි යනවා නේ. එවැනි කෙනෙක්ට ආයි කවද වගේ දෙන ලැබෙන්නේ? ඔය ළමයි 3 දෙනෙක් ඉන්නවා කියමු. 3 දෙනාට තව අවුරුදු 18ක් විතර යනකොට තමයි සියලු කටයුතු කරලා උගන්වලා විවාහ කරලා දීලා මේ අම්මා නිදහස් වෙන්න. දැන් අවුරුදු 25න් පැවිදි වෙන්න හිටපු මේ උපාසිකාව ආයේ නිවන් මාර්ගට එන්නේ අවුරුදු කීයකින්? 45. ආවොත් ඊටත් වැඩි වේ. සමහර 50 55 විතරත්. දැන් මේ උපාසිකාව කිව්ව දරුවන්ගේ තියන ආදීනේ ඔන්න ඕක තමයි. ආයේ නිදහස් වෙන ලැබෙන්නේ නැ ලැබෙන්නේ නැ. මොකද අතහරින්න බෑ. දරුසෙනියස කියන එක සිවි සම් මස් නහර ඇට ඇට මිදුළු දක්වා බැස ගන්නවනේ. ඒක දකින්න පුළුවන් දරුවෝ ඉන්න මව්පියන් දිහා බැලුවම තේරෙනවා. එයාලා මොනතරම් මහන්සි වෙනවද මේ දරුවන්න පෝෂණය තමන් කන් නැතුව ළමයින්ට කන්න දෙනවා. අවුවේ වැස්සේ වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් දුකක්ද සැපද? දුකක්. ඒතර බුද්ධිමත් කෙනා ආර්ය ශ්‍රාවකයා මේ ගැන නිතරම හිතන්න ඕන. මේක කරදරයක්. සම්මුති ලෝකයේ තමයි මම කිව්වේ අර කියන යහපතක් මෙහෙම කියලා. ඒතකොට 8420ක පරම්පරාවක් හිටියා. දැන් මේ 8420 පවුද පින්ද? පින් කරපු අය. ලෞතර බුදු කෙනෙක්ගේ කාලේදී මහා පුණ්‍යවන්ත සෝතාපන්න විසාකාව වැනි උපාසිකාවකගේ පවුල ඉපදෙන ලැබෙනවායි කියන්නේ. ඉපදෙනකොටම සෝවාන් වෙන මගේ හැදිලි ඉවරනේ. ඒ එතුමිය සිල් ගන්නම පොයට. දැන් අනාථ වෙනිතුතුමා ගෙදරයි විසාකාවක් ගෙදරයි කියන්නේ මේ ආරාම දෙකක් වගේ තනිකර. එයාලා මේ පන්සල් වලට ආරාම වලට යන්නේ නැහැ සිල් ගන්න. සේවක මණ්ඩලයත් එක්ක ඔක්කොම දහස් ගාණක් ඉන්නවා. දහස් ගාණම සිල් සමාදන් වෙන්නේ මාළිගේ. දාන දෙන්නේත් මාළිගෙන්මයි. බණ කියන්නේත් මාළිගෙන්මයි. ඒ ඉතින් සෝවාණේ චාරයන්ව හදලදී පිටුතුමා බණ කියන, විශාකාව බණ කියන, කුජ්ජුත්තරා වැනි උත්තමාවිය බණ කියන නේ. කොච්චර සුන්දරද. එතකොට මේ ස්වාමීන් වහන්සේට වද දෙන්න ඕනද? නෑ. ඒ අයම ති සිලුත් ගන්නව, බණත් අහ ගන්නව, ධර්ම සාකච්ඡා කරනව, භාවනා කරනව, ආර්ය මගපල ලබනවා. වැඩි පිරිසක් හිටිය ආර්ය ශ්‍රාවකයෝ. ඉතින් හැමෝම සීල් සමාදන් වෙලා ආර්ය ප්‍රතිපදාවේ දීලා උපෝසථය රැක්කා. ඒතන සඳහන් වෙනවනේ අර එක ගොවියෙක් කියන්නේ මේ 16 පොය දවසෙත් එයා දුප්පන් නිසා සීසන්න ගියා. ගිහිල්ලා උදේ කෑවෙත් නැහැ. දවල්ට කෑමකුත් නැහැ. හවසාවේ නගුල් ගලවල එයා ආවට පස්සේ බලනකොට හැමෝම සුදු වැඳගෙන ඉන්නවා වාඩි වෙලා. ඇහුවා මේ මොකද කියලා. කිව්වා මේ සිල් අරගෙන මොකටද ඇහුවා? නිවන් දකින්න. මටත් බැරිද කියලා. පුළුවන් කිව්වා. එහෙනම් එවල මෙයා ගවදගෙන සිල්ලේ දියඳගෙන සිල් ගත්තා. උදේ කෑවෙත් නැහැ, දවල් කෑවෙත් නැහැ. රැයට කන්නත් බෑ. එයා සීලේ පිහිටා ඉඳගෙන වාතාබාධයක් හැදලා රැය මැරුණා. කොහෙද ගියේ? සුගතියට ගියා නේ සාදුකයන්. ඒතර බලන්න කල්යාණ මිත්‍රයෝ අතර ඉපදුනාම සේවකයෙක් වෙලා ඉපදුනත් වාසනාවක්ද නැද්ද? කවදා නරක විදිහට සලකන්නේ නේ සේවකයෙක්ට. ගෙදර කෙනෙක් වගේ සලකන්නේ. කෑම ටික දෙනවා, උපස්ථාන අවශ්‍ය දේවල් කරලා දෙනවා, උපකාර කරනවා. ධර්මයේ පවා යාලම ඒ සිටුවරයාගේ සිටු දේවියගේ අදහස තමයි සේවකයෝ ඉන්නවනම් හැමෝම සිල් ගන්නවා. ආයි සිල් නොගෙන ඉන්න පුළුවන්කම නැ. කොච්චර ඉතර කල්යාණ මිත්‍රද නැද්ද? කල්යාණ මිත්‍රනේ. නැත්තම් දැන් කාලේ ඉන්න නම් බලන්න පොයේ දවසේ වැඩක් ගන්නනේ පුළුවන් නෑ. පොයේ දවසේ නිවාඩු දීලා ඔක්කොටම සිල් සමාදන් කරනවා. ඒ අය උපස්ථානත් කරනවා, ධර්මයක් කියලා දෙනවා. එතකොට මේ දරුව කොච්චර වාසනාවක්. 8420ම සෝතාපන්නයි. ඒ ඔක්කොමත් එක යනවා පූර්වාරාම විහාර පූජාවට. කොහොමද 8420 පාර යනකොට නේද? හිතන්නකෝ. පේලියට යන වෙන කොහෙවත් පින්කමට ගෙන්නන්න ඕනද?
පවුල් පරම්පරාවම ඇතිනේ විශාකාව. ඒ කොයි තරම් පිනක්දනේ විශාකාව කරු පින බලන්න ඔච්චර පිරිවරක්ද කියලා. තමන්ගේ ඥාති දරු පිරිවරම ඉන්නවා. වෙන පිරිවර ඕනේ නැහැ. සේවක පිරිවර ඊට වැඩි. දැන් මේ ඔක්කොම වට කරගෙන දැන් යනවා දෙමහල් ප්‍රාසාදයක් ඇදුවා කාමර 500යි යට කාමර 500යි උඩ. මේ 500ම ගිහින් බලනවා හැම තැනම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා විශාකාවගේ පින මහත්ඵල කරන්න සමාවාත්‍රි සම්වැදුන හැම කුටියකම බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ඕන. ඉතින් මෙයා නිතුම යන යන තැන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් යන්න තැනක් නැහැ වැඳගෙන පස්සෙන් පස්සට ඇවිල්ලා පඩිපෙලෙන් බහලා හිටිය වයට ගෞරවයට. ඒ බුද්ධ ගෞරවනේ යා කාන්තාවක්නේ. බුදුරජාණන් වහන්සේට වැඩි සමීප වෙන්න යන්නේ නැහැ තනිවම. ඒකයි එතන හිතන්න තියෙන්නේ. බුද්ධ ගෞරවය නිසා. ඉතින් ඉන්නකොට මොකද වෙන්නේ? බලවත් ප්‍රීතියක් පැන නැංගා හිතේ. මේ බුදුරජාණන් වහන්සේ හැම කුටියෙම වැඩ ඉන්නවා. අනේ මගේ හිතේ තිබිය සියලු ප්‍රාර්ථනා සමුරුදුනාද මම විහාර පූජාවකුත් කරගත්තා කියලා මේවා කවි කිය කිය පූර්ව ආරාම වටේ ඇවිදින්න ගත්තා. දරුවෝ පස්සෙන් එනවා මෙයා ඉස්සෙල්ලා යනවා මෙතුමිය. මොනවද කිව්වේ? බුදුගුණ කවි කිය කියා යනවා. බුදුගුණ කවි කිය කියා යනවා. දැන් ස්වාමීන් වහන්සේ ඇහුවා මේ බුදුරජාණන් වහන්සේ විසාකාවට අද මද මේ පිත කිපීමක්වත් උමතුවක්වත් වෙලා වෙනද නංගම කවි සින්දු කියන්නේ නැහැ. හරි සංවරව ඉන්න. අද මේ කවි කිය කියයි ඇවිදින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අද පිත කිපීමක්වත් උමතුවක්වත් වෙලා නෙවෙයි එතුමියගේ තිබිච්ච පංච අදිෂ්ඨානෙ ප්‍රාර්ථනා පහ අදිෂ්ඨ වුණා. විවාහ වෙන එක හොඳ කුලයකට ඊළඟට සෝවාන් වෙන එක අන්තිම එක තමයි ඔය කියන විහාර පූජාවක් කරගැනේ. පූර්ව ආරාමය. සවැත් නුවර නැගෙනහිර දිසාවේ තමයි මේ ආරාමය පිහිටලා තියෙන්නේ. ඉතින් බලන්න කොයිතරම් සතුටු ඇද්දනේ බුදු කෙනෙක්ට ආරාමයක් පූජ කරා. කෝටි කීයක්ද? මේලපලඳනාව කෝටි 9යි, විහාරය හදන 9යි, පූජාවර 9යි, ඔක්කොම 27 කෝටියක්. සාදු කියලා අනුමෝදන් වේ. හොඳට අනුමෝදන් වුණොත් 27 කෝටියෙන් පූජා කළා වගේ තමයි. දැන් කරන්න ලැබෙන්නේ නැහැ නේ අපිට. අපි අනුමෝදන් වෙමු සාදු කියලා. එතන නිකන් නිකමට කිව්වට සාදු කියන්න එපා. හිතන්න. අනේ එතුමිය සියතින් කරගත්තා මමත් සියතින් කරගත්තා වගේ සාදු සාදු කියා අනුමෝදන්. අපිට අනුන්ගේ පින් හොරකම් කරන්න පුළුවන් නේද? දැන් මේක අලුත්ම රාශ්‍රයක් ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේලායි පින් අපිට ගන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලායි පින් ගන්න පුළුවන්. එහෙනම් මෙවැනි දෙයක් දැක්ක ගමන් සාදු කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න ඕන. දේශනා කළා. මොකක් දේශනා කළේ? මොකද්ද? ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බව. මේ විශාකාව යම්සේද පින් කරන්නේ ඕනම මිනිස්සෙක් ඉපදිච්ච කෙනෙක් බොහෝ පින් කළ යුතුයි. මේ පින් කර නිසායි විශාකාව සතුටින් ගී කිය කිය පව් කළා නම් ඔහම ගී කිය කියන්න බෑනේ. මේ කවි ගී කිය කියන්නේ අය පින් කරලානේ. විශාකාව නැති දානෙකෙදර නෙවෙයිලු සවැත් නුවර. අනාථපිණ්ඩ සිටුතුම නැති දානෙකෙදරක් මුණම් ගෙදරක දානය සංවිධානය කරන මේ දෙපළට ආරාධනා කරනවා. මුල් මාසනේ ඇවිල්ලා සංවිධානය කරන්න. මොකද අග්‍රදායිකාව සහ අග්‍රදායකයා සියලු උපදෙස් ගන්න මේ දෙපළගෙන් දානයක් දෙද්දී උනා එන්න ඕන. හරි සුබ කටයුත්තක් විදියට. ඉතින් හරි සුබයි එතෙන්ට ආවෝ. ඒ වගේ දෙයක් තිබුණා. ඉතින් බලන්න මේ පුණ්‍යවන්ත ජීවිත ගැන සිහි කරන කොයිතරම් පැහැදීමක් හිතේ ඇති වෙනවද? එහෙනම් සෝතාපන්න වෙලා ගිහි ජීවිතය පවත්වන්න කිසි බාධාවක් නැහැ. හැබැයි ඒ පුණ්‍යවන්ත කාලවල අද සෝවන්ලා ගෙදර ඉන්න එක නම් තේරුමක් නැහැ. සෝවන්නොත් ඉක්මනට අවිල්ල කියන්න මොකක් හරි කරන්න බලමු නේද? සෝවන්වත් වෙච්ච එකේ කියලා. දැන් සෝවන් වෙන්නේ නැති කොට මිසක් නැත්තම් අද කාලේ නම් ගෙදර ඉන්න එක එච්චර සුබ. මොකද දැන් පේනවනේ ගෙවල් කිව්වට ගෙවලුත් ආරාම වගේනේ. ගෙවල් කියලා ලොකු වෙනසක් පේනවද? ඇයි සිල් ගන්නවා? බණ දහම් අහනවා. හැමදාම 500 නමකට 1000 නමකට දානි පූජ කරනවා මේ ගෙවල් වල. විශේෂයෙන් මාලිගනේ. ඉතින් ලොකු වෙනසක් තේරෙන්නේ නැ දැන්. ඉතින් දානේ පූජ කරන්නේ නැණ ගෙවල් වල නේද? අද කාලේ වෙන්නේ මොනවද ගෙවල් ඇතුලේ? පංචකාමයට බර වූ ක්‍රියාදාමයක් තමයි සිද්ධ වෙන්නේ. පස්පව් තමයි සිද්ධ කරන්නේ. ඔය ගිනි ගයක් මං කිය ගිනි ගේ කියලා. ඉතින් ඒ නිසා ඒ වයින් අත මිදෙන්නම තමයි උත්සාහ කරන්නේ. ආසයි බයයි නේද? මොකක්ද තියෙන්නේ? ආසයි බයයි. කිව්වම හිත තමයි හදාගන්න බැරි. නැත්තම් එන්න පුළුවන්. හදා ගන්න බැරි මොකද්ද? සිත gedara මතක් වෙනවා, දුක හිතෙනවා, මේ වාවන්නේ නැහැ හිත. එහෙනම් නාම රූප දර්ශන වැඩි වැඩියෙන් වඩත්වා කියලා මම ආරාධනා කරනවා. එහෙනම් වැඩුව දවසකට කවදා හරි ඔබට පුළුවන් වෙයි හිත හදාගෙන එන්න. හොඳයි සාදු කියන්න. අනාගාමි ඵලයේදී කාමරාග පටිග සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉබේ gedarinna තහනමක් තියද?
ඒත් ඉන්න පුළුවන්. හැබැයි හිටිය කියලා පංචකාමයන් ගැන බැඳීමක් නැහැ. ඕනෝන්ගේ බැඳීමක් නැහැ. විසාක සිට පුත්‍රයා ගැන අපි උදෙත් කිව්වනේ. බණ අහලා මුලින් සෝවාන් වුණා, සකදාගාමී වුණා, පස්සේ දවසක අනාගාමීත් වුණා. අනාගාමීච්ච දවසේ මේ සිටු පුත්‍රයා ගෙදර එනවා. වෙනදට කරන්නේ ධම්ම දින්නා මේ ඉස්සරහට ගිහිල්ලා අත දික් කරනවා. මෙහෙම අත දික් කරාම විසාකත් අත දික් කරලා අත අල්ල ගන්නවා. අත අල්ලගෙන දෙන්නත් එක අත අල්ලන් තමයි උඩට නගින්නේ මාලිගයට. නෑ එදත් ඒ වගේ ධම්ම දින්නාව අත දික් කරා. විසාක සිටු පුත්‍රයා අත ඇල්ලුවේ නෑ. බිම් බලාගෙන පැවිදි භික්ෂුවක් වගේ සංවර යන්න ගියා. දැන් හරි දුක හිතුනේ ඇයි? හැමදාම සතුටින් හිටපු බපු දෙන්නට කවුරු හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තමයි. එක්ක වෙන කවුරු හරි එක යාළු වෙලා. එහෙම හිතනවා. එහෙම උනාට පස්සේ නැත්තම් මගෙන් වරදක්වත් වෙන්නේ නැති. රෑ වෙනකම් බලන් ඉඳලා ඉඳලා ඉවසට බැරිම දන්න ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි මගෙන් වරදක්වත් වුණාද? වෙන කෙනෙක්ටවත් හිත ගියාද? එහෙමනම් මට කියන්න. මට මේක වාව ගන්න බෑ ඔබතුමා කතා නොකර මාත් එක්ක ඉන්න එක. නෑ ධම්ම දින්න එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මං අද බණ ඇහුවා. මං අනාගාමී වුණා. අදින් පස්සේ අපේ කාම සම්බන්ධයක් නෑ. මං කාමරාගේ නැති කරපු කෙනෙක්. ඒ නිසා ඔබ ඉන්නවනම් සොහිරියක් වගේ මාත් එක්ක ඉන්න. මගේ අදින් පස්සේ මට ආදරයක් ඔබ ගැන ඇති වෙන්න. ඒකට එකම හේතුව වෙන සම්බන්ධයක් නෙවෙයි. මම අනාගාමී ආර්යයන් වහන්සේ නමක්. කල්පනා කරා මගේ සාමියට කාමේපානම් මේවා ඉපානම්. මම මොකටද තවත් මේ ගැන තත වෙන්නේ? එහෙනම් ස්වාමීනි ඔබතුමා ලැබුණ නිවන ලබන්න මටත් අවසරයි. මාවත් පැවිදි කරන්න කියලා අවසරය ඉල්ලුවා. ඉතින් එතුමා පෙරහැරෙන් මේ ධම්ම දින්නා කැඳගෙන ගිහිල්ලා දැන් මගුල් පෙරහැරෙන්නේ කලින් ආවේ. දැන් යන්නේ මොකටද? පැවිදි කිරීමේ පෙරහැරට. ගිහිල්ලා සිල්ලාරාමයට, මෙහෙණි ආරාමයට බාර දුන්නා. ධම්ම දින්නා උත්තමයි පැවිදි වුණා. විශාක උපාසක මහත්තයාට වඩා ඉහළට ගියා. මොකද්ද ලැබුණේ? අරියත් ඵලයේ ධම්ම කතික ප්‍රඥාවන්ත භික්ෂුණියක් බවට පත් වුණා. ඉතින් පස්සේ ධර්ම සාකච්ඡාවක් කරනනේ චුල්ල වේදල්ල සූත්‍රයේ. විශාක සිටු පුත්‍රයා ප්‍රශ්න අහන්නේ මේ ගිහිල්ලා භාවනා කරලා ආයි ආවේ කො කලකිරලද රහත් වෙලාද කියලා දැනගන්න. මට වඩා ඉහළට ගිහින්ද? ඒ ප්‍රශ්න ටික තියෙනවා චුල්ල වේදල සූත්‍රේ. පස්සේ බලමු. පුළුවන් ලාවක එක වතාවක් මම විස්තර මෙහෙදී. ඒතර ඒකේ අහන්නේ මොනවද? තමන්ට වඩා ඉහළට ගිහින්. ඒතර බලන්න කොච්චර වටිනවදනේ. ඒතර ආර්යයන් වහන්සේගේ ස්වභාවයක අනාගාමී වුණාට පස්සේ දෙපලක් වාසය කරනවා නම් ගෙදරක ඒ දෙන්න සහෝයරු සහෝයරියන් වගේ තමයි වාසය කරන්නේ. ඒකට හේතුව තමයි පංචකාමයන් පිළිබඳ කැමැත්තකවත් කාමරාගය නැති බව. ඒක ඇලීම නැත්තම් කාමයන්ට ගැටීමත් ඒ දෙකම එකට සම්බන්ධ නිසා දෙකම නැති වෙනවා. කාමරාග පටිග දැන් කීයක් නැද්ද? පහක් නැහැ. පහක් තියෙනවා. දැන් සකදාගාමීන් ආර්යයන් වහන්සේට තියෙනවා ඥාන පහක්. සකදාගාමී මාර්ග ඥානේ, සකදාගාමී ඵල ඥානේ, හීන ක්ලේශ, ශේෂ ක්ලේශ, නිබ්බාන ඥාන. දැන් කියේ තත්ේශා ඥාන පහ පහ 10යි. අනාගාමී ආරයන් වහන්සේට පහක් තියෙනවා. අනාගාමී මාර්ග ඥානේ, අනාගාමී ඵල ඥානේ, හීන ක්ලේශ ඥානේ, ශේෂ ක්ලේශ ඥානේ, නිබ්බාන ඥානේ. ඊළඟට තමයි තියෙන අන්තිම ඵලය. ඒ තමයි රහත් ඵලය. කැමතිනම් ඒ ආත්මෙම රහත් වෙනවා නම් එතනින් එහාටත් විදර්ශනා අර විදියටම නාම රූප විදර්ශනා කරන් යද්දී අර ඥාන 10 පහළ වෙලා අරිහත් මාර්ගසිතට එනවා. ඒ අරිහත් මාර්ගසිත එක ශණයයි තියෙන. ඒ ශණයේදී මෙන්න මේ පහ නැති කරනවා. බැනින් පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡා. රූප රාග කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක ඉපදීමේ කැමැත්ත. අරූප රාග කියන්නේ අරූපාවචර ලෝක හතර ඉපදීමේ කැමැත්ත. මාන කියන්නේ හීනමාන, අදිමාන, සෙය්‍යමාන කියන මේ මාන ත්‍රිවිධ ස්වභාවයේ මානයක් තියෙන මේ මානය. අදිමානය කියලා කියන සමහර අයට භාවනා වැඩිීමේදී ඇති වෙන මානෙකුත් තියෙනවා. ඒකත් අදිමානයක්. ඒ කියන්නේ දැන් Taman නොලබපු මාර්ගඵල අර ආලෝක සංඥාවලට රැවටිලා මාර්ගඵල ලැබුවා කියලා හිතෙන්න පුළුවන් ගුරු ඇසුරක් නැතුව භාවනා කළොත්. ගුරුවරයෙක් ඉන්නවනේ ඒක වෙන්නේ නැහැ. ගුරුවරයා කියලා දෙනවනේ මේක මෙහෙම නෙවෙයි තව කරන්න ඕනේ එහෙම කියලා. දැන් තනියෙන් භාවනා කරාම තමයි අදිමානෙ ඇති වෙන. අදිමානෙන් යමෙක් ප්‍රකාශ කළොත් මං සෝවාන් කියලා එයාට ඇවැත් වෙන්නේ නැහැ. ඇයි මුලා වෙලානේ කියන්නේ? දන දන කියනෝ නෙවෙයිනේ. අන්න ඒකයි. එහෙමනම් ඔන්න මානෙ. ඊළඟට උද්දච්ච හිතේ විසිරීම, නොකල කුසල්, කළ අකුසල් ගැන. අවිජ්ජා චතුරාර්ය සත්‍ය නොදැනීම. මේ පහම ප්‍රහාණය වෙනවා. විද්‍යාව පහළ වෙනවා, උද්දච්ච නැති වෙනවා,
මානය නැති වෙනවා, රූපරා ගඩෝපරා කියන්නේ කොහෙවත් ඉපදෙන්න කැමැත්තක් දැන් තියෙද රහතන් වහන්සේට? නෑ, කාම ලෝකෙත් නෑ, රූප ලෝකෙත් නෑ, අරූප ලෝකෙත් නෑ. කොහෙද දැන් යන්නේ රහතන් වහන්සේ? දැන් රහතන් වහන්සේ මරණය වෙනවනේ, ඒකට මොකද්ද කියන්නේ? අනුපාදිසීස, ඒ කියන්නේ උපදි රහිතව කිසිවක් ඉතිරි නැතුව තමයි පරිනිර්වාණයට පත් වෙන්නේ. ඒතොර බහලති රහතන් වහන්සේ අහසෙදිම දැවිලා ඒ ධාතුන් වහන්සේලා සමන් මල් රැසක් වගේ කරඬු වලට වැඩම කළා කියලා අහලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනම් පාපයටි දන්නවද? උන්වහන්සේගේ රෝහිණි නදියෙන් එහා පැත්තේ අම්මගේ පාර්ශවය, මේ පැත්තේ තාත්තගේ පාර්ශවය. දැන් දෙගොල්ලෝම රණ්ඩු කරන අපේ පැත්තට එන්න, අපේ පැත්තට එන්න කියලා. අන්තිමට කරගන්න දෙයක් නැහැ, කවුරුත් තරහ කරන්න බෑනේ. ඒ වගේ ගඟ හරියට මැද දෙකට බෙදලා උන්වහන්සේ අහසට වැඩම කළා ගඟ මැද. ඒ අහසෙම පාතිහාරය දක්වලා අහසෙම ගිනිගෙන දැවිලා හරියට අදිෂ්ඨාන කරා කය දෙකට බෙදිලා එක කොටසක් කෝලිය පැත්තේ ඥාතියන් කරවලට වැටෙන්න, අනෙක් කොටස සාක්‍යයන්ගේ කරඬුවට, කරඬු දෙකක් දෙපැත්තේ තියන් ඉන්නවා දැන් බලාගෙන. හරියට මහස ගිනිගෙන දැවුණා සමන් මල් වගේ අහසින්ම වැඩම කළා ධාතුන් වහන්සේලා, අනිත් පැත්තටත් වැඩම කළා, දෙපැත්තට සම සමව ධාතුන් වහන්සේලා වැඩම කළා සාදු කියන. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ පරිනිර්වාණය. ඉතින් බලන්න එතනින් අවසන්නේ තව මොකවත් තියද? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේලා ඉතුරු වෙලා ඇත්තේ මොනවද? අන්නර ධාතුන් වහන්සේලා ටික විතරයි. වෙන මොනවත් නැහැ. සාරිපුත් ස්වාමීන් වහන්සේගේ මොනවද දැන් තියෙන්නේ? කොහෙවත් භවයක ඉන්නවද? නැහැ, අර ධාතු කොටස් ටික ධාතුන් වහන්සේලා ටික විතරයි. ඒ ධාතුන් වහන්සේලා ලෝකෙට ලැබුණේ සත්‍යයන්ට වැඳලා පින් කරගන්න. ඉතින් කොච්චර ශ්‍රද්ධාවෙන් ඒ වන්දනා කරන්නේ නැද්ද දානේ? ජීවමාන කාලේ දැකපු ඇස් දෙකෙන් දැකපු ඥාතින් හිටි චෛත්‍ය දෙකක් ගොඩනගලා දෙපැත්තෙම වන්දනා කරලා තියෙනවා. ඉතින් ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. එහෙනම් අපි ලෝභ වෙන්න ඕනද නැද්ද රහත් වෙන්න? ඇලුම් කරන්න ඕනද නැද්ද රහත් ඵලයට? අන්න ඒවට ඇලුම් කරන්න ඕන. මොනවද ඇලුම් කරන්නද නැත්තේ? ළමයින්ට, යාන වාහන වලට, ගෙවල් වලට, සල්ලි වලට. අන්න ඔවට තමයි හොඳ නැත්තේ. සෝවාන් ඵලයට ඇලුම් කරාට ප්‍රශ්නයක් තියද? මොකද උපාසිකාව හිතන්නේ? ප්‍රශ්නයක් නැහැ නේද? ඒ කියන්නේ සෝවාන් වෙන්න ආසුණයි කියලා කෙලසීමක් වෙන්නේ නැහැ නේ තොරනේ. ඒක තේරෙනවනේ. එතකොට මේ කුසලයේ ඡන්දය ඇති කරගත්තට ඒක තණ්හාවක් වෙන්නේ නරක තණ්හාවක් නෙවෙයි. ඒක ඒ කියන්නේ හොඳ පැත්තට. දැන් බුදු වෙන්න තණ්හාවක් ඇති වෙනවා. මට ලෝතුරා බුදු වෙන ලැබේවා. ඒකත් තණ්හාවක් නෙහෙම බැලුවම නේ. හැබැයි ඒක කුසල ඡන්දය. ඒක මේ සසර යන්න කියලා නෙවෙයි, සසරින් තමනුත් එතෙද වෙලා අන්නයත් එතෙද කරවන් ලැබේවා කියන ප්‍රාර්ථනාව. සාදුකේ. එන බලන්න අරිහත් ඵලයේදී ඥාන හතරයි තියෙන්නේ, පහක් නෑ. පළවෙනි එක අරිහත් මාර්ගසිත, දෙවෙනි එක අරිහත් ඵලසිත, තුන්වෙනි එක හීන ක්ලේශ ඥානය. ශේෂ ක්ලේශ නැති නිසා ඒ ඥානෙ නැති වෙනවා. ඒක නෑ, හීන ක්ලේශ විතරයි. අන්තිමට නිර්වාණ ඥානය. දැන් මේ මාර්ගඵල හතරෙම ඔබ දැක්කා ඵල ඥානයක් තිබුණා නේද? සෝවාන් ඵල ඥානය, සකදාගාමි ඵල ඥානය, අනාගාමි ඵල ඥාන, අරිහත් ඵල ඥාන. එතකොට මේ ඒ ආර්යයන් වහන්සේට මෙන්න මේ ඒ සමාපත්තීන්ට සමවදින්න පුළුවන්. සෝවාන් නම් සෝවාන් ඵල සමාපත්තී. උපරිම කීය දවස්? 7යි. බැරිද? පුළුවන්. සකදාගාමි ආර්යයන් නම් සකදාගාමි ඵලයට සමවදිනවා. ඒ නිවන. ඒ අයගේ නිවන තමයි ඒක. හැබැයි රහත් ඵලයේ තියෙන නිරෝධ සමාපත්තී තරම් ප්‍රණීත නැහැ. ඇයි නිරෝධ සමාපත්තී ප්‍රණීතයි කියන්නේ? අයි මොනවත් නැහැනේ. අදවතත් නතර වෙලා, ලේ ගමනෙත් නතර වෙලා, මේ ආස්වාද ප්‍රසවාසන් නතර වෙලා, හරි පුදුමයි හිතා ගන්නත් බෑනේ. නොමැරි මැරුණා වගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න. දැන් කාණු කොණ්ඩඤ්ඤ කියලා රාතන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ දවසක් රෑ, දැන් දවස් හතර සම්මෙදන සමාපත්තිය. දැන් රෑ ගල උඩ පර්වතේ උඩ මෙහෙම වාඩිලා සමාපත්තිය ඉන්නවා. හොරු මොකද කරේ? හොරකම් කරලා බඩු ගෙනල්ලා මේ ස්වාමීන් වහන්සේ ඔළුව උඩ පැටවුවා එකක්. රෑ පේන්නේ නැහනේ. හිතුවා කණුවක් කියලා කණුව උඩින් තිව්වා. ඇඟට හේත්ති කරා තව බඩු. දැන් වෙලාව දැන් අදිෂ්ඨාන කරපු වෙලාවට නැගිටිනවනේ. දැන් ස්වාමීන් වහන්සේ අලුයම කාලේ එකපාර නැගිට සමාපatti. නැගිටිනකොට ඔළුවේ තිබිච්ච බඩු බිම වැටෙනවා. ඇඟට හේත්ති කරපුවා විසි වෙලා යනවා. දැන් හොරු බැලුවා මේ හොල්මනක් ඇවිල්ලා කියලා බය වෙලා දිව්වා. දුවල ගිහින් ටිකක් වෙලා යනකොට කිව්වා ආහා එන්න මම මේ හාමුදුරනවා බය වෙන්න එපා කතා කරා. කුවානේ ඔබවහන්සේ අපි දැක්කේ නෑනේ. හරි පැහැදුනා හොරුත්. පැහැදිලා මොකද උනේ හොරුන්ට? හොරු හොරකම් කරන එක පැත්තක තියලා ස්වාමීන් වහන්සේ පස්සේ යන්න ගත්තා. ගිහිල්ලා පැවිත් වුණා. රහත් වුණා 500ක් සාදුකයන්. ඒ තමයි කාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ. උන්වහන්සේ නම කොණ්ඩඤ්ඤ, කණුවක් වගේ හිටපු නිසා කියන කාණු කියලා. අර කණුව වගේ බඩු කොට ගැහුවා නේ කියනල්ලා. පස්සේ නම හැදුනා කාණු කොණ්ඩඤ්ඤ රහතන්. මේ සමාපත්තිය හැටි
දැන් බාලද සංකීච්ඡ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හොරුන්ට අහු වුණා නේ. ඒ කියන්නේ නිදාණයක් ගන්න බිලි දෙන්න හොයනවා. දැන් ඔත් හොයන්නේ කුරුඳුල් කට්ටිය. දැන් බලනකොට දැන් ස්වාමීන් වහන්සේලා 39ක් හිටියා. ඔක්කොම ගෝ මම යන්න නැහැ කිව්වා. මම කවුරුත් යන්න එපා මම යන්න. කවුද කිව්වේ? සංකීච්ඡ ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි. හැමෝම දුක්ුණ අනේ මේ පොඩි ආමුදුරුනේ මොකද යන්නේ කියලා. වැඩම කරා. මේ ගුරුවරයා එව්වා මොකද මේ අනතුර දැක්කා. ඒ වයින් බේර ගන්න තමයි මේ කුඩා රහතන් වහන්සේ වර පිරිසට එකතු කළේ. අනිස්සනද රහත් වෙලා නැහැ නේ තාම භාවනා කරනවනේ. උන්නහල අපවත්වනත් අපරාධයක්. නිවන් දකින්න වෙන්නේ නැහැ. හොරුත් එක ගියා. දැන් ඉතින් අර බිලි දෙන ගලගාවට ගිහලා බෙල්ල තියලා කඩුව උස්සලා කඩුවෙන් ගහනවා. ගහනකොටම මේ ස්වාමීන් වහන්සේ හිත නිරෝධයට පත් කළා. නිරෝධ සමාප. එක ශණයක් වැඩි වෙලා යන්නේ වසී කරලා තියෙන. වසී භාවයට පත් වෙලා තමයි ඉන්නේ රහතන. එක ශණයකදී පුළුවන් ඇස් පියා ගන්නකොට සමාපත්තියට සම උදේ කියලා දුන්නේ සම්වදින ක්‍රමයේ නේ ධානය කියන එක ගිහිල්ලා නේව සංඥාන ආසංඥ නැගී ඉන්නකොටම හිත නිරුද්ධ කරනවා නිරුද්ධ කරාම ඒක තමයි නිවන එදා නිරෝධ සමාපත්තිය කය ගල් වෙනවා කඩුවෙන් ගව කඩුව මිට දක්වා කිල්ලා ආවා කැපුණාද නෑ ආයේ දිගහැරලා ආයි ගැහුවා ඒත් එච්චරයි හොරු ටික වැඳ වැටුණා අනේ ස්වාමීනි අපිට පිහිට වෙන්න කිව්වා හිතුව ආයි කමන්නේ දැන් ඉතින් බණ ටිකක් කහන්න කියලා බණ කියලා පහදවගෙන උපාසක මහත්තුරු ටික කරගෙන ගියා ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ඇදගෙන ගියා අරගෙන ගියා 500 හොරු. එයාලත් පැවිදි වුණා. මොකද උනේ? රහත් උනේ. හොරු වෙලා හරි ඉපදිච්ච එක වාසනාවක්ද නැද්ද ඒ කාලේ? නේ හොරකම් කරලා හරි රහත් වුණා නැත්නම් බලන්නකෝ අපිට වඩා පින් තියනවා හොරුන්ටත්. සාමාන්‍ය හොරු නෙවෙයි පුණ්‍යවන්ත හොරු. පින් හොරකම් කරපුවා මට පේන. ඉතින් අන්තිමට සංකීච්ඡ ස්වාමීන් වහන්සේ ගියේ මොකටද භාවනා කරන්න? අන්තර ගෝලය 500කුත් හදාගෙන තමයි ගුරුවරයා යමිටි ගෝලය උසයි. ඇයි ගුරුවරයා අවුරුදු 7යිනේ. ඒතර වයස බලපෑවද? නෑ රහතන් වහන්සේ වයස බලපාන්නේ අවබෝධය කියන එකට වයස අදාළ නෑ. අවුරුදු 7න් අනිවාර්යෙන් සෝවාන් ආදි මගපල ලබන්න පුළුවන්. ඥානය තියෙනවා. ඉතින් ඔන්න බලන්න නිරෝධ සමාපත්තියේ හාස්කම්. ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ දවසක් හොඳට හිස කෙස් බාලා ගලක් උඩ පොයේ දවසක ඉන්නවා. මේ කියන්නේ හිස හොඳට බැබලෙනවා දැන් හඳේලියට. පාපි යක්ෂේ කහසින් යනවා අරහාමුදුරුවන්ගේ තට්ටු දිලසන මට නම් පාරක් ගහන්නමයි කොහිතෙන්නේ කවුද කියන්නේ යකා කිව්වා අනිත් යකා උඹ ගහන්න ගහලා අපායට ඵලයක් මන්න යනවා යන්න කියලා අනිත් යකා යන්න ගියා දැන් මේ යකා පවුකාර නිසා මොකද කරේ ස්වාමීන් වහන්සේට විශාල පහරක් ගැහුවා ටොක්ක්ක් යන අයි නෙනකොටම සම දැන් සිහියෙන් ඉන්නේ රහතන් වහන්සේ දැක්ක උඩින් එනවා ඒ ශණයකින් එන්නේ විතාවයකින් එනවා උන්වහන්සේ එක ශණයකදී මෙහෙම ශණයකදී මොකද කරේ නිරෝධය සම්මදුනා. වැඩි වෙලා ගියේ නැහැ. දැන් අපි පුරුදු කරමු නැති කරන ඕකේ නම් පළවෙනි දයන්ට යන්න තව වෙලාවක් ගිහින් එහෙම එමන යන්නේ නැහැ. වසී භාවයටපත් වෙලා තියෙනවා. එක ශණයකදී සම්මදුනම ටොක් කැන්න කියලා දැනුණාද? නැහැ. විශාල පර්වතයකට ගැහුවා නම් කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ තරම් වේගවත් පහරක්. එහෙම්මම පොළොව පැල්ලා යක්ෂයා නිරේට ඇදගෙන ගියා. ස්වාමීන් වහන්සේ බේරුණා. බේරුණේ මොන සමාපත්තියෙන්ද? නිරෝධ සමාපත්තිය. ආන්න ඒකයි. රබාල තියෙනවා සාමාවතිය තුළු පිරිස ඔවුන්ගේ යම් කිසි යකටයුත්තත් පසේ බුදු කෙනෙක් දැක්කයි කියලා උන්වහන්සේගේ ඇඟට ගිරම්මානේ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන්සේ සමාපත්තියට සම්වැදුණා. පිච්චුන්නේ. එහෙත් දුෂ්ට චේතනාවෙන් පසේ බුදු කෙනෙක්ව ගිනි තැබීමේ පාපයෙන් තමයි එකමාලිගය ඇතුලේ 500ක් ගිනිගෙන අළු වෙලා මැරෙන්න සිද්ධ වුණේ. ඒවට සාදු කියන්න එපා. අනුමෝදන් වෙන දෙයක් නෙමෙයි හොඳට හිතට ගන්න ඕන ඒවා. මේ රහතන් වහන්සේගේ සමාපත්තිය නිරෝධ සමාපත්තිය දවස් 7ක් එක දිගට ඉන්න පුළුවන්. නිරෝධ සමාපත්තියෙන් නැගී හිටපු රහතන් වහන්සේගෙනට දානයක් දෙනවනම් එදාම එහි ආනිසංස ලැබෙනවා කියනවා. ඒ තරම් මහත්ඵලයි මහා ආනිසංසයි. එහෙනම් ප්‍රත්‍යවේක්ෂා ඥාන කීයද? 19යි. 5ව 3යි 15යි. අන්තිම අරිහත් ඵලයේ ඥාන 4යි. එක ඥානයක් නැති වෙන මොකද ඇති වෙන්නේ? ශේෂ ක්ලේශ නැති නිසා ඒක නැහැ. එතකොට අපි කියනවා ප්‍රත්‍යේශා ඥාන 19යි කියලා. එහෙනම් අපි දහම් ගැටලුවට යමු. සාදුකාරයක් දෙන්න. මහරහතන් වහන්සේ නමක් වීමට සපුරාලිය යුතු කරුණු. ඉතින් උදෙත් අපි කියලා දුන්නනේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රාර්ථනා කරන්න ඕන යම් කිසි තනතුරක් ප්‍රාර්ථනා කරන්න ඕන. ප්‍රාර්ථනා කරගෙන දාන සීල නෙක්ඛම් කියන දසපාරමිතා ධර්ම 10 පුරන්න ඕන. දානය පූජ කරනකොට මට මේ ශ්‍රාවක බෝධිය පිණිස හේතු වේවා කියලා පූජ කරන්න ඕන. හරිද? එතකොට ඒක දාන පාරමිතා. ඊට සිල් සමාදන් වලට මගේ මේ සීලය මගේ ශ්‍රාවක බෝධිය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට ඒක සීල පාරමිතා.
කාමයන්ගේ නික්මුණාන යම් වෙලාවක මගේ මේ නෙක්ඛම්ම පාරමිතාව ශ්‍රාවක බෝධිය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊට ප්‍රඥාවක් ලැබුවා නම් කියන්නේ ධර්මදේශනාවක් ඔය කරා නම් ප්‍රාර්ථනා කරන ධර්මදේශනක් ඇහුවා නම් මගේ මේ ප්‍රඥා පාරමිතාව ශ්‍රාවක බෝධිය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඊට තමයි සත්‍ය රැක්කණා මගේ මේ සත්‍ය පාරමිතාව ශ්‍රාවක බෝධිය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. තමන් වීරය කරලා කුසලයක් කරා නම් මගේ මේ වීරය පාරමිතාව ශ්‍රාවක බෝධිය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් මේ වීරය පාරමිතාව වෙනම් පිරෙන අඩුයි. අපි දානයක් දෙනකොට අපි වීරය කරනවානේ. ඒ එතෙනි තමයි වීරය පාරමිතාව පිරෙන්නේ. දැන් සීල දකිනකොට අද වීරය කළාද නැද්ද? වීරය කළා. නැත්තම් මම වාඩිලා ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වාඩි වෙලා ඉන්නේ වීරය තිබුණු නිසා. එතකොට සීල පාරමිතාවත් එක්ක නැද්ද වීරය පාරමිතාව? ඒක යට තියෙනවානේ. එතකොට ඒ වීරය පාරමිතාව තමන් අදිෂ්ඨාන කරනවා මගේ වීරය පාරමිතාව මට ශ්‍රාවක බෝධිය පිණිසම හේතු වේවා. ළඟට තමන් සාන්ති පාරමිතාව ඉවසීම. ඉවසීම වෙනම කරන්න පුළුවන්. පින්කම් කරද්දි ඉවසන්න. දැන් මේ අවස්ථාවේ අද දවසෙත් මොකද්ද කළේ? ඉවසුවද නැද්ද? ඉවසුවා. කුසගිනි පිපාස ඇති වුණා. තව තව නොඑක ආබාධ ඇති වුණා. අපහසුකම් ඇති වුණා. කොන්දේ අමාරු ඇති වුණා. ඒ සියල්ලම අපි ඉවස ගත්තානේ. එතකොට ඒක ශාන්ති පාරමිතාව. එහෙනම් මගේ මේ ශාන්ති පාරමිතාව නිවන මේ ශ්‍රාවක බෝධිය පිණිසම හේතු වේවා. දැන් නිකන් නිවන කියන වචනේ වල දැන් මෙයා විශේෂ කෙනෙන්නේ. දැන් ලෝතර බුදුබව වදන ගෙනෙන් නම් එයා එතුමා හිතන්නේ ලෝතර බුදුබව පිණිස මගේ මේ පාරමිතා හේතුවේ. ওই විදිහට දස පාරමිතාවම තමන්ගේ බෝධිය අරමුණු කරලා ප්‍රාර්ථනා කළ යුතුයි. එතකොට තව පාරමිතා තියෙනවා. අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා. එතකොට මේ වෙන වෙනම පිරෙන අවස්ථාත් තියෙන මෙන්න මේ පස්සේ කියන මේ අදිෂ්ඨාන පාරමිතාව වීරය ඉවසීම වගේ පාරමිතා දාන සීල නෙක්ඛම් පාරමිතා වලදී පිරෙනවා. කොහොමද පිරෙන්නේ? දානයක් දෙන්න අදිෂ්ඨාන කරනවා. ඒක නොබිද ඒ විදිහටම දාන දෙනවා. ඊළඟට ආරණ්ඩවිල්ල දැන් පොරොන්දු වෙනවා මම අසවල් දවසේ ස්වාමීන් වහන්සේට දානේ පූජ කරනවා. අපි හිතමු දැන් පොරොන්දු වුණේ අප්‍රේල් පළවෙනිදායි කියලා. අප්‍රේල් පළවෙනිදාම දාන ගෙනල් පූජා කරොත් මොකද්ද ඒක? ශාන්ති නැමෙය. සත්‍ය පාරමිතාව මුලින්ම. ඒ පොරොන්දු ඉෂ්ට කළා. දැන් අප්‍රේල් පළවෙනිදා මෝඩය දවස නිසා ඒක රවට්ටන්න ඉතල කියලා ගෙනත් දුන්නේ නැති වුණොත් එහෙනම්? ස්වාමීන් වහන්සේ රවටුණා කියලා හිතුවොත් එහෙනම්? සත්‍ය වෙනවද? නැහැ. එනිසා මේ දාන ප්‍රශ්නේදී මෙන්න මෙහෙම කල්පනා කරන්න. Tamanට දෙන්න පුළුවන් නම් දෙන්න. දෙන්න බැරි නම් ලැජ්ජ වෙන්න එපා. අවිල්ල කෙලින්ම කියන්න. මෙම් ප්‍රශ්නයක් තියෙන අපිට දාන දෙන්න. ඒක ලොකු පිනක්. එතකොට ඔබ දැනුවත් කරා වෙනවා ස්වාමීන් වහන්සේ. ඔල ස්වාමීන් වහන්සේලට පුළුවන් තව විකල්පයකට යන්න. මොකද දානෙම ඕන කියලා අදහසක නැහැ. දැන් දානේ නැත්තම් හදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. මෙතන අවශ්‍යතාවය දින ඔබට පින් කර ගන්න ලැබෙනවා. ස්වාමීන් වහන්සේලා දානයක් දුන්නොත් පින් කර ගන්න ලැබෙනවා. බැරිම නම් පින්ඳ පාද යන්නත් පුළුවන්. එහෙම අර දානෙක ලොකුවට අපි අරගෙන නැහැ. ස්වාමීන් වහන්සේලට ඒක ප්‍රශ්නකුත් නෙවෙයි. ප්‍රශ්න තියෙන ඔබට ඔබ පොරොන්දු වෙලා උන්වහන්සේලා බලාපොරොත්තු වෙනවා ආවෙ නැහැ මගේ ඇරිය නම් මොකද වෙන්නේ? බොරු කිව්වා වෙනවා නේ. රැට්ටුව වෙනවා. කවුදර රැට්ටුවේ? ආර්ය මහා සංඝයා. කොයිතරම් පවද්ද නේ? සමහර අය දුරකථන විසන්දි කරගෙන ඉන්නවා. හැමෝම දැන් නම් අඩුයි. දැන් ඒ වගේ දාන ගොඩක් නෑ. දැන් නැහැ නැති කරලා දැන් අලුත්ම දාන ගොඩක් තියෙන්නේ. අලුතෙන්ම දෙනවා දාන ගොඩක් පිරිස එකතු වෙලා. මේ අර පරණ පිරිසකේ දාන දැන් එක එක හේතු වලින් එයාලා දාන පාරමිතාව අතහැරලා මගදීම. එක්කෙනෙක් අතහැරියා එක දවසක් ගොටුවත දාන්න ආවේ නැහැ කියලා. කොහෙද මේ අම්බලන්තොට එහා පැත්තේ මාමරළ පැත්තේ එක්කෙනෙක්. එයා කියලා තිබුණා හාමුදුරුවෝ දැන් වෙනස් වෙලා කලින් ගොටුවත දැම්ම දැන් දාන්නේ නැහැ කියලා. ඉතින් ගොටුවත නොදැම මේ හේතුවෙන් එයා දාන්නේ නැවදී ඉන්න පටන් ගත්තා. ආයි දෙන්නේ නැහැ කියලා. ඉතින් අනුමෝදන් වෙන්න එපා. මේ කියන්නේ මොකද ඒ තරම් අර තමන්ගේ පින තමන් කරන්න ඕන උනන්දු වෙන්නේ. ස්වාමීන් වහන්සේලා පලියට දාන දෙනව නෙවෙයි. තව කෙනෙක් නිසා දෙනව නෙවෙයි. තමන්ට යොමුනාව තියෙනවනේ මේ පින කරගන්න. ඉතින් ආර්ථික අපහසුතාවයක් ඇවිල්ලා දෙන්න බැරි නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නැති බැරි කමනේ. එතකොට ඇවිල්ලා කියන්න ඕනේ. කියලා තමන්ට පුළුවන් විදිහ දෙයක් පස්සේ පූජ කරන්න ඕනේ. දාන දෙන්න බැරි නම් ගිලම්පස හරි පූජ කරන්න ඕනේ. ගිලම්පස කොහොමද පූජ කරන්නේ? හදන් එන්න බැරි නම් දියුල් ගෙඩි ටිකක් හොයාගෙන අරගෙන එනවා. අඹ ගෙඩි ටිකක් ආදගෙනත් පූජ කරානේ. දැන් මෙහෙට වෙනම එන්න බැරි නිසා අපි උපාසක උපාසිකා මොකද කරන්නේ? පොයට එන වෙලාවෙම ගෙනල්ලා සලාත ද්‍රව්‍ය පූජ කරනවා. ඉතින් ඒක ලොකු පිනක් ඔබට. ශක්තිපමණින්නේ. දැන් පැහැදිලිද?
තාම පින් කරන්න පුළුවන් විදියට බැරි දැන් බැරි දේවල් බාර අරගෙන එක මගහරීම හරි කතා නොකර හිටීම හරි ඊට වඩා පව. හොඳ එහෙමනම් පොරොන්දු වුණොත් පොරොන්දු ඉටි කිරීම සත්‍ය පාරමිතාවයි අදිෂ්ඨාන කරපු විදියට පින්කම කිරීමත් අදිෂ්ඨාන පාරමිතාවයි. ඒක කරන්න වීරය කිරීම වීරය පාරමිතාවයි. නින්දා ප්‍රශංසා දෙකේ මැදහත් ඉන්නවනම් යම් පින්කමක් කරද්දී එකට කියන උපේක්ෂා පාරමිතා. වෙනම මෛත්‍රී කරනවා නම් ඒක මෛත්‍රී පාරමිතා. එහෙනම් මේ පාරමිතා පුරද්දී පාරමිතා හතරක් පහක් එකතු වෙලා තමයි මේ පින්කම දාන කියන්නේ දාන පාරමිතාව විතරක් නෙවෙයි. එතනම තියෙනවා වීරය. එතනම පොරොන්දු ඉටු කිරීම සත්‍ය. අදිෂ්ඨානය පුරා ගැනීම අදිෂ්ඨානය. ඊළඟ ඉවසීම ශාන්තිය. දැන් දානයක් දෙන්නව මදුරුව කනවා. වතුර නැහැ හරියට ඉන්න තැනක් නැහැ. බිම නිදා ගන්න යනවා. ඒක මොකක්ද ඉවසීම? එහෙනම් දස පාරමිතාවෙන් පාරමිතා පහක් හයක් එක පින්කමකදී පුරා ගන්න ලැබෙනවා. එහෙනම් ඒ සියලු පාරමිතා මාගේ ශ්‍රාවක බෝධිය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ස්වාමීන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහි අපට පවසන්නේ නිවන් සැපත මිස දිව්‍ය සැපත ප්‍රාර්ථනා නොකරන ලෙසටයි. ඔය ගැන පහදා දෙන්න කියනවා. එසේම වේවා. සාදු කියන්නේ. දිව්‍ය සැපත අවශ්‍ය නැහැ ප්‍රාර්ථනා කරන්න. නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇති. දිව්‍ය සැප, සක්විති සැප, සද්දේව රජ සැප ඒව පතන්න ඕනේ නැහැ. ඒව නිරායාසයෙන්ම අපිට සසරදී ලැබෙනවා. ඉතින් අපිට කොච්චර ඒව ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒව හිතන්න ඕනෙත් නැහැ. මොකද අපි මේ සිල් ගන්නෙ සක්විති රජ වෙන නෙමෙයි. අපේ ප්‍රධාන ඵලය සක්විති රජ වෙන එකද? නෑ, ඒක නිස්සන්ද ඵලයක්. අපේ ප්‍රධාන දේ තමයි සසර දුකින් මිදී නිවන් දකින්න ලැබේවා. ඉතින් සක්විති රජ කම ලැබුණොත් බාර ගන්න එපා කියන්නේ. බිසවක් පරි වෙන්න ලැබුණොත් උපවාස කම් වලට වෙන්න. සැපයිනේ. ඒකට ද්වේෂ කරන්නත් එපා. දැන් ගොඩක් අය නීවට මේ ද්වේෂ කරන වැඩක් නෑ ඒව. එහෙම එපා. එහෙම වුණොත් එහෙම දිව්‍ය ලෝකෙ වචන්න බැරි වෙනවා. බොහොම අවබෝධයෙන් ඉන්න අපි නිවන් දකිනකන් සුගතියේ තමයි ඉපදෙන්න ඕන. දුගතිය ඉපදුනොත් අපිට ඊට පස්සේ පින් කරන් ලැබෙනවද? දැන් දිව්‍ය ලෝකියොත් අපිට බැරිද බුද්ධ ගයාව වඳින්න යන තප්පරයකින්? ආයි මොනවත් මේ ප්ලේන් වල නගින්න ඕනද? ටිකට් ගන්න ඕනද? නැහැ. නොමිලම යන්න පුළුවන්. රුවන්වැලිසෑය අපිට ඇතුළට යන්න පුළුවන්ද දැන්? බෑ. දෙවියෙක් වුණා කියන්නේ ඇතුළටත් යන්න පුළුවන්. ඉතින් මේ හොඳ පැත්ත හිතන්න. දෙවියෙක් වෙන්න කියලා දෙවියෙක් වෙන ලැබේවා කිය කිය පින් කරන්න එපා. නිවන් දකින්න ලැබේවා කියලා පින් කරා නිවන් දකින්නකම් මේ නිවන් දකින්නව නම් කෙනෙක් එයා කොහෙද ඉන්නේ සුගතියේ අනිවාර්යෙන් ඒක නිස්සන්ද ඵලයක් ප්‍රධාන ඵලය නිවන වෙනකොට නිස්සන්ද ඵල ඉබේටම ලැබෙනවා පිනේ ශක්තිය අනුව දේව වෙනවද සක්විති වෙනවද කියන එක එදාට වෙයි දැන් මේක හිතන්න ඕනේ තාමදි මුකුත් නැහැ නේ දැන් මෙහෙන ඉන්නේ නේද මරුණම වෙන දෙයක් වෙයි නේද එහෙනම් එකම දෙයක් පතන්න හැම පිනකින් මට මේ පින නිවන් සැප පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරා. මෛත්‍රී භාවනා කිරීමේදී මුලින් අපිට මෛත්‍රී කරන්න නැතුව අපි මෛත්‍රී කළ යුතු පුද්ගලයාට මෛත්‍රී කළොත් මොකද වෙන්නේ කියලා අහන මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා මෛත්‍රී පුරුදු කරද්දී අපි වඩන්න ඕනේ ඔතමන්ට වඩන්න ඕන මේ ගෙදර ඉන්න අයට වඩන්න ඊට පස්සේ ගමේ ඉන්න අයට රටේ ඉන්න අයට එහෙම අර පිළිවෙලක් තියෙනවා. එතින් ටිකක් දිනුවාට පස්සේ මොකද කරන්නේ? හැමෝටම වඩන්න ඕනේ. තමන්ට කල්යාණ මිත්‍රෙක් ජීවිතේ ඉන්නවා නම් පිළිහෙච්ච එක අපේ තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. තාත්තා වෙන්න පුළුවන්. භික්ෂුවකට නම් තමන්ගේ ආචාර්ය වහන්සේ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන කෙනාව අරමුණු කරගෙන සුවපත් වේවා කියන එකම වචනකින් දහස්වර ලක්ෂවර මෛත්‍රී කරන්න ඕන. එහෙම කරනකොට එක වචන එක පුද්ගලයට කරද්දි තමයි ධ්‍යාන ලැබෙන්නේ. පැහැදිලිද? අර බොහෝ අරමුණු ගන්නකොට ධ්‍යාන ලැබෙන්නේ නැහැ. එක වචනකින් එක පුද්ගලයෙකුට විතරක් මෛත්‍රී කරන්න. හැබැයි ඒ පුද්ගලයා නිසා රාගය ඇති වෙන්න විදියක් නැහැ. තරහ ඇති වෙන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ තමන්ගේ විෂභාගී අරමුණක් වෙන්නේ. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයක් වෙන්නත් බෑ කියනවා. තමන්ට රාගය ඇති වෙන විදිය. අමෞපියන් නම් ප්‍රශ්නයක් නැහැ. වෙන කෙනෙක් ගන්නවා නම් විෂභාගී කියන්නේ තමන් පිරිමි නම් ගැහණු කෙනාට කියන විෂභාගී. සභාගී තමන්ගේ පක්ෂ වෙන කොයි පාක්ෂේ වුණා රාගය ඇති වෙන්න පුළුවන් කෙනෙක් නම් ගන්න එපා කියනවා. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් ගන්න කියන්නේ යාගෙන ගෞරවය තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි අම්මා තාත්තා නිසා හරි අපිට ඇති වෙන්නේ බලවත් කුසල සිත. එහෙනම් එහෙනම් මෛත්‍රී කරලා බලන්න ඔබට ධ්‍යාන ලැබේ සාදු කියන. මෛත්‍රී ධ්‍යාන ලැබුණාට පස්සේ දිසා වශයෙන් වඩලා මෛත්‍රී ධ්‍යානෙ වැඩි කරගන්න පුළුවන්. ධ්‍යාන 100 ගානකට වැඩි කරගන්න පුළුවන්. හැබැයි එකම ධ්‍යානෙ තමයි වැඩි වෙන්නේ. උතුරු දිසාවට අර පුද්ගලයාට එහෙම එහෙම වඩන්න පුළුවන්.
ඔව් කැමැතිම දේක් පූජා කරාම තමන්ට කැමැතිම දේවල් ලැබෙනවා සංසාරෙදී. ඔව්. කැමැතිම දේක් සාන්නාංගෙට පූජා කරන්න ඕනේ. දැන් වරක කන්න කැමැති කියමු උපාසක මහත්. වරක ගෙඩියම ගෙනල්ලා පූජා කරනවා. ආචාර්යනි. සංසාරෙදී වරක මේ වරක ඕන තරම් එහෙමද? නෑ. කැමැති දේ සිතුව පැතුව දේ ලැබෙනවා. ඔව් දැන් තමන් කැමැති සිගරට් බොන. හිතම ගුණ නැනික උදාහරණයක්. වාත්‍ය බොනවා කියලා නේ මං කියන්නේ. එතකොට ඒක ගෙනත් පූජා කරත් හරියනවද? ඒක හරියන්නේ නැහැ නේ. දැන් කැප වෙන්නත් ඕනේ. අඹ ගෙඩියක් කියමු තමන් කැමති අඹ කන්න. හරි. ඒකේ පූජා කරන් ගන්න ආදිතේ ඒක තමන්ට ඒකේ ආනිසංශ හොඳටම ලැබෙනවා. දැන් තමන් කන්න තියෙන එක තමන් ආසාවෙන් ඉන්න එක කන්න නැතුව ගෙනත් පූජා කරා කියමු. තවත් වැඩි. එතකොට හොඳ ප්‍රියමනාප දේම සංසාරෙදී ලැබෙන එක කැමති අයවම දකින්න ලැබෙනවා. කැමති අයගෙන මහාන ලැබෙනවා. කැමති අයත් එක්ක වාසය කරන්න ලැබෙනවා. කොච්චර වාසනාවද නේ? දැන් බලන්නකෝ දැන් මේ අපි දැන් අපිටුණත් එහෙමයි දැන් අකමැති අයත් එක්ක අපිටින් ලැබෙන්නේ නැහැ. දැන් ගල් දුවාරන්නේදී මට දෙයක් වුණා. දැන් එක සොයන්නද කෙනෙක් මට මාත් එක්ක අමනාප වුණා. අමනාප වෙලා මම සතිය අධ්‍යයයක් කරනකොට ඒ සොයන්නද යන්න ගියා. මම මොනවත් කරලා නෙවෙයි. මම මෛත්‍රී කළා. ඉතින් ඒකේ ආනිසංශ බලන්න අපි ප්‍රියමනාපදේ දුන්නට පස්සේ අපිට ප්‍රියමනාපයත් එක්ක විතරයි අපිට ඉන්න ලැබෙන්නේ. යම් කෙනෙක් අමනාප වුණොත් එයාගෙන් අපිට දුරස් වෙන ලැබෙනවා. ඒක ඔයා යන්න යනවා ඒක අපිට යන්න ලැබෙනවා. ඉතින් මඩ වුණේ නම් මට යන්න උන්නේ නැහැ. ඒ අදාළගෙන ඒ සාමිනාස් පිට වෙලා යන්න ගියා. මම නික තරහ නිසා නෙවෙයි මොනවාරි හේතුවකින් අපි පින් කරා නම් ප්‍රියමනාපදේ දීලා අපිට ප්‍රියමනාපදේ විතරයි අහන්න දකින්න වැඩිපුරම ලැබෙන. එතකොට අපි පතන ප්‍රියමනාප උදේ සසරදිත් අපිට ලබන්න ලැබෙනවා. ඒ නිසා ප්‍රියමනාපදේ දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ හොඳ ප්‍රශ්නයක්. අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න ඕන නේද? හොඳයි සර්. හරි. හොඳයි. සුපර්. ආන්න. දැන් කූපන් පොත තියෙන බස් එක යනවා යන්න. වෙන බස්වල යන්නත් බෑ. ඔව් ඊට පස්සේ මේ මහත්ය කරන්නේ මොකද්ද? ඥානයේ පහල වෙලා එයා ගිහිල්ලා ටිකට් එකක් අරන් දේ. එතකොට කාල දාණයක් බවට ඒ දාණේපත් වෙනවා. සුදුසු කල්ලි කළපින්කමක් නිසා සසරදී සුදුසු කල්ලි තමන් කැමති දේ අනිවාර්යෙන් ලැබෙනවා. ප්‍රාර්ථනා කරන වෙලාවටම දේවල් ලැබෙනවා. නේ? එහෙම උදව් කරන්න මේ උපකාර කරගන්නේ පින්කම් හැමෝටම කරන්න ලැබෙන්නේ නැහැ. පින තියෙන්න ඕන. පින තියෙන්න ඕන. ඒක නිසා මේ වගේ අවස්ථාවල් ලැබෙන්නේ නේ. දැන් බස් එකේදී අපිට හම්බෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නේ. හම්බුණාමදී අහක බලලා යන්න නැතුව පොඩ්ඩක් කඩේක නැවතු ගිලම්පස ටිකක් කරන් දීලා නේද? කතා කරුවා නේද? මිනිස්සුනේ අපි. පොඩ්ඩක් හිතන්න ඕනේ නේද? ඉතින් එහෙම හිතුවොත් ස්වාමීන් වහන්සේත් පහදෙනවා. ඒ ආශිර්වාදෙත් ලැබෙනවා. ඉතින් ඒකනේ කියන්නේ. ඒව කරගත්තම සසරේදී තමයි සුදුසු කල්ලි සුදුසු දේ ලැබෙනවා. පතනකොටම ලැබෙනවා. පතනකොටම ලැබෙනවා. ස්වාමීන් වහන්ස අපිට බැඳීම් ඇති වෙලා තියෙනලු යම් යම් අය ගැන තමන්ට කියන්නේ වැඩි වූ කල සිතට දැනෙන දුක ඉතා විශාලය. මොකක්ද අහන්නේ? යම් යම් දේවල් වලට විශේෂයෙන් පුද්ගලයන්ට දැඩිව බැඳුනම ඒ නිසා හටගන දුක වැඩිලු. මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්නේ උත්තරේ තියෙනවනේ. බැඳෙන්නේ නැතුව ඉන්න ඕන නේද උපාසිකා? මොකද්ද කරන්න ඕනේ? දැන් බැඳුණා නම් යම් කෙනෙක්ට දුක වැඩිලු. එහෙනම් මොකද කරන්නේ? නොබැඳී ඉන්න වෙන කරන් දෙයක් තියෙද? බැඳිලි ඉවර නම් ලියා ගන්න ඕන. වෙන කරන් දෙයක් නැහැ. බැඳිලි ඉවර නම් ලියා ගන්න ඕන. කොහොමද ලියා ගන්නෙ? මම බැඳුණා වූ මේ නාම රූප දෙකත් අනිත්‍ය වෙලා යන නාම රූප දෙකත් ඒ නාම රූප දෙක මං කිය උදේ කිව්ව කතාව වගේ වෙනතක ගියා නම් එයා යන්න ඕන ගමන වෙන නාම රූප දෙකක් එක ගියා. දැන් මේ නාම රූප දෙක මෙතන දුක්ඛ වීටි කියලා වැඩක් වෙන්නේ නැහැ. එක්ක මේ නාම රූප දෙකත් තව නාම රූප දෙකක් හොයාගෙන එක්ක යන ගමනක් යන්න ඕන. එහෙම නැත්තම් මහාන වෙන්න ඕන. දෙකෙන් එකක් දුක නම් ඉතින් ඔතන ඉඳලා බොරුවට අඬන ඉඳලා දැන් නැන්නේ මැරෙන්න ඕනේ නැහැ නේ බොරුවට. ඔව් දුක ඒ කියන්නේ අනිත්‍යභාවය හිතන්න ඕන නේ. දැන් මේ ගොඩක් තරුණ අයට තියෙන ප්‍රශ්නය විරහ වේදනාව. කන්නේ නැහැ, බොන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, මැරෙන්න යනවා. අපරාධ ජීවිතේ. ඒ නිසා ජීවිත හානි කරගන්න නැතුව නුවණින් සලකලා ගිය යකා ගියාදෙන් කියලා
තමන් මොකද කරන්න ඕන? ධර්ම මාර්ගේ දැන් ගොඩක් කලකට ලොකු වාසනාවක් ඒ බැඳෙන්න හිටපු කෙනෙක් නොබැදී ගියා කියන්නේ. බැඳුණා නම් කවදාවත් දුක තේරෙනවද? නෑ. දුක විඳින්නත් උන ටිකක් හොඳට විඳින්න ඕක. විඳලා හොඳට තේරෙන්න ඕන දුක කියන එක. ඊට පස්සේ තේරුම් ගන්න දුකෙන් මිදෙන්න කොහොමද කියලා. දුකෙන් මිදෙන්න නම් කරන් තියෙන දුක ඇති වෙන වස්තුව තියෙනවනේ. ඒ ගැන තියෙන අදහස, මතකය, කැමැත්ත, සිතීම සියල්ලම අපි නතර කරන්න ඕන. දැන් ගියා කියලා හිතන හැම දිස්සෙම. දාලා ගියා. කවුද දාලා ගියේ? නාම රූප දෙයක් දාලා ගියා. දැන් ගමු තමන් දැන් බඳින්න ඉන්න කෙනානේ බැඳපු කෙනාම දාලා යන්නේ නැද්ද? යනවා. එක්කෙනෙක්ට දෙන්නට වෙන දෙයක්ද ඕක? නෑ සමහර නෝනල මහත්තුරු දාලා යනවා මහත්තුරු. නෝනල දාලා යනවා. සමහර ළමයි දාලා අම්මා තාත්තා දෙන්නම යන වෙලාවල් තියෙනවා. නේ? අම්මත් වෙන කෙනෙක් එක්ක යනවා තාත්තත් වෙන කෙනෙක් යනවා ළමයි අතදරුව. මම දන්න කතා දෙකක් තියෙනවා ආච්චි තමයි අදාගත්තේ ළමයි දෙන්නා. ඉතින් බලන්න කොච්චර දුකක් වෙන්න ඕනද ඒකට. දා අම්මත් නෑ තාත්තා. ඒ දෙන්නගේ සුවස දාගෙන ගමන් දෙකක් ගියා. දරුවෝ අසරණ ආච්චි නැත්තම් දරුවා අනාථ වෙනවා. ඒ ආච්චි අම්මා හදාගත්තා. ඉතින් අන්තිමට දැන් හිතන්න වෙන්නේ මොකද්ද? ඒ අයගේ ගමන් යන්න ගියා. ඇති දෙයක් නෑ. හිතුව කියලා වැඩක් තියද? කෙනෙක් අපිව ඇලුම් කරන කෙනෙක් අපිව අතහැරලා ගියාට පස්සේ එයාගේ පරණ මතකයන් කොච්චර මතක් කරන්න වෙන්නේ දුකද සැපද? දුක විතරයි. පුළුවන් නම් එයා ඇසුරු කරපු එයා පරිහරණය කරපු භාණ්ඩ පවා අයින් කරන්න. ලේන්සු වදුණා ලේන්සු පුච්චන්න ඕන. ඉස්සර ලේන්සු දෙනවනේ ඒ කාලේ. දැන් කාලේ මොනවද දෙනවද දන්නේ නැහැ. මේ ඒ ලේන්සු දෙන්නේ කඳුළු පියදපිය ඉඳපන් කියලා. යන ලං වුණා තමයි ලේන්සු දෙන්නේ හොටු ලේන්සුවක්. ඒකෙන් හොටු පියදපියද අඬාඬ අනේ මැරෙන්න යනවා. ඉතින් මොනතරම් අපේ මේ හිත මෝඩයිදනේ. ඉතින් මේ මම බන කියන මාටත් ඔහොම වෙන්න බැරිද? ඒ තත්ත්වේ හිටියනම්. අතීතේ වෙන්න තිබුණා. නමුත් එහෙම නොවි මං වෙලාවට බේරුණා. දැන් මට අඬන්න හේතුවක් ඒ නිසා නෑ. ඔය මුලාවේ ඉන්නකන් අඬනවා. කඳුළු බොනවා. කෑම නොකා ඉන්නවා. ඊට පස්සේ අපරාධේ කෑවේ නැත්තේ. ඒක ඇඟ හරියදම කෑවනම්. අන්තිමට දුක් විඳලා පස්සේ බැරිම දන හිත හදා ගන්නවද නැද්ද? ඒ ප්‍රාථමික දෙයක්. ඒක ඕන කෙනෙක්ට පුළුවන්. අපි ධාර්මිකව නම් වෙන්න ඕන කොහොමද? වැඩි වගේ වෙන්න ඕන. මොන වැඩිද? නාම රූප වෙන්න ඕන. මොකද නාම රූප? ඒ නාම රූප දෙක කැමතිසාකල් මා සමග සිටියාය. මේ නාම රූප දෙක එපා වුණ තැන ඒ නාම රූප දෙක පැදුර ගන්න කිය ගියාය. තවත් කොහේ හරි තියෙන පඩංගු නාම රූප දෙකක් එක්ක දැන් යහතින් ඇතිනේ. එහෙනම් ගිය තැනක නිදුකින් ඉනුමැන කියලා ප්‍රාර්ථනා කරන්න. නේද? මේ මෛත්‍රී භාවනාවනේ. මට වඩා කල් ඔබ ඉඳීවා. නිදුකින්. මෛත්‍රී කරන මිස වෛර කරන්න ඕනේ. දැන් ගායකයෝ වුණත් කරන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාවනේ. කොච්චර හොඳයිද බලන්නකෝ. දැන් වෛර කළා නම් අපරාධනේ. උඹට හොඳ නැ උඹ ඉඳපන්. උඹ යහතින්ම ඉඳපන් කියලා හිතන. ඉඳපන් කියන්නේ තරහෙන් කියන නෙවෙයි අර භාෂාව. නම් මං කියන්නේ ඔබ සිටීවා. සුවසේම සිටීවා. දරුවන්ද ලැබෙත්වා. උඹට දරුවන් ලැබිලා වැඩි වැඩියෙන් යාන වාහන ලැබේවා. ඉඩකඩන් ලැබේවා. මොකද්ද මේ? මෛත්‍රිය මුවාවෙන් සාපයක් කරන්නේ. ඇයි මේ දරුවෝ ලැබුණම දුක් විඳින්න වෙනවා. යාන වාහන ලැබුණා ඒව නඩත්තු කරන්න කියලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉඩකඩන් ලැබුණා ඒවට තණ්හා ඇති වෙලා ඒව පවත්ව ගන්න බැරුව දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ කියන මේ සාපේ කරේ මම නෙවෙයි. ජාතක පොත් වහන්සේගේ තියෙන ජාතකයක්. ඒකෙදි අර අලකොල ටික හොරකම් කරනවා තාපසයාගේ. නංගිලා මල්ලිලා අයියලා තමයි ඉන්නේ දැන් ඔක්කොම අහන්නලා. ඒ හැමෝම අර කියන කාමවස්තු ලැබේවා කියලා තමයි සාප කරන්නේ. ඒ කියන්නේ මොකද? උඹට දුකම්ම තමයි නා කාමවස්තුන්ගෙන් ලැබෙන්නේ. නොකිය කියන්නේ ඉතින් මේ එක කතාව තමයි. ඉතින් කවුරුත් වෙන කවුරුත් දාලා ගිය කියලා දුක ඇති වෙන්නේ නැහැ. මේ මොකක් හරි පඩංගුවක් තමයි. ඒ පඩංගු වලට තමයි අපි ඇල්ලලා සංසාරෙම නැති කරගෙන තියෙන්නේ. මම හොඳ කතාවක් කියන්නේ. අපි දැන් උපාසිකාවක් හිටියා. ඒ උපාසිකාවත් එක්ක එක්තරා පුරුෂයෙක් හිටියා. ඒ පුරුෂයා කරේ හොඳ වැඩ නෙවෙයි. හොරකම් කළේ. ඒ කියන්නේ පාතාල කල්ලියක සමාජිකයෙක්. එතකොට මෙයා ඒ කටයුතු කර කර ඉන්නකොට එයා ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහෙනකොට එයා හිටියේ පොලිස් ඇඳුමේ.
අපිට කිව්වෙත් එයා අපරාධාංශය OIC කියලා. අපි තිතු අනේ කොච්චර වාසනාවක්ද අපිට OIC කෙනෙක් OIC කෙනෙක් හම්බුණා නිකන්නේ කොටුව පොලිසිය. බලනකොට මේ ඇඳුම හොරාට ගත්තු එකක්. හොරාගේ තවත් හොර වැඩක්. සතියක් අචානකයන් ලොකු සායනන්සි කිව්වා මෙයා හොරා පොලිස් මිසක් ඇත්ත පොලිස් නෙමෙයි. කියන්නේ ස්වාමීන් වහන්සේ ඉවක් තියෙන ඕන කෙනෙක් ගැන දැනගැනීම ඉවක් අපේ ස්වාමීන් වහන්සේ තියෙන ඥාණයක් නෙවෙයි ඉවක් තියෙන. මට තේරුනේ නැහැ සායනන්සි කිව්වා මෙයා හොරෙක් කියලා. ඒ වගේම ටික කලක් ගිහලා මෙයාම පාපොච්චාරණය කරා මම හොරෙක්. මේ නෝණ කියන නිසා කිව්වා මම හොරකම් කරන්නේ. ස්වාමීන් වහන්සේ අම්මුණ දවසේ නම් මම මේකේ නිදහසේ නිතුවකෝ. නමුත් නෝණ බල කරනවක හොරකම් වලට යන්න කියලා. ඉතින් අන්තිමට ආයෙ හොරකම් කරලා කරලා පස්සේ පොලිසියට ඇඳුම් එක්කම අහු වුණා. හිරෙත් ගියා. නැවත බේරිලා මෙහෙට ආවා. මෙහෙට ආවට පස්සේ ස්වාමීන් වහන්සේ එයාට උපකාර කළා. නියම මාර්ගයට එන්න උදව් කළා. උදව් කළත් අර නෝණව අතහරින්න බැරි නිසා යත් එක ගිහිල්ලා බටපොල පැත්තේ ගෙදරක හැංගිලා හිටියා. ඉන්නකොට මේ තුවක්කු එයාගේ තුවක්කු අරන් ගිහිල්ලා සත්තු දඩයන් කරලා ඒක ආරංචිලා පොලිසියෙන් ආවා. දැන් නෝණ නිසා තමයි එයා ගමට ගියේ. ආයෙත් හැංගිලා ඉන්න හරි. නැත්නම් මෙහෙ ඉඳලා එයා මහානෙන තමයි හිටියේ. ඇයි මහානෙන බැරි කමක් නැහැ නේ හොරකම් කරයි කියලා. අත මෙදුනා නම් පවෙන් කවදා හරි නිවන් දකින්න පුළුවන්. ඉතින් එයා එහෙම එන්න හිටියට අර කාන්තාව නිසා ගිහිල්ලා අන්තිමට පොලිසිය එනකොට මෙයා ආයෙත් මාවල්ලන්න තමයි ඉන්නේ. හැමදාම මේක කරන්නත් බෑ. එයාගේ තුවක්කුවෙන් මෙයා වෙඩි තියාගෙන එයා මැරුණා. පරලව ගියා. ඊට පස්සේ අර නෝණ ඉන්නවනේ බිරිඳ. එයා මොකද කරේ? එයා මැරුණාට පස්සේ වලට පණින්න ගියා. වලට පණින්න ගියා. ඊට පස්සේ වලට දාලා වැහුවා. වැහුවට පස්සේ අර පස් ගොඩ උද පෙරලි පෙරලි ඇඬුවා. දුකට. ඊට සතියකට පස්සේ මෙයා වෙන කෙනෙක් එක්ක හාද වුණා. හාද වෙලා එයාත් එක්ක යන්න කතා කරා කොහේ හරි. එයා ගියේ නැහැ. ඉතින් කොල්ලා හොඳ නිසා එයා බේරුණා. පස්සේ ඒ නඩුවටම කතා කරපු පොලිසිය මහත්තයත් එක්ක එයා යාළු වෙලා හිතවත් වෙලා එයා කසාද වෙනලා දැන් දරුවෙකුත් ඉන්නවා සනීපෙට ඉන්නවා. එතකොට ඒ සනීපෙට ඉන්නේ ඇයි දුක නිසාද? ඔන්න බලන්න අනිත්‍ය හොඳට දන්න නිසානේ. ඒ නාම රූප දෙක මැරුණා. මේ නාම රූප දෙක කාගේ හරි කරේ ඉල්ලෙන්න එපා. නැත්තම් මං කොහොමද ජීවත් වෙන්නේ? එහෙම දැනගෙනද නැහැ. ලෝක ස්වභාවය. මුලා. ඒ අර මිනිස්සයා මහාන උනේත් නැහැ. අතමෙදුනේත් නෑ. මොකද එයා මිනිස්සු දෙන්නෙක් මරලා තිබිලා තිබුණා. ඒ කර්ම විපාකය ඇවිල්ලා එයාටම එයා මරා ගන්න හිතුණා. ඒක අපි කවුරුත් කරපු දෙයක් නෙවෙයි. එයා විසින්ම මුලා වෙලා හැබැයි පස්සේ වෙච්ච මේ ස්වාමීන් වහන්සේ ඇසුරු කරපු එක ලොකු වාසනාවක් වුණා එයාට. එයා ධර්මය ඇහුවා, පින්කම් කළා, දන් දුන්න ඇවිල්ලා මේ නතරලත් කාලයක් හිටිය ඇවිල්ලා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මේ ශාසනය පිහිට තියෙන්න ඕන. ඒක අපි තේරුම් ගන්න ඕන. අතමෙදෙන්න පුළුවන් වෙන්න ඕන. හැමදාම වැඩිකාරයෝ නෑ. නමුත් එයා තේරුම් ගත්තට එයාට කර්මයෙන් බේරෙන්න බැරි වුණා. අර මනුෂ්‍ය ඝාතන විපාකයේ නැවත මේ ආත්මෙම ඇවිල්ලා තමයි එයාට අරම ඝාතනය වෙන්න සිද්ධ වුණේ. ඉතින් හිතන්නකෝ අර බැඳීම් වල ස්වභාවය. ඒතර කොච්චර තාවකාලික බැඳීමක්ද ඒ ස්ත්‍රියට තිබිලා තියෙන්නේ. මිල මුදල් ලැබෙනකම් විතරයි. ඒක වෛර කරන කතාවන්නේ මම මේ කිව්වේ. මේ සංසාරේ මුලාව ගැන හොඳට තේරුම් ගන්න. මේ ආදරය, බැඳීම, ප්‍රේමය මේව ඔක්කොම බොරු වචන. තමන්ට වාසිය තියෙනකන් ඇසුරු කරනවා. වාසිය නැති වුණ ගමන් අතහැරලා දානවා. එන ඔවුනෝන්ගේ වාසිය සැපත පිණිසම තමයි තව කෙනෙක්ව කාම වස්තුවක් වශයෙන් විතරයි ඇසුරු කරන්නේ. නැතු මේ බණ භාවනා කරන් නිවන් දකින්න ඇසුරු කරන්නේ නැහැ. ඒ අදාළ කෙනාගෙන් තමන්ට වැඩක් නොවෙනකොට අනිවාර්යෙන් දෙංගලා යනවා. ඒ නිසා මේ කාමයන්ට මුලා වෙලා ඒව නිසා නම් ජීවිතය නැති කරගන්න එපා අපරාධේ. ඒ නිසා ධර්ම මාර්ගයට එන්න විදර්ශනා වඩන නාම රූප සංඥාවම සිහි කරන්න අනිත්‍ය සිහි කරන්න ඒ තරම් ඔබට ඖෂධයක් නැති බව තේරුම් ගනිත්වා. තණ්හාවෙන් මිදෙන්න නම් ඒක තමයි ක්‍රමය. බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීම බ්‍රහ්ම ලෝක ස්වභාවය. බ්‍රහ්මචාරී සීලය ගැන පහදා දෙන්න. දැන් මේ බ්‍රහ්ම ලෝක ගැන අහනවා. ඉතින් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ලැබුවොත් ඒ ධ්‍යාන අඩුමතරෙන් පළවෙනි ධ්‍යානෙවත් තියෙනවා නම් බ්‍රහ්ම පාරිසජ්ජ කියන යටම බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. මහා කල්පකින් කාලක් අවශ්‍ය තියෙනවා. බ්‍රහ්මයන්ගේ ස්වභාවය නම් බ්‍රහ්මයා ඉන්නේ ප්‍රීතිය ආහාර කොට. ඒ කියන්නේ ධානසූයෙන් තමයි ඉන්නේ. ප්‍රථම ධානය නම් වැඩුවේ ප්‍රථම ධානයට සම්වදිමින්ම තමයි බ්‍රහ්ම රාජ්‍ය ජීවත් වෙන්නේ. එයාලට පුළුවන්කම තියෙනවා බුදු කෙනෙක් දැකලා බණ අහලා නිවන් දකින්නත්. ඒ වගේම සුධර්මා දිව්‍ය සභාවට සෑම් පෝයකටම කියලා මේ රූපාවචර බ්‍රහ්මයන්ට පුළුවන් බණ අහන්නත්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. 16න් එකක් තියෙනවා අසඤ්ඤ ලෝකේ කියලා. ඒ ලෝකේ හැරෙන්න ඉතුරු ලෝක 15ම අයට පුළුවන් බුදු කෙනෙක්ගෙන් ධර්මය අහන්න, නිවන් අවබෝධ කරන්නට. ඒතර ධානතල 4ට
තියෙනවා ලෝක නමයක් ඔක්කොම 11ක් තියෙනවා 11න් 10ක් තියෙනවා බණ අහන්න පුළුවන් ඒවා 11 වෙනි එක තමයි අසඤ්ඤ ලෝකේ ඒකේ අකල්ප 500ක් අවශ්‍ය තියෙන එතෙන්ට ගිය හතරෙනි ධානය වඩලා දීචිත්තං කියලා හිත පිළිකුල් කරාම තමයි එයා එතෙන්ට යන්නේ එතකොට එයාගේ හිත වැඩ කරන්නේ නැහැ කය වැඩ කරන්නේත් නැහැ නිසොල්මනේ කල්ප 500 ඉඳලා චුත වෙලක් සුගතියටම යනවා එතකොට එතන වැඩක් වෙන්නේ නැහැ මොකද බුදු කෙනෙක් දකින්න බණ අහන්න බැරි නිසා නම ඉතුරු බ්‍රහ්ම ලෝක යට පහ 10 තියෙනවානේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අපමානාබ ආබස්සර පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක සහ වේහප්පල ওই 10 තමයි ප්‍රථම ද්විතීය තතිය චතුත්ථ කියන ධානතල හතරට තියෙන්නේ. ඒතකොට මේ ධාන ලබාගත්තු කෙනා මේ 10ට 10න් එකකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒවයි ආවිෂ එන්න එන්න වැඩි වෙනවා. කල්ප කාලයි බ්‍රහ්ම පාරිසජ්ජේ කල්ප භාගයයි බ්‍රහ්ම පුරෝහිතේ මහා කල්පයයි මහා බ්‍රහ්ම ලෝකේ. ඊයාට පරිත්තාබ ලෝකේ කල්ප 2යි අපමානාබ ලෝකේ කල්ප 4යි ආබස්සර ලෝකේ කල්ප 8යි. අපමාන පරිත්ත සුභ ලෝකේ කල්ප 16යි අපමාන සුභ ලෝකේ කල්ප 32යි සුභ කින්නක ලෝකේ කල්ප 64යි වේයප්පලේ කල්ප 500යි අසඤ්ඤ සත්‍ය කල්ප 500යි අවිය ලෝකේ කල්ප 1000යි අතත්ත්ව කල්ප 2000යි සුදස්සේ කල්ප 4000යි සුදස්සී 8000යි අකනිටාවේ කල්ප 16000යි ඔයින් කිව්ව අවිහතප්ප සුදස් සුදස්ස අකනිට්ට කියනවට යන්න අනාගාමි වෙන්න ඕන ඉතුරු ධානය ලබාගත්තු තර 10ට යන්න පුළුවන්. ඉතින් ඒවත් එක්කම අරූප ධානය වසී කරගත්තොත් අරූප ලෝක වල යන්නත් බෑ අරූප ලෝක වලට ගිහින් වැඩක් වෙන්නේ නැහැ. කල්ප 20000යි 40000යි 60000යි 84000යි. ඒ තාක් බුදු වෙනෙක් දකින්න බණ අහන්න ලැබෙන්නේ නැති නිසා එහෙනම් වසී කරගන්න ඕන මොනවටද? රූපාවචර ධානය වලට. නිවන් දැක්කේ නැත්නම් යන්න ඕන මොනවටද? ධානය ලැබලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න. ඒතර එහෙදී අපිට සුධර්මා සභාවට කියලා පොයට බණ අහන්න පුළුවන්. අකනිටාවින අරියත් බ්‍රහ්ම රාජා හමු වෙලා ධර්ම සාකච්ඡාවක් කරන්නත් පුළුවන් ඕන්න කැමතිනම් ඒ සුදුසු අවස්ථා අනුව නිතරම නෙවෙයි ඒ කාලානුරූපව ඊළඟට බුදු කෙනෙක් පහළ වුණ කාලක දේශනා කරන ධර්මය අහලා සෝවාන් ආදී මඟඵල ලබන්න බ්‍රහ්මයන්ට පුළුවන් ඒ නිසා බ්‍රහ්ම ලෝකය කියන්නේ යා යුතුම තැනක් යන්න උත්සාහ කරන්න හැමෝටම ලැබේවා බ්‍රහ්මචාරී සීලය කියන්නේ කාමයන්ගෙන් ඈත් වෙලා දැන් විවාහ වෙන්නේ නැතුව ඉන්නවනම් අන්න එකට කියනවා බ්‍රහ්මචාරී ජීවිතය අනගාരിക ජීවිතය විවාහ නොවී ඉන්න අය පොඩ්ඩ අත උස්සන්න බලන්න උපාසක අම්මල ටිකක් මට පේන්න වෙලා නැහැ නේ තව කවුද දෙකයි විවාහයක් කරලා දෙන්න නෙවෙයි අහන්නේ බය වෙන්න එපා අනේ සාදු නේද සාදුකාරයත් එන්න ඉතින් කොයිතරම් වාසනාවන්තද කිසියම් කරදරයක් නැතුව නිදහසේ භක්මචාරී සීලය රැකගෙන පුරුෂාත්ම භාවයක් ලබනවා ලබාගෙන අමා මහ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් තම තමන්ගේ ප්‍රාර්ථනා සිද්ධ කරගන්න. ශ්‍රාවක බෝධියක් නම් ඒක එහෙම කරගන්න. එතකොට එදාට එතෙක් සැනසille පාරමී පුරන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා කියලා හිතන්න. ඒතර කවදා සසර අතරමං වෙන්නේ කොහෙන් හරි ඇවිල්ලා කල්යාණ මිත්‍ර අපිට පිහිට වෙන. දැන් මේ අය මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්නේ වෙන කොහෙවත් යන්නේ නැතු. සංසාර පුරුද්ද සංසාර පුරුද්ද සසර පුරුද්ද නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ප්‍රිය වෙලා තියෙන්නේ. දැන් තවත් ආරණ්‍ය තියෙනවනේ. තවත් මතවාද තියෙනවනේ. ඒතර ඒවට යන්නේ තවයි. ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රිය නිසා. ඒ පතන් ආපු හැටි. එයාලව පතන් ආවම එතෙන්ටම තමයි වරදක් නැහැ. ඒකේ හැටි. ඒතර සමහරට ඒ ස්වාමීන් වහන්සේ බුදු වෙනකොට ඒ පිරිස ශ්‍රාවකයෝ වෙයි. කියන්නේ නැහැ නේ බුදු වෙනකොට. දැන් කියන්නේ අදාද නිවන් දකින්න කියලා. නමුත් අදාද නිවන් දකින්නේ නැහැ කවුරු. එයාලා අදාද පාරමී පුරාගෙන ඉන්නවා. ධානය ලබන්න පුළුවන්. නමුත් මේ ගොඩක් කියන අය සෝවාන් වෙන්නේ නැහැ. කියන විතරයි. කියන එකත් අර විනෝදයිනේ. නේද? අදාදම සෝවාන් වෙමු කියලා කියනකොට සතුටුද නැද්ද? සතුටේ. නමුත් මං කියනවා අපි මෙහෙ එහෙම කියන්නේ නැහැ. මෙහෙ අපි රවට්ටන්න බැහැ අපිට බොරුවට. බොරු බලාපොරොත්තු දෙන්න බැහැ. හැබැයි අඩුමතරම ධානයක්වත් ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ දැන්. ලබන්න පුළුවන්. ධානයක් ලබන එක තමයි පුළුවන් දැන් ඉස්සෙල්ලම. ඉතින් ධානයක්වත් තියෙන්නේ පෑය සෝවාන් වෙන්න ඉස්සෙල්ලා. දැන් තාම ධානත් නැහැ, සිලුත් නැහැ සමහර විට. සිලුත් නැතුව පතනවා සෝවාන් වෙන ලැබේවා ලැබෙයිද? ඉස්සෙල්ලා එක්ක තමන් පන්සිල් රකින්න එපා, අටසිල් රකින්න එපා. ඒ නිසා තේරුම් ගන්න ඔබ මෙතෙන්ට මේ ස්ථානෙට දැන් එනවනම් එන්නේ සංසාරේදී මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මොනවා හරි ගනුදෙනුවක්. මම දැන් හොඳ ගනුදෙනුවක් වෙන්න ඕනනේ. නැත්නම් වෙන්න බෑනේ.
දැන් මට හුණ අර ආමුදුරුරු කියන ණය ගනු දෙන වලින් මිදෙන ලැබේවා කියලා අර අලුතෙන් යන මේ ධර්මදේශනවල ඒකත් එක ඇත්තක් ඉතින් ණය ගනු දෙනු තියන ඒවා මිදෙන ලැබේවා පරණ කෝන්තරතර කරපු වැරදි අපි කියන්නේ ඒකනේ අර අපි කළ සියලු වරදට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන් ගුරුවරුන්ගේ සමාවල සංසාර ණය ගනු දෙනු ඒකත් ඉතින් එක ඇත්තකින් තියනවානේ ලොකු වෙනසකුත් නෑ මම කල්පනා කරා අන්තිමට මෙයාලා මේ යන්න එකම ට්‍රැක් එකේ ට්‍රැකේ පොඩි පොඩිව මාරු වෙලා තියෙනවා අර මේ කියන්නේ වචන ටිකක් විතර වචන විතරයි මාරු වෙලා තියෙන්නේ යන පාර හරි බුදුගුණ වඩනවට ඇහුණ කියන බුදුගුණ භාවනා වඩන මෛත්‍රිය තියෙන අපි අනුමෝදම් මේ මොකද ඒ ඇත්තොත් දවස් 10 භාවනාවක් කරන ලොකු දෙයක්නේ යම් මේ වගේ බිම වාඩි වෙන්නේ නැහැ පුටු තියලා තියෙනවා ලේසි මොකද දවස් 10ක්නේ එක දවසක් නෙවෙයිනේ එක තැන ලොකු අර තියෙනවා පිළිවෙලා එක දිගට දවස් 10ක් වාඩි වෙලා භාවනා කරද්දී නොදැනීම ධාන මට්ටමට එන්න පුළුවන් ආරි සත්‍යය අර වචන තමයි පටලගෙන තින්නේ. නමුත් අර ඒ යන අයට වැඩෙනවා. යන අයව දන්නේ නැහනේ. එයාලා ඉතින් අර ස්පියාගෙන අර කියන දේ අහන් ඉන්නකොට භාවනාව සමාධියට එනවා ඉස්සෙල්ලා ඊට පස්සේ ඒකේ වඩනකොට දිගින් දිගට පළවෙනි ධානයවත් ලැබෙනවා. අඩුමතර. මේ ලැබුණයි කියන අයට පළවෙනි ධානය තමයි ලැබිලා තියෙන්නේ. මේ ඒ නිසා මේ ඊගෙන වැඩි හොයන්නේ නැහැ දැන් වැඩන්නේ. හොඳයි ඒ ඇත්ත භාවනා කරගෙන අනේ කමන්නේ සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේ ඒ පිරිස එතෙන්ට යන්නේ ඒත් සම්බන්ධක සසර පුරුද්ද දැන් මේ පිරිස මෙහෙට එන්නේ අය දැන් මේ ස්වාමීන් වහන්සේලා ප්‍රිය නිසා මනාප නිසා ප්‍රිය වුණේ අදද නෑ මුළු සංසාරයේදීම එහෙනම් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා කොහොම හරි පුරුද්ද නිසා හඬ ඇහෙනකොට දකින්නකොට අපිට පැහැදීමක් ඇති වෙනවා සසරේ පුරුද්දේ වගේ දැනෙනවා නේ එහෙම වෙන්න ඇති මං දන් දන්නේ ඇති එහෙම වෙන්න පුළුවන් ඒ නිසා වෙන්න ඕන මේ දුර බැහැර ගෙවාගෙන බොහෝ නගර පසු කරගෙන මෙවැනි ස්ථානවලට ඔබ එන්නේ. ඒක ඇලෙන්න හේතුවක් නෙවෙයි. දිගින් දිගට තමයි කල්යාණ මිත්‍රාසුර පවත්වා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අර සුළු සුළු ප්‍රශ්න නිසා අඩදබර ඇති කරගන්න එපා. ඔය වචන අතපසු වෙන්න පුළුවන්, බලන්න බැරි වෙන්න පුළුවන්, hina වෙන්න බැරි වෙන්න පුළුවන්. දැන් ළඟදී වුණ අර කුටිසේනාසනේ හැදුවා අපේ මහත්තේ පින්වත්. ඉතින් එතන මේ මං කියන්නේ මේ දැනුවත් වෙන්න මේ වගේ දේවල් කරගන්න එපා අපරාධේ. අන්තිමට ඒ කුටියේ අපි හිටියෙත් නැහැ. ගිහි අය තමයි වාසය කළේ එදාරෑ. ආපු පිරිසක්, ආගන්තුක පිරිසක්. එයාලා ඒ ලයිට් එක දාන්න නැතුව තිබිලා අලිය ඇවිල්ලා අර අලි වැට කඩලා තිබුණා. හරිද? ඊපස්සේ ඒ කියන උපාසක තැනට මොකද වුනේ? ඒක හිත හදා ගන්නවත් ශක්තිය තිබුණ නැහැ 얘ගෙන. හාමුදුරුවෝ ඒක ලයිට් එක දාලා නැහැ. ඒ නිසා අලි වැට කැඩුවා. මේක අපරාධේ. මං තව පින්කම් කරන්න හිටියා. මං බට දාන්න හිටියා. බට ලයින් දාන්න හිටියා. ආ මම ඉනිමක පූජා කරන්න හිටියා කියලා කිව්වා. පස්සේ කොහෙද ඒ කිසි දෙයක් මම පූජා කරන්නේ නැහැ. අර ඉනිමකට උස්සගෙන ගිහින් වෙන තැනකට ගිහින් පූජා කළා. ඕ එහෙම නැත්නම් මම මේ කියන්නේ දැනගන්න. දැන් පින කරද්දි කොච්චර අවබෝධයෙන්ද අපි කරන්න ඕනනේ? තව පින් කරන්න ඕනේ. අලිය පැයගුවේකට අලියට වඩා මොලේ තියෙනද මිනිහට? අර හොරේ කැඩිලා කාලේ වුණානේ. ආයි ගයක් හදුවනේ. එතකොට තවත් පින වැඩි ඉන්නේ නේ. එකක් හදුවා එක පිනයි තව එකක් හදුවා තව පිනයි. තව එකක් හදනවා. ඒ වගේ තියෙනවා දින්නේ. අර එක එක අයගේ අවබෝධය. ඒ නිසා ඒක අපරාධයක්. ඒ වගේ දේවල් නිසා මේ ස්වාමීන් වහන්සේලාත් එක තියෙන ඇසුර නැති කරගන්නවා කියන්නේ. සිල්වතුන් එක තියෙන ඇසුර නැති. මොකද අපිට පාඩු වෙන්නේ නැහනේ. දැන් ඒ ඉනිමග නැති වුණාට අපිට ගන්න බැරි කමක් නැහැ. මම ඒකයි නෙවෙයි මේ කියන්නේ. දේ ඒක එහෙම අරන් ගිහලා තව දන්නකට දුන්නා කියන්නේ ද්වේෂය. නේ? ද්වේෂය. ඒකේ ලාමක බව, තමන්ගේ තියෙන මෝඩකම. ඒව තමයි ප්‍රකට වෙන වෙන මුකුත් නෙවෙයි. පව් ඉතින් අනේ පව්. අනුකම්පා කළ යුතුයි. එනදා පින් කරද්දී බොහොම අවබෝධයෙන් ඕන පින්කම්. දැන් පින්කම් කරන්න ඇවිල්ලා වෛරක්කාරය වෙනවා අන්තිමට. අර කලින් මතකද අම්බලන්තොට පැත්තේ සිල්මෑණි කෙනෙක් ඇවිල්ලා කුටියක් හැදුවානේ. හදලා එදා මේ වැරදීමකින් නම කියන්න බැරි වෙලා තිබුණා මේ දාන වෙලාවේ. මේ සිල්මෑණියෝගේ නම කියන්න බැරුණා. හැමතැනම බැන බැන ගිහිලා තිබුණා. ඊට පස්සේ වෛර කරලා තිබුණා. ඊට පස්සේ එන්නෙම නැතුව ඇරියානේ. කුටිය දින මෑණියෝ නේ. කුටිය දිනවා. ඒකට කාටද පාඩු? තමන් මෑණියොන්ට පාඩු. ඒ වගේ මේ පිරිසත් එහෙමයි පොඩි පොඩි දේවල් අල්ලගෙන මේ කල්යාණ මිත්‍රයන්ගේ දුර්ලභ ඇසුර නැති කරගන්න එපා. අතපසු වීම වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒවට සමාව දෙන්න. තමන් සමා කරගන්න, ඉවසන්න. දැන් අපේ දයා මහත්තයා ළඟදී මේ බැරණ කියලා ආරංචි වුණා ලොකු සාන්නාද. ඒක අවස්ථාවකනේ. මේ ඔය දනුරාධපුරයේ කියලා ඉතින් අමනාප පින්කම් කරනකොට මේක මොකද වැඩ වැඩිනේ. වැඩත් වැඩි, ප්‍රශ්නත් වැඩි. ඔය පස්සේ මොකක් හරි වෙලා අමනාපයක් ඇති වුණා කියලා මට ආරංචි වුණා. ඉතින් නමුත් ඒ මාත් ඒක වැඩි කාලෙ හිතේ තියාගත්තේ නැහැ. එක පොයක් එන්නේ නැතුව ටිකක් දුකෙන් හිටියේ. ඊට පස්සේ ඊළඟ පොයින්ද අයිමත් ආවා. ඒක හංගන්න දෙයක් නැහැ.
ඒ හිතේ හැටි. තමන් සත්පුරුෂ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලාත් යා මතපසවීමක් වුණා නේ. ඒක වැරදි තමයි. ඉතින් තරහ යනවා කියන්නේ වැරදි. අපිටත් තරහ යනවා. අපි පුරුතඥයනේ. ඉතින් ඒව සමාව දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා සිල්වතුන් වහන්සේලා උන්වහන්සේලාට වැරදි වෙන්න පුළුවන් කියලා අර හොඳ ධනාත්මකව හිතන්න. ඍණාත්මකව හිතන්නේ කොහොමද? ආ හාමුදුරුවලා තරහ ගත්ත හාමුදුරුවලා බෑන්න වැඩක් තියෙන හාමුදුරු කමින්. ඉතල මොකද්ද ඒක? ඍණාත්මක. හාමුදුරුවෝ උනාට රහත් වෙලා නැහැනේ. තරහ යන්න බැරිද පුළුවන්ද? පුළුවන්. ඒක හැමදෙස්සම නෙවෙයි. කලබල වෙලාවල් වලදීනේ ඔක වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ පැතූ වෛරෙන් සමාහට උපාසකතන ඉන්නේ නැතුව ඇති. ඒ නිසා අවවාදේ දැන් මම වගේ නෙවෙයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ටිකක් සැර විදියට, පරුස විදියට තමයි කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ හැටි. හැබැයි හිතේ ඒව මොනවත් නැහැ. ඉතින් මගේ චරිත වෙනස්. මම වෙනස් කෙනෙන්නේ. මම එක පුද්ගලයෙක් නෙවෙයි. මගේ මම ඉතින් හැමෝටම හොඳින් තමයි කතා කරන්නේ. නමුත් මටත් තරහා ගිය දවසට මාත් බණින් ඉඩ තියෙනවා. ඉතින් එතකොටත් හිතන්න අනේ ස්වාමීන් වහන්සේ තරහා ගියා. සිල්වතුන් වහන්සේ නමක් නේද? මම ඒක හිතේ තියාගන්න ඕනේ. නෑ කියලා තමන් සමාව දෙන්න. සමාව දෙන තමන්ම ඉවසල ආයේ එන්න. දැන් බණින් නෑ නේද? ඊට පස්සේ හම්බුලට දැනෙන්නේ නෑ නේ? අර ඒක තමයි. ඒ මොහොත ඉවසුවා නම් අපිට ජය ගන්න බැරිද? දැන් දයා මහත්තයාක නොපිටට අරගෙන අනේ මට බැන්න මම ඔයා වේරගල පැත්ත පලාත යන්නේ. මම යනවා වෙනත් කොහේ හරි ගලක් පැත්තට කියලා. මේ ගලත් ඇරලා තව ගලකට ගියොත් එහේ. මේ ගලත් එක මොනවද තියෙන්නේ? දේශේ. මම යනවා වෙනත් ගලක් හොයාගෙන. දැන් ගොඩක් අය මේ කරන්නේ මෙහෙට දැන් ස්වාමීන් වහන්සේලා තමන්ට ඕන විදිහට හිතියෙන්නේ නැතුව අමනාප වෙනවා. අමනාපල අපිට රිද්දන්න යනවා වෙනත් ආරණ එකට. ඉතින් අපිට රිදෙනවද? රිදෙන්නේ නැහැ. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපි බණ කියන එක අඩු වෙලා නැහැ නේ. අපි වෙනද කියපු බණ ටික ඒ විදිහටම තාමත් කියනවා. එතකොට ඒ බණ අහන්න ලැබෙන්නේ නැහැ අපිට රිද්දන්න කියලා වෙන තැනකට ගියපු අයට. එහෙනම් එසේ නොකරත්වා සාදු කියන්නේ. කල්යාණ මිත්‍රසුර රැකගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් මේ ජීවිතෙත් ඉන්න බැරි නම් එකට සසරේ කොහොමද එකට කල්යාණ මිත්‍රත්වය කියන්නේ අපිනේ. ඒ ඉවසන්න පුරුදු වෙන්න. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා වගේ දැනෙනවා නේද? ඒකද පස්සපැත්ත බලන්න එපා. ඉස්සරහම බලන්න. ඒක මාත් බැලුවේ කටු දෙකක් එක පැත්තට දෙපැත්තට ගින් තියෙනවා. මම කරන්නේ ඒක කරකවන්න එක නතර කරන්න බෑ නේ. ළඟපාත් තිබුණා පොඩ්ඩක් අනිත් පැත්තට කරකවන්න තිබුණා. ආ කියන්න ඕනේ. හරි. ඔක්කොම මතක්. කටු කරකවන්න එහෙම කරන්න එපා නේ. එයා සාදුකාරයක් දෙන්න. හරි. දැන් එහෙනම් මෙහෙම කරමු. පොඩි භාවනාවක් කරලා අපි යමු. කවුරුත් සිහියෙන් දැන් නැගිටින්. සිහියෙන් නැගිටින්. නැගිටින්නේ ගෙදර යන නෙවෙයි. දැන් සිහි කරන්න මේ නැගිටින්නේ සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, නාම රූප දෙකක් නැගිට්ටා. නාම රූප දෙකක් නැගිට්ටා. දැන් සිහියෙන් හිටගෙන ඉන්න. හිටගෙන ඉන්නේ නාම රූප දෙකක්. දැන් සිහියෙන් දකුණු පැත්තට අංශ 90ක් හැරෙන්න. හැරුණේ සත්‍යයේද පුද්ගලයේද ආත්මයක්ද? නෑ, නාම රූප දෙකක්. ආයෙත් අංශ 90ක් දකුණට හැරෙන්න. හැරුණේ නාම රූප දෙකක්ද සත්‍යයේද? නාම රූප දෙකක්. නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. නැවතත් දකුණු අතට හැරෙනවා අංශ 90ක්. හැරුණේ නාම රූප දෙකක්. අනිත්‍යද නিত্যද? අනිත්‍ය. ඒ ඒතන බිඳුන නේද? නැවතත් අංශ 90ක් දකුණට. කලින් ඔහොම ඉද්දෙද තිබිච්ච නාම රූප දැන් තියෙනවද? නැත. සනේන් සනේන නාම රූප අනිත්‍ය වුණා. දැන් හිටගෙන ඉන්නෙත් මොනවද? නාම රූප. ඒකත් සනේන් සනේ සනේන් සනේ බිඳි බිඳි යනවා. දැන් එක පියවර දකුණු පියවර උස්සන්න. උස්සල තියන්න ඉස්සරහට. වම් කකුලත් උස්සල තියන්න. ඔසවනවා තබනවා කියලා සිහියෙන්. ආයෙත් දකුණු කකුල ඔසවනවා තබනවා. වම් කකුල ඔසවනවා තබනවා. හරි, දැන් අතර වෙන්න. කකුල් දෙක තැන තියන්න අතර වෙන්න. දැන් මේ පියවරෙන් පියවර ඔසවද්දි තිබුණු නාම රූප තබද්දි තියෙනවද?
තවද්දි තිබුණු නාම රූප ඔසවද්දි තියනවාද? ඒතන නැති වුණාද? නැති වුණා. දැන් ආයෙමත් කලින් විදියටම දකුණු අත පැත්තෙන් හිටපු පැත්තටම හැරෙන්න. සියෙන් හැරෙන්න හිමීට. තමන් ආපු පැත්තට හැරෙන්න. දැන් නැවත තමන් හිටපු දැනට ගමන් ආරම්භ කරන්න, ඔසවන්න, තබන්න කකුල්. එහෙම හිත හිත කරන්න. ඊළා ආයෙත් මේ පැත්තට හිමීට හැරෙන්න. නතර වෙලා හිමීට හැරෙන්න. දැන් හිතන්න වෙච්ච දේ. පියවර ඔසවමින් තබමින් ගියා, නතර වුණා, හැරුණා, ආයෙත් පියවර ඔසවමින් හිටපු තැනටම ආවා, නතර වුණා, හැරුණා. මේ ඉරියව් දාමයක් නේද? ඒක සිහියෙන් පැවැත්වුණා. ඒ ඒෂණේ මොකද වුණේ? ඒ ඉරියව් වලට නාම රූප වශයෙන් නැති වෙලා ගියා. එහෙනම් නාම රූප වල ස්වභාවය මොකද්ද? ඇතිවන නැතිවෙන ස්වභාවය. ෂණ ෂණ වශයෙන් නැතිවීම යනවා. ඇතිවීම ගැනත් හිතන්න. නමුත් නැතිවීම තමයි ප්‍රකට වෙන්න ඕන. නැති වී ගියා. දැන් හිටගෙන සිහියෙන් ඇස් පියාගෙන හොඳට සවන් දෙන්න.